නේ දටිට වැඩි පටන් ගමු මේ මම PDF එකක් දැමගු මේ ගුප් එකටත් ඒකට ඒක ගන්න මොකද Google ෆෝර්ම් එක දැන් ආය බලන්න අමාරු බෑනු ඕගොල්ලන්ට දැන් PDF එකක් දාලා තියෙනවා ගුප් එකට ඒක ගන්න අපි පෙපර සාකච්ඡාවක් පටන් ගමු මේකේ සම්පූර්ණ පෙපර එක සාකච්ඡා කරන්න බැරි වෙයිද මොකද මං කියලවෝ මේක ටර්ම් ටෙස්ට් පෙපර එකක් එතකොට ඒ හින්දා මේකේ ප්‍රශ්න ප්‍රමාණය වැඩි අදර් මේක ආරම්භයක් ගමු ඊට පස්සේ පේපර් ක්ලාස් එක කතා කරලා මේ පේපර් එක කතා කරලා ඉවර වෙලා ඊට පස්සේ හෙට උදේට වගේ දානවා මේ සතියේ පේපර් එක. එතකොට ඒක ඕගොල්ලෝ ටයිමින් තියලා කරන්න. ඒක පැය කහමාරක පේපර් එකක් තමයි තියෙන්නේ. එතකොට පැය කහමාරක් කියන්නේ සතියේ මකර දවස් කිහිපයක පැය කහමාරක් අරගෙන පේපර් එක කරන්න. කරලා ඉවරලා අප්ලෝඩ් කරන්න. හරි. හරි එහෙනම් වැඩේ පටන් ගමු. බලාගන්න. එතකොට පේපර් එක ලියපු කට්ටිය හොඳයි මේ සමහර කට්ටිය නම් අර පොඩ්ඩක් වෙලා වැඩිපුරත් තන් තිබ්බා. කමක් නැහැ. පළවෙනි පේපර් එකනේ. හරි. අපි වැඩි දෙමු. දැන් පේපර් එක මම MCQ ටික සාකච්ඡා කරන් යනවා මුලින්ම මේ ඊට පස්සේ අපි MCQ ටික සාකච්ඡා කරලා ඉවර වෙලා අපි ටයිම් තිබ්බොත් රචනා ප්‍රශ්න සංක්ෂිප්ත ගානේ මට හොඳ ප්‍රශ්නයක් ඒක. හරි. අපි වේගින් යනවා. වේගින් කියලා කියන්නේ සාමාන්‍ය ප්‍රශ්න සාකච්ඡා කරන වේගයක් තියෙනවා මගේ. ඉතින් ඒ වේගයට හුරු වෙන්න ඕන අපි කොහොමත්. කතා කරන් යමු. හරි ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න يعني දැනගන්න මොනවා හරි තියෙනවා ක්ලාස් එක සම්බන්ධව හරි මොනවා හරි මම අහනවා නේද පැහැදිලිද මට ඉන්න ගමන් ඒ කියන්නේ අපේ ක්ලාසස් වලට දැන් මම හිතන්නේ අපේ ක්ලාසස් වලට සහභාගී වෙන්නේ නැති يعني අලුතින් ආපු ළමයි පොඩ්ඩක් මට මැසේජ් එකක් දාගෙන යන්නේ يعني මාක්ස් දෙනවා මේ අර පේපර් එක මම දුන්නේ පෙරේදා හින්දා මට අර සෙකන්ඩ් පාර්ට් එක තාම يعني සෙකන්ඩ් පාර්ට් එක මැනුවලි බලා ගන්න ඕනේ MCQ එක නම් මේ ඒක නම් බලා ගන්න ලේසි නමුත් අර සෙකන්ඩ් පාර්ට් එක මැනුවලි බලන්න ඕනේ හින්දා පොඩ්ඩක් පේපර් එක බලලා දෙන්න දවසක් දෙකක් පරක්කු වෙයි. කියන අඟහරුවාද වගේ වෙදි පේපර් එක බලලා ලකුණු ටික දෙන්න. හරි. පෙවර සාකච්ඡා කරමු. ඒක ඔයගොල්ලන්ට MCQ ටික ආද බලා ගන්න පුළුවන්. රචනා ද සෙකන්ඩ් පේපර් එක මම ලකුණු ටික දාලා දෙන්නම්. සහායක මාකින් එකක් මම ඔයගොල්ලන්ට දාන්නම්. හරි ආගන්න. බලන්න පළවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරා යම් පළවෙනි ප්‍රශ්නේ කියනවා සෞරරේඛීය මාර්ගයේ ගමන් කරන වස්තුවක විස්ථාපනය කාලය සමග වෙනස් වන ආකාරය මෙන්න මේ සමීකරණයෙන් දෙනවලු. නිරූපණය කරයි K1 බෙදීම K2 කියන රාශියේ මාන මොකද්ද කියලා අහන්නේ. දැන් සමීකරණය තමයි ආගන්න MCQ වල පළවෙනි එක මේක කියන්නේ සමීකරණය සමාන x සමානයි K1t ධන K2t වර්ග. එතකොට අපි දන්නවා මාන කියන කතා කරපුවාම සමීකරණයක් නිවැරදි වෙන්න නම් සමීකරණයක් මාන වශයෙන් නිවැරදි වෙන්න නම් ඒ පද දෙකේ මාන ප්‍රමාණයට ඕනේ. කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ගණන K1t K2t වර්ග කියන එකතු කරලා තියෙනවානේ. ඒ කියන්නේ මේ සම්පූර්ණ එක්කෙනාගේ මානයි මේ සම්පූර්ණ එක්කෙනාගේ මානයි සමාන වෙන්න ඕන. ඒ වගේම සමීකරණයක දෙපැත්තක් සමාන කරනවා නම් ඒත් මාන සමාන වෙන්න ඕනේ. දැන් උදාහරණයක් ඒක ඇයි කියලා කිව්වොත් දැන් ඕගලන්ට පුළුවන්ද 3 කිලෝග්‍රෑම් සහ 3 මීටර සමාන කරන්න බෑනේ ළමයි. ඒ කියන්නේ මේක ඉන්නේ වෙන මානක මේක ඉන්නේ වෙනත් මානක. ඒ කියන්නේ සමීකරණයක දෙපැත්ත සමාන කරනවා නම් මාන සමාන වෙන්න ඕනේ. ඒ වගේම තමයි 3 මීටරට අපිට එකතු කරන්න බෑනේ 2 කිලෝග්‍රෑම් මේක කරන්න බෑනේ. ඒ කියන්නේ 3 මීටර කියලා කියන්නේ එක මානයක් 2 කිලෝග්‍රෑම් කියලා කියන්නේ වෙනත් මානයක්. ඒ කියන්නේ යම් කිසි සමීකරණයක පද දෙකක් එකතු කරනවා නම් ඒ දෙන්නගේ මාන සමාන වෙන්න ඕනේ. එහෙනම් ඒ කියන තර්කය අනුව ගත්තොත් එහෙම K1 T කියන එකනාගේ මාන සමාන වෙන්න ඕනේ x වල මාන වලට. මොකද මේ පදය x ට සමාන වෙලා තියෙනවා. මේකත් එක්ක එකතු කරලා x ට සමාන වෙලා තියෙනවා. එහෙනම් අපි දන්නවා K1 වල මාන සමානයි T වල මාන කියලා කියන ටයිම් එකක් x කියලා කියන්නේ විස්ථාපනයක්. එහෙනම් ඒක ලෙන්ත් එකක්. එහෙනම් K1 වල මාන සමානයි කියලා එනවා LT ඍණ එක. ඔය විදිහට මේකත් ගමු. K2T වර්ගයේ මාන සමාන වෙන්න ඕන x වල මාන වලට. එතන මෙතනින් ගන්න පුළුවන් K2 වල මාන සමානයි T වර්ගය කියලා කියන්නේ කැපිටල් T වර්ග x කියලා කියන්නේ විස්ථාපනයක්. සෝරි එක ලෙන්ත් එකක් L කියලා දාන්න පුළුවන්. ඔතනින් මට එනවා K2 ගේ මාන සමානයි LT වර්ගය. LT ඍණ දෙක කියලා. එතන මට K1 බෙදීම K2 ට ගන්න පුළුවන්. K1 කියලා කියන්නේ එතකොට LT ඍණ එකයි
K2 කියල කියන්නේ L තීරණ දෙකයි. L ට L කැපෙනවා ඍණ එකට මේක එකක් කැපිලා ගිහිල්ලා ඒක අත තීරණ එක එනවා. ඒක උඩට ගියපුවාම T එනවා. ඒතර උත්තරේ ඉන්නේ 2. හරි. පළවෙනි එකේ උත්තරේ 2. අර ෆෝන් එක බැලුවද? බලමු 11 වෙනි ප්‍රශ්න මොකක් ප්‍රශ්න තියෙනවද බලමු. මහදාන් ඇදි බලන්න ඈ. 11 වෙනි එකේ බිංදු අඩුයිද? බලමු බලමු ඒක බලමු. හරි. හරි පළවෙනි ප්‍රශ්න මේක. හරි. දෙවෙනි එකට යන්න ඕමම. දෙවෙනි එක දැන් දෙවෙනි එක කියන පාසල්ගාර පාසල් විද්‍යාගාර පරීක්ෂණයකදී මිනුම් උපකරණයක් මගින් 46.27 මිලිමීටර පාටාංගයක් ලබා දුනි. ඉහත මිනුම ලබා ගැනීමට භාවිත කළ හැකි උපකරණ විය හැක්කේ? ආගම. මේ දැන් මේක වැදගත් ළමයි. හරි ආගම. මේක වැදගත්. දැන් මේ ගානේ විවරණයක් යන තව දෙයක්. මට ඔයගොල්ලන්ට කියන්න බැරුව ගියා. දැන් මේ পেපර් ක්ලාස් එකේදී අනිවාර්යයෙන්ම අපේ ක්ලාසස් වලට ඔන්ලයින් ක්ලාසස් වලට ළමයි කීප දෙනෙකුත් ඉන්නවනේ මෙතන. ඒ ළමයි අනිවාර්යයෙන් මේක කරන්න ඕනි. සහ මේ අයක මැදදී මං කියන්නම් විවරණ ලියන්න ඕනි. ප්‍රශ්න MCQ වලට විවරණ ලියන්න පටන් ගන්න ඕන මුලින්දම්ම. ඒකෙන් ඕගොල්ලන්ගේ ලකුණු ටික ඉතා ඉහළ ප්‍රමාණයකින් වැඩි වෙනවා. මම ඉස්සර මැදදී කියන්නම් කොහොමද විවරණයක් ලියන්නේ සහ මොකද්ද වෙන්න ඕනි කියලා. හරි අපි දෙවෙනි ප්‍රශ්නට යමු. හරි අපි දෙවෙනි ප්‍රශ්නට යමු. විව ගත කරන්න දැන් මේක එන්සී වෙන ගැවත කතා කරන්නේ. දෙවෙනි ප්‍රශ්නේ කියනවා ළමයි අපිට දීලා තියෙන මිනුම් වෙන්නේ 46.27 මිලිමීටර්. මේක ගන්න පුළුවන් විද්‍යාගාර උපකරණය මොකක්ද කියලා අහනවා. දැන් පළවෙනි එක තියෙනවා වර්නියර් කැලිපරය. දැන් සාමාන්‍ය අපේ සිලබස් එකේ කියන්නේ සාමාන්‍ය අපිට තියෙන වර්නියර් කැලිපරය ගත්තහපුවාම අපිට තියෙන වර්නියර් කැලිපරේ ගන්න පුළුවන් කුඩාම මිනුම් වෙන්නේ මොකද්ද? අපිට තියෙන අපේ සිලබස් එකේ තියෙන වර්නියර් කැලිපරේ කුඩාම මිනුම් වෙන්නමයි 0.1 මිලිමීටර්. හරි. පරාසය වෙන්නේ 0.1 මිලිමීටර් ඉඳලා සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 15 වගේ දක්වාම අයින්න පුළුවන්. කියන්නේ මයින්න පුළුවන් කුඩා මිනුම මේක අහගත්. මනින්න පුළුවන් වර්නියර් පරිමාණය වර්නියර් කැලිපරේ පාවිච්චි කළා මයින්න පුළුවන් කුඩා මිනුම වෙන්නේ මේක. අපිට විද්‍යාගාරයේ තියෙන උපකරණේ. හරි. එතකොට පරාසය වෙන්නේ මේක. එතකොට බලන්න මේ උපකරණය භාවිතා කරලා වර්නියර් කැලිපරේ භාවිතා කරලා මේ කියන මිනුම අයින්න පුළුවන්ද? දැන් මේ කියන මිනුමේ දශම ස්ථාන දෙකක් දක්වා නිවැරදිව තියෙනවා මිලිමීටර් වලින්. දැන් කුඩා මිනුම කියලා කියන්නේ දැන් වර්නියර් කැලිපරේ කුඩා මිනුම දශම ස්ථාන දෙකක් දක්වා ගන්න බෑ. ඒක නැද්ද? එහෙනම් අපිට වර්නියර් කැලිපරේ මේ වැඩේට තෝරගන්න බෑ ළමයි. ඒතර වර්නියර් කැලිපරේ මෙතනින් අයින් වෙනවා. ඊට පස්සේ බලන්න දෙවෙනි උත්තරේ තියෙන්නේ මයික්‍රෝමීටර ස්ක්‍රූප් ප්‍රමාණය. මං කෙටි කරලා ලියන්නම්. දැන් මේක ඔයාලා මයික්‍රෝමීටර ස්ක්‍රූප් ප්‍රමාණය මයික්‍රෝමීටර ස්ක්‍රූප් ප්‍රමාණය ගත්තහම ඕකේ කුඩාම මිනුම වෙන්නේ දශම ස්ථාන දෙකක් දක්වා පුළුවන්. 0.01 මිලිමීටර දක්වා පුළුවන්. හැබැයි ඕකෙන් මනින්න පුළුවන් වෙන්නේ 0.01 මිලිමීටර වල ඉඳලා සෙන්ටිමීටර 2.5 වෙනකම් වගේ විතරයි. සෙන්ටිමීටර 2.5 වගේ වෙනකම් විතරයි මනින්න පුළුවන්. එතනින් එහාට වැඩි පරාස සාමාන්‍යයෙන් මයික්‍රෝමීටර ස්ක්‍රූප් ප්‍රමාණය භාවිත කරලා මනින්න බෑ. හරි ඒ නිසා මයික්‍රෝමීටර ස්ක්‍රූප් ප්‍රමාණයත් මේ වැඩේට ගන්න බෑ. තුන්වෙනි එක මීටර් රූල. මීටර් රූල ගත්තොත් එහෙම මම ඉක්මනට ලියන්න අහගන්න. තුන්වෙනි එක මීටර් රූල දිලා තියෙන්නේ. මීටර් රූල ගත්තාම ඕකේ කුඩාම මිනුම වෙන්නේ මොකද්ද? මීටර් රූල මගින් ලබා ගන්න පුළුවන් කුඩාම මිනුම වෙන්නේ 1 මිලිමීටර්. දශම ස්ථාන දෙකකට යනවා තියා හිතන්නවත් බෑ. ඒකේ පරාසය වෙන්නේ 1 මිලිමීටර ඉඳලා සෙන්ටිමීටර 100 දක්වා මනින්න පුළුවන්. එතකොට මීටර් රූලට මේ කියන තැනට යන්න බෑ. කියන පාර්ශ්වාංශ ගන්න තියා හිතන්නවත් බෑ. හතරවෙනි එක දිලා තියෙන්නේ ගෝලමානය. ගෝලමානය. ගෝලමානය ගත්තහම ගෝලමානය කියලා කියන්නේ මේ ස්කෘප් මූලධර්මයේ භාවිත කරලා හදලා තියෙන උපකරණයක්මයි. ඒකෙත් කුඩාම මිනුම වෙන්නේ 0.01 මිලිමීටර්. ඕකේ ගන්න පුළුවන් මිනුම් පරාසය වෙන්නේ ඍණ 2 සෙන්ටිමීටර් නැත්නම් ඍණ 1 සෙන්ටිමීටර් වගේ ඉඳලා
ඉතින් 1 සෙන්ටිමීටර වගේ ඉඳලා එන ප්‍රධාන 1 සෙන්ටිමීටර වගේ වෙනකම් මයින්න පුළුවන්. කියන උඩට මයින්න පුළුවන් සහ යටට මයින්න පුළුවන්. එතකොට අපිට පැහැදිලිව පේනවා දැන් පස්වෙනි උපකරණය ගත්තාම පස්වෙනි උපකරණ දිහා තියෙන චලන වීක්ෂය. හරි චලන වීක්ෂය. ඔය චලන වීක්ෂය සාමාන්‍යයෙන් අපි දන්නේ චලන වීක්ෂයේ තියෙන වර්නියර් පරිමාණයමනේ. එතකොට අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්න ඒකේ කුඩා මිනුමක් 0.1 මිලිමීටර කියලා තමයි. හැබැයි අපි ළමයි මේ වගේ ගණනක් දුන්නාම දැන් සාමාන්‍යයෙන් මේ වගේ ගණනකදී දැන් උපදේශ පත්‍රිකාව පොඩ්ඩක් බලන්නකෝ. දැන් මේක එක්සෑම් එකෙත් මේ වගේ ප්‍රශ්න එනවා. උපදේශ පත්‍රිකාව බලපුවම බලන්න අවසාන උපදේශයේ කියනවා 1 සිට 50 එක පොඩ්ඩක් 50 නෙමෙයි දැන් මෙතන 25 වෙන්න ඕනේ. 1 සිට 50 තෙක් වූ එක් එක් ප්‍රශ්න සඳහා දී ඇති 1 2 3 4 5 යන පිළිතුරු වලින් නිවැරදි හෝ ඉතාමත් ගැළපෙන. ඒ කියන්නේ 100ට 100ක් නිවැරදි නොවුනට ගැළපෙන පිළිතුරට තමයි ගහන්න වෙන්නේ. ඒ මම මේ ඉතාමත් නිවැරදි කියන්නේ 100ට 100ක් නිවැරදි නෑ කියන හේතුව තමයි අපි ඉගෙන ගන්න උපකරණ වල තල අන්වීක්ෂයේ කුඩා මිනුම ගන්න දශම ස්ථාන එකකට විතරයි. දශම ස්ථාන දෙකකට යන්නේ නෑ. හැබැයි තල අන්වීක්ෂය භාවිත කරලා මෙන්න මේ වගේ මේ ලොකු අගයන් මනින්න පුළුවන්. එනේ මිලිමීටර 40ක් කියලා කියන්නේ සෙන්ටිමීටර ගත්තොත් එහෙම ඔව් මේ වගේ අගයන් ගන්න පුළුවන් සාමාන්‍ය කියන්නේ වර්නිය ලැබ් එකේ තියෙන සාමාන්‍ය චලන වීක්ෂය වල කුඩා මිනුම 0.01 දක්වා ගන්න. ඉතින් මෙතන ගැළපෙන පිළිතුරු ගත්තාම චලන වීක්ෂය තමයි ගහන්න වෙන්නේ මේ අනිත් උපකරණ වලට වඩා මේක ගැළපෙන. ඒතර මේ හේතුව අනිත් උපකරණ වලට වඩා ගැළපෙන ඉන්න. හරි. වර්නිය කැලිපරේ කොහොමත් කුඩා මිනුම මෙච්චරයි කියලා අපි ඉගෙන ගන්නවා. චලන වීක්ෂය සාමාන්‍යයෙන් තව දීර්ඝ කරන ලද වර්නිය පරිමාණ භාවිත කරන්න පුළුවන්. ඉතින් ඒකෙන් අපිට මෙතන ගැළපෙන වඩාත් ගැළපෙන පිළිතුර විදිහට ගන්න වෙන්නේ පස්වෙනි උත්තරේ. චලන වීක්ෂය තමයි මේ වෙලෙට භාවිතා කරන්න වෙන්නේ. වඩාත් ගැළපෙන පිළිතුර. හරි. ඕන්න එක නෝට් එකක් දාගන්න. මෙතන වඩාත් ගැළපෙන පිළිතුර තමයි චලන වීක්ෂය කියලා කියන්නේ. හරි. දැන් ඔකත් එක්ක මම පොඩ්ඩක් අර ඉතුරු ටිකක් මතක් කරන්නම්. දැන් අපිට පුළුවන් නේ තව මොනවාද මේ මිනුම් උපකරණ වල තියෙනවනේ. සෙදඬු තුලාව සහ ස්ති උදඬු තුලාව කියලා එකක් නේද? ස්කන්ධයම ඉන්න භාවිතා කරන එක. ඒකත් ඕන නම් ලියා ගන්න. සෙදඬු තුලාවෙන් දඬු තුලාව කියලා කියන්නේ එයාගේ කුඩාම මිනුම වෙන ළමයි 0.1 ග්‍රෑම්. එයාගේ මිනුම් ගන්න පුළුවන් 1000 හතරේ මතකද? ග්‍රෑම් 1000 ගණක් ගන්න පුළුවන් මට හරියටම. අය අනිත් එක මම සිව් දඬු තුලාව ගන්නම්. සිව් දඬු තුලාවේ ළමයි කුඩාම මිනුම වෙන 0.1 ග්‍රෑම්. ඒ කියන්නේ දශම ස්ථාන තව දෙකකටම අයින්න පුළුවන්. දඬු හතරක් තියෙනවා. හැබැයි එයාගේ කුඩාම මිනුම් වෙන්නේ 560යි ගන්න. මෙන්න මේ මිනුම් පරාසය මම පොඩ්ඩක් පස්සේ බලලා මම තහවුරු කරලා කියන්නම්. මේක ෂුවර් නෑ හරියටම. මේකෙන් 1000 ගණක් එන්නේ. ඒ කියන්නේ සෙදඬු තුලාවේ මිනුම් පරාසය වැඩි සිව්දඬු තුලාවට වඩා. කවුරු හරි 1510යි නේ හරි. ඔව්. මේක 1510යි. ග්‍රෑම් සෙදඬු තුලාවේ 1510යි ග්‍රෑම්. මේ සිව්දඬු තුලාවේ 500 ගණක් එන්නේ. කියන්නේ සෙදඬු තුලාවට වඩා සිව්දඬු තුලාවේ මයින්න පුළුවන් ප්‍රමාණය අඩුයි. ඒක මම ග්‍රෑම් ගන්න පොඩ්ඩක් තව චුට්ටෙන් බලලා කියන්නම්. කවුරු දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න මම දාන්න මේ. ද නෝට් එකක් ඕන නම් මේ මෙතනම දාගන්න. ඔක තමයි උපකරණවල කුඩා මිනුම සහ මිනුම් පරාසය වෙන්නේ. එතන මෙතන උත්තරේ වෙන්නේ 5 හරි. හරි තුන්වෙනි ප්‍රශ්නේ දැන් අපි බැරි වෙලා හරි එකපාරට නැතුව ගියොත් මේ අකුණු ගහනින්ද කරන්ට් එක යයි සමහර විට කියන්න බෑ. මේ අද පොඩ්ඩක් වහිනවා පටන් ගත්ත දවසම. මේ වැඩේ කරගෙන යමු. මියන් තුමුණි එකට දැන් මේ තියරි එක මතක් කරගන්න ඉක්මනට ඉක්මනට මේ ගණන් හදන පාත් එකට තමයි ඉස්සරහට දැන් මුල්ල තියෙන ලේසි ගණන් ටිකක්. හරි තුන්වෙනි එක මල් යාදන්නව තේරමක් දෙන්නේ නැති සාමාන්‍යයෙන් මේ වගේ මේ මුල හරියේ තියෙන්නේ පොඩි පොඩි ගණන් පාට් ටිකක්. ඒ කියන්නේ දන්න කරුණු ටිකක් අපි ඉක්මනට සාකච්ඡා කරන් යමු. මැද හරියට යද්දි මොන හරි ප්‍රශ්න આવොත් අහන්න අනිවාර්යෙන්. ප්‍රශ්න තියෙනේවා අහන්න. ආමේ නිශික මේ මම කියපුවා ගැන්නේ නේද මේ දිහා දාලා තියෙන්නේ ප්‍රාසකේ.
දන තුලාවේ 610යි සිව් දන තුලාවේ 311යි නේ. ආව්. ඒ කියන්නේ මෙහෙම මේ 1500 ගණන් වලට යනවා නම් අමතර බාර ඕනයි. අමතර බාර රහිතව දන තුලාවේ ගන්න පුළුවන් අගේ වෙන්නේ 610යි ග්‍රෑම්. සිව් දන තුලාවේ 311යි ග්‍රෑම්. මේ තියෙන්නේ අමතර බාර රහිතව. අමතර බාර රහිතව යන්න පුළුවන් උපරිම අගේ මේක. අමතර බාර දැම්මට පස්සේ තව වැඩි කරගන්න පුළුවන්. අමතර බාර කියලා කියන්නේ සාමාන්‍ය සිව් දන තුලාව සහ තෙදන තුලාවට මේ තියෙන්නේ දඩු එහාට මෙහාට කරලා ගන්න පුළුවන් උපරිම අගයන් ටික. තව අමතර බාරයක් දාලා එක්කෝ ග්‍රෑම් 500ක් හරි ග්‍රෑම් 1000ක් හරි දාලා මේ මේ පරාසය මිනුම් පරාසය වැඩි කරගන්න පුළුවන්. රෙකෝඩින් එක ගන්න පුළුවන්. එහෙමයි කියලා ක්ලාස් එකේ ඉන්නේ නැතුව ඉන්න එපා. මොකද මේ වැඩේ මේ වෙලෙම ඉවරයක් කරගන්න මොනා හරි ඔය කනෙක්ෂන් ප්‍රශ්නයක් නිසා හරි හදිසි අවස්ථාවක් නිසා හරි නම් රෙකෝඩින් එක ඉල්ල ගන්න කියලා කියන්නේ රෙකෝඩින් එක මම ගොඩක් කරාට YouTube දායි. ඉතින් ඒකෙන් බලන්න පුළුවන්. නැවත නැවත බලන්න පුළුවන් ඕගොල්ලන්ට හරි. يعني ඕගොල්ලන්ට තව ටික කාලෙකින් මේ පේපරේ ආයෙ බලා ගන්න ඕන නම් ඒක එහෙම බලන්න පුළුවන් chance එකක් තියෙනවා. හැබැයි මේ මම කියන්නේ කවදාද දිගටම රෙකෝඩින් බලන්න පුරුදු වෙන්න එපා ළමයි. ඒක මේ අරා නරක ඩිසිප්ලින් එක නරක වැඩක් ඒක. පොද එහෙම වුණාම ඕගොල්ලන්ටම තමයි ටික කාලයක් ඇද්දි වැඩේ කියලා වෙන්නේ. ඒ හින්දා රෙකෝඩින් බලන්න ලෑස්ති වෙන්න එපා. ඒ කියන්නේ මොන හරි ප්‍රශ්න තියෙනවා රෙකෝඩින් පස්සේ බලන්න. ආ රෙකෝඩින් එක කොහමද දානවා. හරි ආ ගන්න. ඔව් වහිනවා වහිනවා. ඒ කියන්නේ මේ කමන්නේ කමන්නේ මම රෙකෝඩින් එක දාන්නම්. එහෙම ප්‍රශ්න තියෙනවා නම් දාන්න. මොකද මෙතන මේ වහිනවා. බැරි වෙලා හරි එකපාර කරන්ට් එක ගියොත් මේ සම්දයක් නැහැ හරි. තුන්වෙනි එක තුන්වෙනි එකේ කියනවා තමයි වර්නියර් කැලිපර් එක විශාල කරන ලද පරිමාණයක m හා වර්නියර් පරිමාණයක කොටසක්. يعني ප්‍රධාන පරිමාණයක් තියෙනවා වර්නියර් පරිමාණයක් තියෙනවා. උපකරණයේ කුඩා මිනුම කීයද කියලා අහනවා. සාමාන්‍යයෙන් වර්නියර් පරිමාණය කුඩා මිනුම ගන්න ඕනේ. මතක් කරමු අපි කුඩා මිනුම සමානයි ප්‍රධාන පරිමාණයේ කොටසක අගය. මම කෙටි කරලා ලියන්නම්. ප්‍රධාන පරිමාණයේ කොටසක අගය වටින්න ප්‍රධාන කොටස් ගන්න බෙදන්න තියෙන්නේ වර්නිය කොටස් ගන්න. මම කෙටි කරලා ලියන්නම්. එහෙනම් මෙතන දැන් බලන්න බැලුව බැලමට පේනවා ප්‍රධාන පරිමාණයේ කොටසක අගය වෙන්නේ මිලිමීටර 1යි. එහෙනම් 1 මිලිමීටර වතාවක් මේකේ ප්‍රධාන පරිමාණයේ කොටස් 19ක් 20 කට වඩා තියෙන්නේ. එහෙනම් 1 රින 19 වෙදීම 20යි. එහෙනම් සුළු කරපුවාම වෙනවා මෙතන පොදු හරයක් ගන්න 20 රින 19 වෙදීම 20යි. එහෙනම් මෙතන ඉන්නවා 1 මිලිමීටර වතාවක් 1 වෙදීම 20යි. ඒ කියන්නේ 0.05 මිලිමීටර කියලා එනවා උත්තරේ 4. තුන්වෙනි එක උත්තරේ 4. තුන්වෙනි එකේ උත්තරේ 4. හරි. හරිනේ අපි හතරවෙනි එකට යන්න. මුල් ටික පොඩ්ඩක් වේගින් කතා කරන්න යන්න. මොකද ලේසි ප්‍රශ්න ටිකක් තියෙන්නේ. හරි. මුල් ටික ලේසි. හතරවෙනි ප්‍රශ්න හතරවෙනි ගාන. එහෙනම් බෝලේ මීටර 30ක උසක සිට 5 ms වෙනක ප්‍රවේගයෙන් සිරස්ව ඉහළට ප්‍රක්ෂේපණය කරනවලු නැවත පොළවට පැමිණීමකට ගතන කාලය. දැන් කියන්නේ මේ ආරම්භයේදීම විසිකන්නේ උඩ ඉඳන්. පොළවේ ඉඳන් මීටර 30ක් උඩ ඉඳන් තමයි මේ වස්තු ඉස්සරහ උඩට විසිකන්නේ. සිරස්ව ප්‍රවේගය වෙන්නේ 5 ms වෙනකයි. ඕකතර උඩට ගිහිල්ලා නැවත බිමට වැටෙනවා. එහෙනම් සම්පූර්ණ කාලය අහන්නේ. එහෙනම් මම මුළු චලිතය සලකලා අහගන්න. මුළු චලිතය සලකලා ඉහළට දානු S සමානයි UT ධන භාගයක් AT වර්ග. එයි මම ওই සමීකරණය දාන්නේ. දැන් බිමට වැටෙන අවස්ථාවේදී මෙතන ප්‍රවේගය හොයන්න යන්නේ නැහැ. ඒක මගහරින්න පුළුවන්. අවසාන ප්‍රවේගය මගහරින්න පුළුවන් හොඳම සමීකරණය තමයි S සමානයි UT ධන භාගයක් AT වර්ග. එතකොට ඒ සමීකරණය දාපුවාම අපිට අවසාන ප්‍රවේගය මගහැරලා ගාන හොයා ගන්න පුළුවන්. එතකොට මුළු චලිතය සලකපුවාම තමයි අහගන්න. මුළු චලිතය සලකපුවාම ආරම්භය කියලා කියන්නේ මෙතන, අවසානය කියලා කියන්නේ මෙතන. මම සමීකරණය දාලා තියෙන ඉහළට. මෙන්න මේවා තමයි වැදගත්. මම සමීකරණය දාලා තියෙන ඉහළට ආරම්භය මෙතන, අවසානය මෙතන. ඒ කියන්නේ විස්ථාපනය වෙලා තියෙන්නේ පහළට. ගුරුත්වාකර්ෂණය තියෙන්නේ පහළට. හැබැයි ආරම්භක ප්‍රවේගය ඉහළට තියෙන හින්දා තමයි මම ඉහළට සමීකරණය දාන්නේ. ඉහළට සමීකරණය දානවා කියන එකේ තේරුම තමයි
ඉහල දිශාව ධන කියල සලකනවා. ඊට සාපේක්ෂෝ පහළ දිශාවට තියෙන දේවල් ඍණ කියලා සලකනවා. විනාඩිය දෙන්න. හරි. ඉහළට තියෙන දිශාව ඉහළට තියෙන දේවල් ධන කියලා සලකනවා. ඊට සාපේක්ෂෝ පහළට තියෙන දේවල් ඍණ කියලා සලකනවා. එහෙනම් මෙතන දාන්න පුළුවන් ඉහළට S සමානයි U දෙතන භාගයකදී වර්ග දහපුවාම අවසාන විස්ථාපනයේ තියෙනමයි පහළට. ඒක ඍණ 30යි එහෙනම්. සමානයි ආරම්භක ප්‍රවේගයේ තියෙන ඉහළ 5යි. කාලය තමයි වර්ණය වෙන්නේ ධන භාගයක්. ත්වරණයේ තියෙන පහළට ඍණ 10යි එහෙනම්. වතාවක් T වර්ග. සූ කරන් යමු ඍණ 30 සමානයි 5 T ධන මෙතන ධන ඍණ ඍණ වෙනවා. එන්න ඍණ 5 T වර්ග වෙනවා. මොකද තමයි මේක එකපුණක් පහක් තියෙනවානේ. එහෙනම් තමයි මෙතන පහෙන් කපන්න පුළුවන්. 30 පහෙන් කපුනාම එන 6යි කියලා. ඍණ 6 සමානයි 1 T ඍණ t වර්ග වෙනවා. මේ t වර්ගත් මෙහෙට අරන් ගන්නම්. මේ t ත් මේ පැත්තට අරන් ගන්නම්. එතකොට t වර්ග ඍණ t ඍණ 6 සමානයි 0යි කියලා එන්නේ. මේක ලස්සනට සාධක කරනවා t ඍණ 3 t ධන 2 සමානයි 0යි කියලා. කියන්නේ t සමානයි 3 හෝ t සමානයි ඍණ 2යි. එතකොට දැන් අපි t කියලා කියන්නේ කාලයක්නේ. එතකොට ළමයි කාලය කවදාවත් බිඳුවට වඩා කුඩා වෙන්න බෑ. ඒක ඍණ වෙන්න බෑ. ඒ නිසා t සමානයි 3යි තප්පර. උත්තරේ පහ. උත්තරේ පහ. හරි. උත්තරේ පහ. දැන් ඔය পেපර් ඩිස්කෂන් එකට වෙනම පොතක් තියාගන්න. එතකොට වැඩේ හොඳයි. ලේසි. ලේසි සහ එක පිළිවෙලයි. ඔයගොල්ලන්ට পেපර් එකක් ලියන්න කලින් ඕක ඕක ඔය ඕක බලපුවාම ඔය නෝට් එකේ ෂෝට් නෝට් තියෙනවා. වැදගත් කරුණු තියෙනවා. ඒව පොඩ්ඩක් නැවත කිව්වට කියවුවට පස්සේ ස්කූල් එක්සෑම් එකට යද්දී උනොත් ඒක වටිනවා. හරි. එහෙම හදාගන්න. ෂෝට් නෝට් දාගන්න. හරි. පස්වෙනි ගාන. පස්වෙනි ගාන. තේරුණානේ? දරුව මේ කවුරු හරි කතා කරනවා නම් මේ يعني ප්‍රශ්න තියෙනවා නම් පොඩ්ඩක් මැසේජ් එකක් දාලා අහන්න මම ඊළඟ දවසේ ඕගොල්ලන්ට කතා කරන්න chance එක හදලා දෙන්නම් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අදට විතරක් මැසේජ් එකක් දාලා අහන්න يعني group එකට chat එකක් දාන්න මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඊළඟ දවසේ නම් ඕගොල්ලන්ට කතා කරන්න අවස්ථාව හදලා දෙන්න කතා කරන්නේ නැත්තම් මම හිතන්නේ මේ කාගෙද මයික් ඔන් කරලා ඇත්තේ මම හිතන්නේ මේ මට මයික් එක පෙන්නනවා මයික් හරි පස්වෙනි ගාන කියනවා දෙන ලද වස්තුවක් මත සම්ප්‍රයුක්ත බලය සම්ප්‍රයුක්ත සඵල බලයක් ක්‍රියා නොකරයි කියන්නේ සම්ප්‍රයුක්ත බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේද එම වස්තුව පිළිබඳව කරන ලද පහත සඳහන් ප්‍රකාශ කරගා බලන්න මෙන්න ඉතාම කල්පනාවෙන් කරන්න ඕන දෙයක් හැබැයි ළමයි මේක මේ ගාන හැබැයි ප්‍රක්ෂිප්ත වලින් එහාට ගිය එකක් හරි ප්‍රක්ෂිප්ත වලින් පස්සේ මේ සමතුලිතතාවයෙන් අහපු ගාන දෛශික වලින් උත්තර දෙන්න පුළුවන් කියලා පොඩ්ඩක් බලමු පස්වෙනි ගාන කියන්නේ මොකද්ද දෙන ලද වස්තුවක් මත සම්ප්‍රයුක්ත සඵල බලයක් ක්‍රියා නොකරයි එම වස්තුව පිළිබඳව කරන ලද පහස සඳහන් ප්‍රකාශ කරලා බලන්න දැන් ප්‍රක්ෂිප්ත වෙනකම් විතරක් කරපු කට්ටිය පොඩ්ඩක් හිතන්න ගණන් ගන්න එපා මේක මම පැහැදිලි කරන් යන්නම් මේ ගාන පොඩ්ඩක් වැඩිපුර ආපු ගානක් හරි කියන පළවෙනි එක එය නිශ්චලතාවයේ තිබිය හැක ඔව් ඔබ නිව්ටන් නියම මතකද නිව්ටන් නියම වලින් කියනවනේ නිව්ටන්ගේ පළවෙනි නියමයේ කියනවා පද්ධතියක් මත බාහිර අසන්තුලිත බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් එක්කෝ වස්තු පද්ධතිය නිශ්චලයි නැත්නම් ඒකාකාර ප්‍රවේගකින් ගමන් කරනවා. ඒ කියන්නේ නිශ්චල වෙන්න පුළුවන්. එහෙනම් පළවෙනි එක හරි. ඒත් පළවෙනි එක හරිනම් හොඳට බලා ගන්න මේ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන විදිය වගන්ති ප්‍රශ්නවල මොකක් හරි දෙයක් හරි හෝ වැරදි කියලා ගත්තොත් ඒ කියන්නේ මට 100 100ක් තහවුරු කරලා කියන්න පුළුවන් නම් මේක හරිද වැරදිද කියලා උත්තරවල එන්න වැරියව ටික අයින් කරලා දාන්න. දැන් ඒ හරි කියලා අපි දන්න හින්දා දෙවෙනි උත්තරේ එන්න බෑනේ. يعني සී පමණක් සත්‍ය වෙන්න බෑනේ එහෙනම්. එහෙනම් දෙවෙනි උත්තරේ කපලා දාන්න. දෙවෙනි උත්තරේ එන්න විදියක් නෑ නම් උත්තරේ විදියට. දැන් B කියන ප්‍රකාශය කියවන්න.
කියනවා එය ඒකාකාර ප්‍රවේගෙන් චලනයේ වෙමින් පැවතිය හැකි පුළුවන්. මොකද නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් කියන්නේ බාහිර අසන්තුලිත බලයක් නැත්තම් නතර වෙලා ඉන්නත් පුළුවන්, චලනය වෙන්නත් පුළුවන්. එහෙනම් බීත් හරි. එහෙනම් ඒත් හරියන්න ඕන, බීත් හරියන්න ඕන. එහෙනම් උත්තර එක එන්න බෑ, දෙක අපි කොහොමත් කපලා දැම්මා, හතර එන්නත් බෑ, එක්කෝ තුන නැත්තම් පහ. දැන් එතකොට හරියාමේ සම්භාවිතාව 50%. දැන් තුන්වෙනි ප්‍රකාශයේ කියවල තේරුම් නැති වුණොත් එහෙම කණා ගහන්න පුළුවන්. කණා ගැහුවොත් හරියාමේ සම්භාවිතාව 50%. දැන් මෙලෝඩයක් දැන්න තු කණා ගැහුවොත් එහෙම පහෙන් එකකට ගැහුවොත් හරියාමේ සම්භාවිතාව 20%. ඉතින් MCQ එක කරනවා කියලා කියන්නේ 100%ක් දැනන් ඉන්න ඕනේ නැහැ. කණා ගහද්දිත් ඒක යම් උත්තර ටිකක් අයින් කරලා හරියාමේ සම්භාවිතාව වැඩි කරලා උත්තර ගන්න ඕනේ. එහෙනම් බලන්න ඊළඟ එකත් කියවමු. ඒ වෘත්තාකාර පතයක් ඔස්සේ නියත වේගයකින් චලනය වෙමින් පැවතිය හැකි. ළමයි මේක දාගන්න මේක වැරදි. ඒක තාම ඔයගොල්ලෝ දන්නේ නැහැ. කවදාවත් වෘත්තාකාර පතයක ගමන් කරන්න බෑ බාහිර බලයක් නැති. ඒක පොඩ්ඩක් නියම නෝට් එකක් දාගන්න ඕන මෙතන. වෘත්තාකාර පතයක ගමන් කරනවා නම් බාහිර අසන්තුලිත බලයක් අනිවාර්ය වේ කියලා. ඒක අනිවාර්යයි. වෘත්ත චලනයේදී කරනවා මම ඒක. හරි, ඒක දැනට පොඩ්ඩක් නෝට් එකක් දාගන්න. වෘත්තාකාර මාර්ගයේ ගමන් කරනවා නම්, ඒ කියන්නේ ඇත්තටම චලිත ස්වභාවය, කියන්නේ චලිත පතේ වෙනස් වෙනවානේ වෘත්තාකාර මාර්ගය කියනවා කියලා කියන්නේ. රේඛීය වෙන්නේ යන්නේ හැමතිස්සෙම දිශාව වෙනස් වෙනවානේ. හැමතිස්සෙම දිශාව වෙනස් වෙනවා කියලා කියන්නේ හැමතිස්සෙම බාහිර බලයක් ඕනේ. අපි ඔකට කියනවා නමක් කේන්ද්‍ර අභිසාරික බලය කියලා. හරි? එතකොට සීකෙන් ප්‍රකාශය වැරදි. ඒ නිසා උත්තරේ ඉන්නේ 3. හරි, උත්තරේ ඉන්නේ 3. උත්තරේ ගහගන්න, උත්තරේ ඉන්නේ 3. හයවෙනි ගාන ආගන්න ළමයි, මේ හයවෙනි ගානේදී මම ඕගොල්ලන්ට විශේෂ දෙයක් කියලා දෙනවා. තා කෙටි ක්‍රමයක් කියලා දෙනවා බලන්න. හයවෙනි ගානේ කියන්නේ නිශ්චලතාවයේ සිට හෙළන ලද ගලක් අපර අතකදී බිම වතිත වේ. අවසාන පප්‍රේදී ගල ගමන් කරන දුරවන්නේ. ආගන්න මම මේ ගාන හදන්න පස්සේ මේ නිදහසේ අපහරණ වස්තුවක් කියන එක ඉතා විශේෂයි. නිදහසේ ගුරුත්වාකර්ෂණයේ අපහරණ වස්තුවක් කියන එක, ඒ වස්තුවේ චලිතය කියන එක, ඒ වස්තුව ගමන් කරන දුර කියන එක ඉතා විශේෂයි. මේකෙන් ගණන් ඕන තරම් අහනවා, පාස් පේපර්ස් වල අහනවා, ටර්ම් ටෙස්ට් වල අහනවා, අපේ පේපර්ස් වලත් ගොඩක් අහනවා. හරි, ඉතා විශේෂ අවස්ථාවක්. අහගන්නකෝ, මම මේක ලස්සනට විවරණය කරන්න අහගන්න. 6 වෙනි ප්‍රශ්නට අදාළව ඔයගොල්ලෝ දැනගන්න ඕන විශේෂ කරුණක් බලා ගන්න. නිදහසේ අපහරණ වස්තුවක් කියලා කියන ළමයි ප්‍රවේගයේ බිඳුවයි පෑන් පොත් පැත්තකින් තියලා බලන් ඉන්න. හරි, නිදහසේ අපහරණ වස්තුවක් කියලා කියන්නේ ආරම්භක ප්‍රවේගයේ බිඳුව. ඔන්න t සමානයි බිඳුවේදී ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි, t සමානයි තත්පර එකකදී මෙයා යම් කිසි දුරක් ගමන් කරනවා, t සමානයි තත්පර දෙකකදී ඊට වඩා දුරක් ගමන් කරන වතාව පහළට එනවා, t සමානයි 3ේදී තව මෙන්න මේ වගේ තැනකට එනවා. දැන් එන්න එන්න ගැප් එක වැඩි වෙන්න හේතුව තමයි එන්න එන්න ප්‍රවේගය වැඩි වෙනවා. මොකද ගුරුත්වාකර්ෂණයේ අර්ථය වැටෙන්නේ ප්‍රවේගය වැඩි වෙද්දී ගමන් කරන දුරවල් වැඩි වෙනවා. එහෙනම් 4 වෙනි තප්පරයේදී මෙන්න මේ වගේ තැනකට ඇවිල්ලා කියලා මම හිතන්නම්, t සමානයි 4යි. 5 වෙනි තප්පරයේදී ඉතාම පහළට ඇවිල්ලා කියලා මම හිතන්නම්, t සමානයි 5යි. හොඳට බලා ගන්න. හරි, එතකොට පළමු තප්පරය යද්දි මෙයා ගමන් කරලා තියෙන දුර s1 කියලා ගන්නම්. ඊට පස්සේ තප්පර දෙකක් යද්දි ගමන් කරලා තියෙන දුර මම s2 කියලා ගන්නම්. තප්පර තුනක් යද්දි ගමන් කරලා තියෙන දුර මම s3 කියලා ගන්නම්. තප්පර 4ක් යද්දි ගමන් කරලා තියෙන දුර මම s4 කියලා ගන්නම්. තප්පර 5ක් යද්දි ගමන් කරලා තියෙන මුළු දුර මම s5 කියලා ගන්නම්. හරි, ආගන්න. ඇයි මම මෙහෙම සුළු කරන්න කියලා හිතන්න යන්න එපා, බලන් ඉන්න. ඉතා විශේෂ ක්‍රමයක් මම කතා කරන්න යන්න. සමහරු දන්නව ඇති, කවන්නේ අහන් ඉන්න. එතකොට මේ වස්තුව වැටෙන්නේ ගුරුත්වාකර්ෂණ ත්වරණයේ අර්ථයේනේ. නියත ත්වරණයක් අර්ථයේ තමයි වැටෙන්නේ. එහෙනම් මට S1 කියන කෙනා සඳහා සම්බන්ධයක් ලියන්න පුළුවන්. තප්පර පළවෙනි තප්පරය සලකන්න. හරි, පහළට දාන්න පුළුවන් S1 S සමානයි UT ධන භාගයක් AT වර්ග. මම මේ සමීකරණය තෝරගන්නේ මේ එක් එක් අවස්ථාවල ප්‍රවේගයන් දන්නේ නැහැ. ඒ කියන්නේ අවසාන ප්‍රවේගය දන්නේ නැහැ. එහෙනම් මම මේ සමීකරණය තෝරගන්නවා. තෝරගෙන මම මේ S1 ට සමීකරණය මුලින් ලියනවා. එහෙනම් T සමානයි බිංදුවේ සිට T සමාන 1 දක්වා දාලා, එක දක්වා දානවා. S1 සමානයි ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි වතාවක් තප්පර එක ධන භාගයක් 10 වතාවක් 1 වර්ගය.
දහය වතාවක් එකේ වර්ගය මට උතනින් එනවා නම් S1 සමානයි භාගයයි 10 වතාවක් එකේ වර්ගය කියලා එනවා. මම කොහොමද තියාගන්න එකේ වර්ගය? ඔය විදිහට මට දාන්න පුළුවන් t සමානයි බිංදුවේ සිට t සමානයි 2 දක්වා. එහෙම දාපුවාම එනවා S2 සමානයි අහන් ඉන්න හොඳට බිංදුව වතාවක් අපර 2 දන භාගය වතාවක් 10 වතාවක් දෙකේ වර්ගය කියලා එනවා. ඒ කියන්නේ S2 සමානයි භාගයයි 10 වතාවක් දෙකේ වර්ගය කියලා එනවා. හරි. මෙතන එනවා S1 සමානයි භාගයයි 10 වතාවක් එකේ වර්ගය. මෙතන එනවා S2 සමානයි භාගයක් 10 වතාවක් දෙකේ වර්ගය කියලා. එහෙනම් ඔය විදිහටම t සමානයි බිංදුවේ සිට t සමානයි 3 දක්වා දාන්න. එතනින් පුළුවන් S3 ගන්න. S3 සමානයි බිංදුව වතාවක් 3 දන භාගයක් 10 වතාවක් 3 වර්ගය කියලා එනවා. ඒ කියන්නේ S3 සමානයි භාගයයි 10 වතාවක් 3 වර්ගය. එහෙනම් ඕගොල්ලන්ට පේන වැඩි රටාවක්. එහෙනම් ඒ රටාව දිහා බලලා මේ S1 සමානයි භාගයක් 10 වතාවක් එකේ වර්ගය, 10 වතාවක් දෙකේ වර්ගය, 10 වතාවක් තුනේ වර්ගය. එහෙනම් S4 කියන එක කෙනා ලියන්න පුළුවන් භාගයයි 10 වතාවක් 4 වර්ගය. S5 කියන එක කෙනා ලියන්න පුළුවන් භාගය වතාවක් 10 වතාවක් 5 වර්ගය කියලා. මොන පොඩි රටාවක් තියෙනවා හරි. දැන් මට ඕන කියලා හිතන්න එක් එක් තප්පරයන් තුලදී ගමන් කරන දුර. දැන් මේ ගානේ තියෙන තප්පර තුලදී ගමන් කරන කතාවක් නේ. එහෙනම් තප්පරයක් තුලදී ගමන් කරන දුර කියලා කියන්නේ ළමයි. පළමු තප්පරය තුලදී ගමන් කරන දුර කියලා කියන්නේ මේකනේ. දෙවන තප්පරය තුලදී ගමන් කරන දුර කියන්නේ මේක. තුන්වන තප්පරය තුලදී කියන්නේ මේක. හතරවන තප්පරය තුලදී කියලා කියන්නේ මේක. පස්වන තප්පරය තුලදී කියලා කියන්නේ මේක. මේ තියෙන්නේ එක තුලදී. මේ තියෙන්නේ දෙක තුලදී. එතන තුන තුලදී. තුලදී කිව්වහම දැන් තුන්වන තප්පරය තුලදී කිව්වහම ඒ කියන්නේ දෙකේ ඉඳන් තුන දක්වා. හතරවන තප්පරය තුලදී කිව්වහම ඒ කියන්නේ තුනේ සිට හතර දක්වා. පස්වන තප්පරය තුලදී කියලා කියන්නේ හතරේ සිට පහ දක්වා. හරි. දැන් එහෙනම් මේ 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 කියන පද්ධතිය දිහා බලලා මට කියන්න පළමු තප්පරය තුලදී ගමන් කරන දුර මං ගන්නවා y1 කියලා. දෙවන තප්පරය තුලදී ගමන් කරන දුර මං y2 කියලා ගන්නවා. තුන්වෙනි තප්පරය තුලදී y3, හතරවෙනි තප්පරය තුලදී y4 ඔන්නම ගන්න. එන ළමයි මේ රූප සටහන දිහා බලලා මට කියන්න y1 කියලා කියන්නේ මොකද්ද? පළමු තප්පරය තුලදී ගමන් කරන දුර කියලා කියන්නේ කෙලින්ම s1. දෙවන තප්පරය තුලදී ගමන් කරන දුර කියලා කියන්නේ s2 ගෙන් අඩු කරන්න ඕන s1. බලන්න තේරුණාද කියලා? දෙවන තප්පරය තුලදී ගමන් කරන දුර කියලා කියන්නේ තප්පර 2 දක්වා ගමන් කරන දුරෙන් අඩු කරන්න ඕන තප්පර 1 දක්වා ගමන් කරන දුර. ඔය විදිහටම y3 කියලා කියන්නේ තප්පර 3දී ගමන් කරන දුර තප්පර 2දී ගමන් කරන දුරෙන් අඩු කරන්න ඕන. ඔය විදිහටම y4 සමානයි s4 ඉන s3, y5 සමානයි s5 ඉන s4. මම ඔහොම ලියන්නම්. දැන් ඔබට සමීකරණ ටිකක් දියාගෙන යමුකෝ. දැන් S1 කියලා කියන්නේ මේ S1 කියලා කියන්නේ භාගයයි 10 වතාවක් එකේ වර්ගය. එතකොට S2 ඍණ S1 කියලා කියන්නේ මේකෙන් මේක අඩු කරන්න ඕන. මේකෙත් භාගය වතාවක් 10 තියෙනවා, මේකෙත් භාගය වතාවක් 10 තියෙනවා. පොදුයි මං ගන්නම් එළියට. ඇතුළේ ඉතුරු වෙන්නේ 2 වර්ග ඍණ 1 වර්ග. 2 වර්ග ඍණ 1 වර්ග. තුන්වෙනි හැදෙන්නේ භාගයයි 10 වතාවක් 3 වර්ග ඍණ 2 වර්ග. මේක රෙන්නේ භාගයයි 10 වතාවක් 4 වර්ග ඍණ 3 වර්ග. දැන් බලන්න රටාවක් නේ තියෙන්නේ මේ. 10 වතාවක් 5 වර්ග ඍණ 4 වර්ග. එහෙනම් ඕගොල්ලන්ට ඔහොමම ගිහිල්ලා මේ පස්වන තප්පරය තුලදී කියලා කියන්නේ 5 වර්ග ඍණ 4 වර්ග. පැහැදිලිද? පස්වන තප්පරය තුලදී කියලා කියන්නේ 5 වර්ග ඍණ 4 වර්ග භාගයයි 10 වතාවක්. එහෙනම් මේ ගාණේ අහන්නේ මොකද්ද? දැන් මේ ගාණ හදන්න මෙච්චර සුළු කිරීමක් ඕනද කියලා ඇහුවොත් එහෙම එකක් නෑ හරි. දැන් මේ රටාව අඳුරගත්තට පස්සේ මේ ගානේ හාන්නේ 8 වන තප්පරය තුලදී ගමන් කරන දුරනේ. ඒ කියන්නේ තප්පර 8ක් බිම තප්පර 8කදී බිම පතිත වෙනවා. අවසාන තප්පරය තුලදී කියලා කියන්නේ මේ 8 වන තප්පරය තුලදී ගමන් කරන දුර අහන්නේ. එහෙනම් 8 වන තප්පරය තුලදී ගමන් කරන දුර ළමයි කෙලින්ම ලියන්න පුළුවන් y8 සමානයි භාගයයි 10 වතාවක් 8 වර්ග ඍණ
හතේ වර්ග කියලා. කොහොම ලියලා ගාන ඉක්මනට සුළු කරලා උත්තරයක් ගන්න පුළුවන්. මම සුළු කරලා ඉක්මනට උත්තරයක් ගන්නම්. එහෙනම් y 8 සමානයි භාග්‍ය වතාවක් 10 වතාවක් 8 වර්ග කියලා කියන්නේ 64යි. ඕකෙන් අඩු කරන්න තියෙන 49ක්. එහෙනම් එනවා 5 වතාවක් 64න් 49ක් ගියපුවාම එන්නේ 55 ගියා කියලා තමයි 5ක් දාලා 15ක් එන්නේ. එහෙනම් 15 5ක් කියලා කියන්නේ 45යි. නෙමෙයි 45 නෙමෙයි. 5 4ක් කියලා කියන්නේ 60යි 60යි 75යි නේ. ඔව් 75යි. ඉතින් 8 වන තප්පරය තුලදී ගමන් කරන දුර වෙන්නේ 75යි. හරි. ආනි නානි තාම ඉවර නෑ. මේක තව චුට්ටක් මට ලේසි කරන්න පුළුවන් බලාගන්න. තව චුට්ටක් ලේසි කරන්න පුළුවන්. ළමයි මේක සුළු කරපුවාම එන්නේ 5. මේක සුළු කරපුවාම එන්නේ 15. මේක සුළු කරපුවාම එන්නේ 25. මේක සුළු කරපුවාම එන්නේ 35. මේක සුළු කරපුවාම එන්නේ 45. ඊට පස්සේ ඕන නම් අපි ගන්න පුළුවන් ඔය එන්නේ 55. 65. 75. 85. ඕම තමයි යන්නේ. එහෙම තමයි යන්නේ කියලා පළමු තප්පරය තුලදී ගමන් කරන දුර කියන්නේ මීටර 5යි. දෙවන තප්පරය තුලදී ගමන් කරන දුර කියලා කියන්නේ මීටර 15යි. තුන්වන තප්පරය තුලදී ගමන් කරන දුර කියලා කියන්නේ මීටර 25යි. හතරවන තප්පරය තුලදී 35යි. පස්වන තප්පරය තුලදී 45යි. පොඩි රටාවක් තියෙනවා මෙතන අහගන්න. පළමු තප්පරය තුලදී නම් එකනේ එකට බිංදුවක් දාපුවම 10යි. 10ට වඩා අඩු 5 ගුණාකාරය 5යි. දෙවන තප්පරය තුලදී කිව්වහම දෙකට බිංදුවක් දාපුවම 20යි. 20ට වඩා අඩු 5 ගුණාකාරය 15යි. තුන්වන තප්පරය තුලදී කිව්වහම 3ට බිංදුවක් දාපුවම 30යි. 30ට වඩා අඩු 5 ගුණාකාරය 25යි. හතරවන තප්පරය තුලදී කිව්වහම 4ට බිංදුවක් දාපුවම 40යි. 40ට වඩා අඩු 5 ගුණාකාරය 35යි. රටාවක් තියෙනවා. එහෙනම් මට කියන්න 80 sorry 9වෙනි තප්පරය තුලදී ගමන් කරන දුර 9ට බිංදුවක් දාපුවම 90යි. 90ට වඩා අඩු 5 ගුණාකාරය 85යි. එහෙනම් 9වන තප්පරය තුලදී ගමන් කරන දුර 85යි. 20වන තප්පරය තුලදී ගමන් කරන දුර වෙන්නේ 200ට අඩු මේ 20වන තප්පරය කිව්වහම 20යි බිංදුවක් දාපුවම 200යි. 200ට වඩා අඩු 5 ගුණාකාරය 195යි. 46 වන තප්පරය තුලදී කියන්නේ ඔක පහළට වැටෙනවා නම් දිගටම 46 වෙනි තප්පරය තුලදී ගමන් කරන දුර කියලා කියන්නේ 46ට බිංදුවක් දාපුවම 460යි. 460ට වඩා අඩු 5 ගුණාකාරය 455. ඔය කෙටි ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අදී නම් නිදහසේ අපහරණ වස්තුවක් නම් ඕනම කාලයක් තුල ගමන් කරපු දුරවල් අතර අනුපාත අහලා තිනවා නම් සමීකරණ දාන දෙයක් නැහැ. මෙන්න මේ කෙටි ක්‍රමය භාවිතා කරලා ගන්න පුළුවන්. තව එකක් තමයි මට සමහර තැන්වල එනවා ළමයි ඔය ගමන් කරපු දුරවල් අතර අනුපාතය ගන්න. කියන්නේ y1ට y2ට y3 වගේ හොයන්න කියලා කියනවා. එතකොට එන්නේ 5ට 15ට 25නේ. ඒ කියන්නේ සුළු කරපුවාම එන්නේ 1ට 3ට 5ට. ඕනනම් දිගටම යන්න පුළුවන් ඔත් ඒ ගුණාකාර ටික තියෙනවා. ඔන්න ඒ කෙටි ක්‍රම ටික පොඩ්ඩක් මතක තියාගෙන ඉන්න මේ නිදහසේ අපහරණ වස්තුවක් කියන එක. නිදහසේ අපහරණ වස්තුවක් ගැන කතා කරද්දී මෙන්න මේ කෙටි ක්‍රම ගොඩක් වෙලාවට භාවිතා කරනවා. එහෙනම් මේකට එන උත්තරේ මොකද? 8වන එහෙනම් 8වන තප්පරය තුලදී ගමන් කරන දුර කියලා කියන්නේ 8ට බිංදුවක් දාපුවම 80යි. 80ට අඩු 5 ගුණාකාරය 75යි. උත්තරේ 4. ප්‍රශ්න දෙවන දැන් අහන්න නෝට් එක දාගන්න අවශ්‍යකමක් තියෙනවා. හරි. මේ තියෙන නිදහසේ අපහරණ වස්තුවක් වැටෙද්දී ඒකට දාලා පොඩි ෂෝට් නෝට් එකකින් කෙටි ක්‍රම ටිකක්. ප්‍රශ්න තියෙනවා නම් අහන්න දැන්. මේක ලියා ගන්න කට්ටිය පොඩ්ඩ ඉන්නවද අතුසන් බලන්න. නෝට් එක දා ගන්න කට්ටිය ඉන්නවද පොඩ්ඩ අතුසන්. මට අයිඩියා ගන්න ලියා ඉන්නවනේ. හරි. දා ගන්න දාලා.
මේකනම් ඉස්සරහට අපිට තව පේපර් ක්ලාස් එක ඉස්සරහට හම්බ වෙනවා. එතකොට මේක මම හදන්නේ කෙටි ක්‍රම වලින්ම තමයි. හරි, ප්‍රශ්න තියෙනවා නම් අහන්න දරුවෝ. ඕන කෙනෙක් ඉන්න කට්ටි ඉන්නවද? නෝට් එක දාගන්න කට්ටි ඉන්නවද? අතුස්සන් ඉන්නවනะ? ස්ක්‍රීන්ෂොට් එකක් ගත්ත කවුද? ස්ක්‍රීන්ෂොට් ගහගත්තද පස්සේ ලියා ගන්න කියලා? හරි, ඒ ගහගත්තට කමක් නැහැ, අනිවාර්යෙන් ඒක ලියා ගන්න. එහෙම ලිය අනිවාර්යෙන් ඔතන ඉන්න ඇති. ආ, මේක මම පස්සේ ලියා ගන්නවා කියලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න ඇති. ඔය පස්සේම වෙයි ඈ. කොහොම මේ ක්ලාස් එක ඉවරලා එහෙම පොඩ්ඩක් තව පැයක් විතර නිදි මරාගෙන එහෙම ස්ක්‍රීන්ෂොට් ගහ ගන්නවා නම් ඒ ටික ලියා ගන්න. අපරාදේ මේ මිස් කරගන්න එපා වැඩ. පේපර් ක්ලාස් එකේදී ලොකු වැඩ ගොඩක් වෙනවා. හරි, පේපර් ක්ලාස් එකේ දවස් 3ක් ඉඳලා බලන්නකෝ එක දිගට. දවස් 3ක් ඉන්නකෝ පේපර් ඩිස්කෂන් වලට. එතකොට තේරෙයි මේ එක වෙනම ආතල් එකක්. හරි, يعني ගණන් හැදෙද්දි තමයි ඕගොල්ලන් ගණන් හදන්න ආස හිතෙන්නේ. ගණන් හදන්න නැති වුණාම, يعني ගණන් හැදෙන්නේ නැති වුණාම ගණන් හදන්න හිතෙන්නේ. හැබැයි වැඩි කියන්නේ ගණන් හදන්න ඕන හිතෙන්නත්. ඒ කියන්නේ ගණන් පුළුවන් වෙන්නත් ගණන් හදලා ඉන්න එපේ. එහෙනම් පේපර් ක්ලාස් එකේ දිගටම පොඩ්ඩක් ඉන්න දවස් 3ක් විතර ඉඳලා බලන්න. මේ එතකොට තේරෙයි ඕගොල්ලන්ට මොකද්ද ගණන් හදන්න පුළුවන් වෙනවද බෑද මොකද්ද කියලා. හරි, බලන්නමයි මේ මේකට පොඩ්ඩක් තියෙන උත්තරයක් එන්නේ නැති වෙයි. මං ගාන හදලා පෙන්නන්නම්. මම මේක රෝල් දෙනවා. බලා ගන්න, මේකේ මේක 4 නිව්ටන් කියලා දීලා තියෙනවා. මේක මේ දෛශික ගානක්. 12යි මූල 3යි මේ පැත්තේ. මෙතන 6 නිව්ටන්. මේ පැත්තේ අංශක 30ක් ආනතව තියෙනවා. 4 නිව්ටන්. බලා ගන්න, මේ පැත්තේ අංශක 30ක් ආනතව තියෙනවා. 12 නිව්ටන් කියලා. එතන මේ වගේ දෛශික පද්ධතියක් ගත්තාම අපි මේකේ සම්ප්‍රේප්තය හොයන්නේ ඔක්කොටම කලින් මේ ආනත බල ටික එකිනෙකට ලම්බක දිශා දෙකක් ඔස්සේ විභේදනය කරලා සිරස් එක්කෙනෙකුයි තිරස් එක්කෙනෙකුයි කියලා දෙකකට මේක මුලින්ම සුළු කරගන්න ඕනේ. එතකොට බලන්න මේ තිරස් කට්ටිය හැමෝම තියන්න, සිරස් කට්ටිය හැමෝම තියන්න, මේ ඇලවලා තියෙනේවා කෑලි දෙකට කඩන්න. දැන් බලන්න මේ හතර කියන එක්කෙනා මට මේ පැත්තට කෑල්ලකුයි මේ පැත්තට කෑල්ලකුයි විදිහට කෑලි දෙකකට කැඩුවේ හැකි. මේ කාංශක 30ක් නිසා මේකේ උඩට කරන කෑල්ල, ඒ කියන්නේ මේ කෝණයේ පැත්තට කරන කෑල්ල නම් 4 cos 30යි කියලා. කෝණෙන් ඉවතර කරන කෑල්ල නම 4 sin 30යි කියලා. ඊට පස්සේ මෙන්න මේ 4 උඩ තියෙන 4ත් මම කෑලි දෙකකට කඩන්න පුළුවන්. මොකද මේකත් කාංශක 30 හින්දා මේ පැත්තට කෑල්ලකුයි උඩට කෑල්ලකුයි කියලා කෑලි දෙකකට කඩන්න පුළුවන්. කෝණයේ පැත්තට නමන කෑල්ල නම ආයෙත් 4 cos 30යි කියලා. කෝණෙන් උඩට නමන කෑල්ල නම 4 sin 30යි කියලා. ඊට අමතරව මෙන්න මෙයාව දෙන්න පුළුවන්. එතකොට මේ කාංශක 30යි කියලා දීලා තියෙනවා. එහෙනම් මේ පැත්තට කෑල්ලකුයි නැවත උඩට කෑල්ලකුයි තමයි එන්නේ. කෝණයේ පැත්තට නමන කෑල්ල 12යි cos 30යි. කෝණයෙන් ඉවතර නමන කෑල්ල 12යි sin 30යි. ඔන්න එහෙනම් මම ආනත දෛශික ටික, හරි, ආනත දෛශික තුන එකිනෙකට ලම්බක දිශා දෙකක් ඔස්සේ සිරස් සහ තිරස් දෛශික බවට පත් කරගත්තා. දැන් ඕක දිහා බලාගෙන සිරස් එක්කෙනාව ලියන්න. කියන්නේ y කියන එක්කෙනා උඩට තියෙන දෛශික ටික ලියාගෙන යන්න. උඩට තියෙනවා 12යි sin 30ක් තියෙනවා. ඊට අමතරව 4යි sin 30ක් තියෙනවා මේ පැත්තටම. උඩට තියෙන ඒවා ටික ඉවරයි. දැන් තියෙන පහකට එනවා. ඒක ඍණ කියලා දාන්න ඕනේ. 4යි sin 30ක් තියෙනවා.
ආය අඩු කිරීම නිව්ටන් 6ක් තියෙනවා. එතකොට බලන්න මේ 4යි sin 30 මේ 4යි sin 30 කපලා දාන්න පුළුවන්. එතකොට 12යි sin 30 කියලා කියන්නේ භාගයයි ඍණ 6යි. එතකොට 12යි sin 30 කියලා කියන්නේ 6 වෙන්නේ. 6 ඍණ 6 කියලා කියන්නේ බිංදුවයි. ඒ කියන්නේ y පැත්තට දැයිශිකයක් නැහැ. ඒ කියන්නේ y පැත්තට කිසිම බලයක් එන්නේ නැහැ. ඒ කියන්නේ උත්තරවල ඒ කියන්නේ තිරස් දැයිශිකයක් තමයි අවසානට ඉතුරු වෙන්නේ. ඒ ඉතුරු වෙන තිරස් දැයිශිකේ හොයාගන්න මෙන්න මේ පැත්තට තියෙන දැයිශිකට ගන්න. දකුණු පැත්තට තියෙන දැයිශික වෙන්නේ 12යි මූල 3 ආරම්භයේ නම් තිබ්බ එක. ඊට අමතර වෙනවා 4යි cos 30ක් වෙනවා. ඊට අමතරව තව 4යි cos 30ක් වෙනවා. ඊට දකුණු පැත්තට තියෙන බලට කිවරයි ඊට අමතරව වම් පැත්තට දෙනවා 12යි cos 30ක්. ඍණ 12යි cos 30ක් වෙනවා. ඊට මේක සුළු කරපුවාම වෙනවා 12යි මූල 3යි ධන 4යි cos 30 කියලා කියන්නේ මූල 3 බෙදීම 2යි ධන 4යි cos 30 කියලා කියන්නේ නැවතත් මූල 3 බෙදීම 2යි ඍණ 12යි cos 30 කියලා කියන්නේ නැවතත් මූල 3 බෙදීම 2යි. මේක සුළු කරන්න පුළුවන් 12යි මූල 3 ධන මේකට මේක කරපුවාම 2යි මූල 3යි මෙතනත් වෙනවා 2යි මූල 3යි ඍණ 6යි මූල 3යි කියලා එනවා. ඊට මේ ටික සුළු කරපුවාම 2යි 2යි 14ක් එනවා. 14යි මූල 3ෙන් අඩු කරනවා 6යි මූල 3ක් නේ හරිනේ 14යි නෙමෙයි 16යි මූල 3ෙන් 16යි මූල 3ෙන් අඩු කරනවා 10යි මූල 3ක් 10යි මූල 3යි කියලා තමයි උත්තරේ එන්නේ. මම හිතන්නේ මෙහෙම උත්තරයක් නැහැ. දිශාව AP දිශාව AP දිශාවට තියෙන හැබැයි උත්තරයක් නැහැ මේ නිසා මම මේ ප්‍රශ්නට ඕල් දෙනවා. හැබැයි උත්තරේ එන්නේ මේක. හදන විදිය මේක. හරි. හදන විදිය මේක සහ උත්තරේ මේක. මෙතන උත්තරේ නැති නිසා මම මේකට ඕල් දෙනවා. හරි. ඉතින් මේ හදලා ඉවර කරේ 7 වෙනි ප්‍රශ්නේ. 7 වෙනි MCQ එක. හරි මම 8 වෙනි MCQ එක හදන්නම් යටින්. හරි 8 වෙනි MCQ එක. 8 වෙනි MCQ එකේ කියනවා P හා Q යන අංශු දෙකක චලිතයට අදාළ ප්‍රස්ථාරයක් රූපය පෙන්වන ඇත කියලා කියනවා. Q ට සාපේක්ෂව P හි ප්‍රවේගයේ විශාලත්වය වන්නේ මොකද්ද කියලා අහන්නේ. Q ට සාපේක්ෂව P. දැන් ප්‍රස්ථාරය කියන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක්. විස්ථාපන කාල ප්‍රස්ථාරයක මේක අංශක 30යි අනිත් එක්කෙන අංශක 60කින් යන්නේ. අංශක 30කින් තියෙන Q කියන එක නට අදාළ එක අංශක 60කින් තියෙන P කියන එක නට අදාළ එක. හරි අහගන්න ළමයි. විස්ථාපන කාල ප්‍රස්ථාරයකින් ප්‍රවේගය ගන්නේ කොහොමද? කියන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක් පාවිච්චි කරලා අපි කොහොමද ප්‍රවේගය ගන්නෙ? විස්ථාපන කාල ප්‍රස්ථාරයක අහගන්න. විස්ථාපන කාල ප්‍රස්ථාරයක ප්‍රවේගය ගන්නෙ විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය කියලා කියන ප්‍රවේගයටනේ. විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය කියලා කියන්නේ ප්‍රවේගයට. මම පොඩ්ඩක් ඉක්මනට මේ පැත්ත මතක් කරොත් එහෙම විස්ථාපන කාල ප්‍රස්ථාරයක් ගත්තොත් එහෙම විස්ථාපන කාල ප්‍රස්ථාරයක y අක්ෂය කියලා කියන්නේ මීටර වලින් විස්ථාපනය, x අක්ෂය කියලා කියන්නේ තප්පර වලින් කාලය. එතකොට ඕනම් ප්‍රස්ථාරයක අපි අනුක්‍රමණය කියලා කියන්නේ තෝරාගත් ඛණ්ඩාංක දෙකක් අතර y ඛණ්ඩාංක වෙනස x ඛණ්ඩාංක වෙනසෙන් බෙදපුවාම එන අගේ මේ ඩෙල්ටා y නම් මේක ඩෙල්ටා x. එන අනුක්‍රමණය කියලා කියන්නේ ළමයි ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x. දැන් මේ කෝණය තීටා නම් මෙන්න මේක තමයි වැදගත්ම දේ මෙතන. මේ ප්‍රස්ථාරයේ x අක්ෂය සමග සාදන වාමාවර්ත කෝණය තීටා නම් මේ ප්‍රස්ථාරයේ x අක්ෂය සමග සාදන වාමාවර්ත කෝණය තීටා නම් tan තීර කියලා කියන්නේ මොකද්ද? tan තීර කියලා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ, ඒ කියන්නේ ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x ම තමයි. එහෙනම් මට කියන්න පුළුවන් යම් කිසි ප්‍රස්ථාරයක x අක්ෂය සමග සාදන කෝණය කියලා කියන්නේ ඒ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. යම් ප්‍රස්ථාරයක ඒ ප්‍රස්ථාරයේ x අක්ෂය සමග සාදන කෝණය tan අගය කියලා කියන්නේ ඒ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. එහෙනම් මට මෙතනින් ළමයි ගන්න පුළුවන් මේ q කියන එක්කෙනාගේ ප්‍රවේගය q කියන එක්කෙනාගේ ප්‍රවේගය මම ගන්නම් vq කියලා. අර q කියන එක්කෙනාගේ ප්‍රවේගය vq නම් ඕක සමානයි tan 30යි. මෙයාගේ ප්‍රවේගය ගත්තාම ඒක VP නම් ඒ VP සමානයි tan 60යි.
හරි. එතකොට tan 30 සහ tan 60 අගයන් දෙක දන්නවා මං හිතන්නේ ඔයගොල්ලෝ. tan 30 කියලා කියන්නේ ළමයි එක යට මූල 3යි. tan 30 කියලා කියන්නේ එක යට මූල 3යි. tan 60 කියලා කියන්නේ මූල 3යි. ওই දෙක තමයි ප්‍රවේග දෙක. නමුත් මගෙන් අහන්නේ උත්තර නෙමෙයි, කියන්නේ ප්‍රවේගය අගයන් නෙමෙයි අහන්නේ. මගෙන් අහන්නේ Q ට සාපේක්ෂව PH ප්‍රවේගය අහන්නේ, කියන්නේ මේක අහන්නේ මේ. Q ට සාපේක්ෂව PH ප්‍රවේගය තමයි අහන්නේ. අද Q ට සාපේක්ෂව PH ප්‍රවේගය කියලා කියන්නේ P ගේ ප්‍රවේගයෙන් අඩු කරන්න ඕන Q ගේ ප්‍රවේගය. P ගේ ප්‍රවේගයෙන් අඩු කරන්න ඕන Q ගේ ප්‍රවේගය. එතකොට P ගේ නමානේ මේ VP කියලා කියන්නේ මූල 3යි, VQ කියලා කියන්නේ එකට මූල 3යි. හරි. එහෙනම් ඒක භාවිතා කරලා මට ගන්න පුළුවන් VP සහ VQ අතර අනුපාතයක්. VP බෙදීම VQ සමානයි. VP කියලා කියන්නේ මූල 3යි, VQ කියලා කියන්නේ එකට මූල 3යි. ඒතකොට ඒ එකට මූල 3 නැවත උඩට යනවා. එහෙනම් මට එනවා ළමයි VP කියලා කියන්නේ VQ VP බෙදීම VQ සමානයි 3යි කියලා. ඒ කියන්නේ VP සමානයි 3යි VQ කියලා එනවා. එහෙනම් මෙතන VP වෙනුවට 3යි VQ දාපුවාම එනවා මෙතන VQ 3යි VQ වෙන VQ කියලා. ඒ කියන්නේ 2යි VQ කියලා එන්නේ. ඒ කියන්නේ මට උත්තර එනවා Q ට සාපේක්ෂව PH ප්‍රවේගය වෙන්නේ 2යි Q. සරි 2යි VQ. උත්තරේ වෙන්නේ 2. හරි, උත්තරේ වෙන්නේ 2. මෙන්න මේක වැදගත්. හරි. ඒ කියන්නේ ප්‍රස්ථාරයක x අක්ෂය සමග සාදන වාමාවර්ත කෝණයේ tan අගය කියන්නේ අනුක්‍රමණයටම තමයි. එහෙනම් මේ tan අගය ගත්තාම කෙලින්ම මේ වස්තු දෙකේ ප්‍රවේග දෙක එනවා. හරි, අප පැහැදිලි මොනවා හරි දෙනවා නම් අහන්න. නෝට් එක දාගන්න තියෙනවා නම් දාගන්න. මම දැන් මෙතනින් එහාට ගණන් හදද්දී බෝඩ් එක දෙකකට බෙදලා ගණන් දෙකක් එකපාර බෝඩ් එකේ හදන්න. ඒක උතෝර මොනවා හරි ලියා ගන්න තියෙනවා නම් කෙනෙක්ට ලියා ගන්න පුළුවන්. සහ දැන් මම කියලා ඉන්නම් මේ විවරණ ලියන කතාව මොකද්ද කියලා අහගන්නකෝ. සහ ඒකට හේතුවත් මම ඕගොල්ලන්ට කියලා ඉන්නම්. අපි ෆිසිකල් මේ ක්ලාස් එක පටන් ගත්ත කලින්, ඒ කියන්නේ 2025 පේපර් ක්ලාස් එක මේ විද්‍යාව ෆිසිකලි පටන් අරන් ඉවරයි. හරි, thank you. 2025 මේ වෙද්දි පේපර් ක්ලාස් එක පටන් අරන් ඉවරයිනේ. එතකොට ඒකෙදි ළමයි මම මට මතක විදිහට පේපර්ස් දෙකක් වගේ යනකම් මම විවරණ ලියන්න දුන්නේ නැහැ. සාදර පේපර්ස් දෙකේම ලකුණු ගොඩක් ළමයිගේ අඩුයි. ඊට පස්සේ මම දෙවෙනි පේපරෙන් පස්සේ මම හිතන්නේ කවුරු හරි ඇති මෙතන මේ පේපර් ක්ලාස් එකේ තාපු කට්ටිය. මේ දෙවෙනි පේපරෙන් පස්සේ මම කට්ටියට විවරණ ලියෙව්වා. හරි, විවරණ ලියවසම මම හැමදාම විවරණ බලනවා. ඒ විවරණ ලිවීම මගින් මට ඇත්තටම ඔයගොල්ලන්ට කිව්වා මම ඒක මේ විවරණ ලිවීමේ වාසිය ටික මම ඔයගොල්ලන්ට කියලා මේ ඒගොල්ලන්ට කියලා මම ලියලා දෙන්නම් කියලා. මේ මොකද්ද මට ඒක කියන්න බැරුව ගියා, ඒ කට්ටියෙන් ඉල්ල ගන්න බැරුව ගියා. මම ඒක මේ සතියේ ඒගොල්ලන්ගෙන් අහලා ඔයගොල්ලන්ට කියන්නම්. ඒගොල්ලන්ගේ අදහස් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් විවරණ ලිවීමේ මොකද්ද යාර ලැබුණේ කියලා. මොකද විවරණ ලිවීමෙන් සාමාන්‍යයෙන් MCQ 20න් 7ක් විතර හරි කට්ටිය හිටිය මුල් හරියේ. දැන් ඔක්කොගෙම වගේ MCQ 20න් 12ට වඩා හරි. 12ක් හෝ 12ට වඩා හරි. හරි, يعني මුලින් ඇත්තටම 7 තිබ්බා, 6 තිබ්බා, 5, يعني 5 නම් තිබ්බේ නෑ මම හිතන්නේ. 7, 8 ඒ වගේ ගණන් තිබ්බා. හැබැයි දැන් ඔක්කොගෙම වගේ 10න් නම් කොහොමවත් උඩ තියෙන්නේ. 12න් උඩ තමයි ගොඩක් කට්ටිය තියෙන්නේ. ඒක හේතුවක් විදිහට ගත්තාම යාර කියන්නේ විවරණ ලියද්දී අර ගානට අදාළ දේ විතරක් නෙමෙයි, ඒක ආශ්‍රිතව තියෙන සියලුම තීර කරුණු ටික මතක් වෙනවා. ඒ කියන්නේ නැවත අලුතෙන් ආය පාඩම් කරන්න කියලා දෙයක් නැහැ. ඒ කියන්නේ විවරණ ලිව්වට පස්සේ පාඩම් වෙලා ඉබේම. හරි, විවරණ ලියන්නේ මෙහෙමයි. දැන් ඕගොල්ලන්ගේ දැන් පේපර් එක කරාට පස්සේ හරි ප්‍රශ්න ටිකක් තියෙනවා, වැරදි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒතර ඕගොල්ලෝ මුලින්ම තෝරගන්න ඕනේ වැරදි ප්‍රශ්න ටික. ඕගොල්ලෝ වැරදි MCQ ප්‍රශ්න ටික තෝරගෙන ඕගොල්ලෝ වෙනම පොතක් ගන්න. CR පොතක් හරි මොකක් හරි පොතක් අරගන්න. නැත්නම් ඔය O level වල ලියල ඉතුරු වෙච්ච පොත්වල කොල ටිකක් හදාගෙන මම හදා ගන්න. මේ අරගෙන වැරදි MCQ ටික අරගෙන දැන් මම මෙතන ඔක්කොම ටික MCQ ටික සාකච්ඡා කරනවානේ. මම MCQ සාමාන්‍යයෙන් පේපරේම සාකච්ඡා කරනවා. MCQ තමයි මේන්ලි පේපර් ක්ලාස් එකේ කතා කරන්නේ. එතකොට මේ සාකච්ඡා කරන අතරවාරයේ තුල ඕගොල්ලන්ට වැදගත් කියලා හිතන දේවල් කටුකොළවල ලියා ගන්න. ඒක අර පොතේ ලියන්න එපා. කටුකොළවල නිකම් මොන හරි නැත්නම් ඒකට වේපර් ඩිස්කෂන් එකකට වෙනම පොතක් තියාගත්තත් කමක් නැහැ. මේ ගානේ මේක වැදගත්, මේ ගානේ මේක වැදගත්, ආ මේක මරුතනක්, මේක ෂෝට් නෝට් එකක්, මේක මතක තියාගත්තා නම් හොඳයි කියලා හිතන ඒවා එක්කෝ පේපරේ ලියා ගන්න. දැන් ගොඩක් කට්ටිය PDF පාවිච්චි කරන නිසා ඒක වෙනම කටුකොලයක ලියා ගන්න. ඊට පස්සේ ඔයාලා ඒ නෝට් එකක් පාවිච්චි කරලා ඔය සතියෙම දවස් කිහිපයක් අරගෙන, පැය කිහිපයක් අරගෙන, පැය ටිකක් වෙන් කරගෙන ඕගොල්ලෝ ඔයාලගේ වැරදි වෙච්ච ප්‍රශ්න වලට
ඒ ප්‍රශ්නය හදන විදිහ පැහැදිලිව ලියන්න. තමන් ඊළඟ දවසේ එහෙම ලියපු විවරණවල පොත්වල ළමයි ලියපු විවරණවල ෆොටෝ ටිකක් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට දාන්න. අර විසික කට්ටිය කරපු විවරණ ටික ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න මම දාන්නම් සහ නැත්නම් මම අද ළමයට දාන්න කියලා ඒක ඔයගොල්ලන්ට ගෲප් එකට දාන්න. එතකොට බලා ගන්න පුළුවන් කොහොමද විවරණයක් ලියන්නේ කියලා. විවරණයක් ලියද්දි ඕගොල්ලෝ ඔළුවේ තියාගන්න ඕන දෙයක් තමයි ඔයාලා ලියන විවරණය දිහා බලලා තව ළමයෙක් ඒ ගාන තේරුම් ගන්නවා කියලා. ඒ කියන්නේ ඕගොල්ලෝ ලියන්න ඕනේ ඔයාලා විවරණය ලියන්න ඕනේ ඔයාලා ලියන විවරණය කියෙව්වට පස්සේ අනිත් කෙනාට ගාන හදන විදිය තේරෙන්න ඕනේ. ඇයි මේ තීරණය ගත්තේ? ඇයි මේ සමීකරණය ගත්තේ? මේක හරියයි, මේක වැරදියි, මේ ප්‍රකාශය වැරදි කියලා තීරණය කරේ මොන තියරි කරුණු අනුවද? ඒ සියලුම දේවල් ලියලා තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් පේපර් විවරණයක් ලියනවා කියලා කියන්නේ MCQ ගණන් 4ක් 5ක් හදන්න යන වෙලාව. ඒක ප්‍රශ්නයක් නෑ. ඊට වඩා ලොකු වැඩක් වෙනවා විවරණයක් ලියද්දී. කියන්නේ එක MCQ ප්‍රශ්නයකට විවරණයක් ලියනවා කියලා කියන්නේ තියරි ගොඩක් මතක් වෙනවා. ඉතින් ඒ හින්දා සමහර MCQ වල විවරණ ලියද්දී පොත් පිටු එකමාරක් විතර ලියන්න පුළුවන්. හොඳට මහන්සිලා ලියන්න. අනිවාර්යෙන් මම පුළුවන් තරම් try කරන්නම් මේ අද හෙටම එහෙම ලියපු විවරණයක් ඕගොල්ලන්ට වෙන්නම්. හරි. අපි ඊළඟ වැඩේ නම් එහෙනම් ඔක අනිවාර්යෙන් පටන් ගන්න. වෙනම පොතක් ගන්න එකට වෙනම කොලර් සෙට් එකක් හරි ගන්න. මේ එහෙම කවුරු හරි විවරණ පෙන්වන්න ඕන නම් කියන මට හරිද කියලා බලා ගන්න ඕන නම් මට දාන්න PDF එකක් හදලා දාන්න දාද ළමයි ඈ. කියන්නේ ඔයගොල්ලෝ මොනා හරි මට එවනවා නම් එහෙම ලොකු දෙයක් එවනවා නම් ඒක මට PDF එකක් කරලා WhatsApp දාන්න. ෆොටෝ දාපුවම පිටක් බලා ගන්න අමාරුයි. මේ අර ටයිම් එකත් එකම යන එනකම මන්නේ බලද්දි PDF එකක් තිබ්බම මට එක දිගට බලන් යන්න පුළුවන්. හරි. එහෙනම් වැඩි දායමු. 9. හරි 9. මේක ලස්සන ගණන් ටිකක් තියෙන රචනා ගණන් වල අපි MCQ ටික සාකච්ඡා කරලිමු. 9 වෙනි එක කියනවා කාර්යයක් x සිට y දක්වා v නම් ඒකාකාර ප්‍රවේගයෙන්ද නැවත y සිට x දක්වා v2 නම් ඒකාකාර ප්‍රවේගයෙන්ද ගමන් කළේ නම් සම්පූර්ණ ගමන සඳහා සාමාන්‍ය වේගය මොකද්ද කියලා අහන්න. සාමාන්‍ය වේගය. මෙතන ළමයි බලා ගන්න මේ. දැන් මේ කතාව මෙහෙමයි. x සිට y දක්වා ගමනක් තියෙනවා. මෙතන x. මෙතන x. මෙතන y. දුර දීලා නැහැ. හැබැයි මෙයා යද්දී යන්නේ v1 ප්‍රවේගයෙන්ලු, එද්දී එන්නේ v2 ප්‍රවේගයෙන්ලු. තව වැදගත් දෙයක් තියෙනවා. මෙතන අහලා තියෙන්නේ මොකද්ද? සාමාන්‍ය වේගය. ගොඩක් ළමයි සමහර තැන් වලදී වරද්ද ගන්නවා. මෙන්න මේ වචනේ අහගන්න. සමහර ගණන් වල අපෙන් සාමාන්‍ය වේගය අහනවා. සමහර ගණන් වල සාමාන්‍ය ප්‍රවේගය අහනවා. හරි. දැන් මේ ගානේ අහන්නේ සාමාන්‍ය වේගය. සාමාන්‍ය වේගය කියලා කියන්නේ මුළු දුර බෙදීම මුළු කාලය බැරි වෙලා හරි අපෙන් ඇහුවා නම් සාමාන්‍ය ප්‍රවේගය. ඒ කියන්නේ මුළු විස්ථාපනය බෙදීම මුළු කාලය. ඔය දෙක නිකන් එක වගේමනේ කියලා හිතුනාට මේකේ ලොකු වෙනසක් තියෙනවා නේ. අහගන්න. දැන් මේ වගේ ගාන කරා ලොකු වෙනසක් තියෙනවා. දැන් ළමයි සාමාන්‍ය වේගය අහපුවාම අපි දාන්නේ මුළු දුරනේ. ඒ කියන්නේ මෙයා මෙතන ඉඳන් මෙතනට ගමන් කරපු ප්‍රමාණය මං ගන්නේ S කියලා. දැන් අපිට දීලා නැති නිසා මම මොකක් හරි අගයක් දා ගන්නවා වෙන කරන්නේ දෙයක් නැහැ නේ. එහෙනම් ගියපු දුර S, ආයෙ නැවත ආපු දුර S. එහෙනම් ගියපු මුළු දුර වෙන්නේ මේ. මුළු දුර වෙන්නේ මේ ගානට අනුව නම් 2S. ତර 2S බෙදන්න ඕන ගත වෙච්ච කාලෙින්. හැබැයි මුළු විස්ථාපනය හවන නම් සෝරි සාමාන්‍ය ප්‍රවේගය හවන නම් එන්නේ මුළු විස්ථාපනයේ වැඩිම කාලයනේ. එතකොට මේ සම්පූර්ණ ගමන අවසන් කරලා ඊට පස්සේ මුළු විස්ථාපනය කියේද? සම්පූර්ණ ගමන අවසන් කරලා ඊට පස්සේ මුළු විස්ථාපනය කියේද? පටන් ගත්ත තැනටම නැවත ඇවිල්ලා. එතකොට මුළු විස්ථාපනය වෙන්නේ බිඳුවයි. බැරි වෙලා හරි අපෙන් අහලා තිබුණේ ප්‍රවේගය නම් හදන්න දෙයක් නැහැ. එතකොට බිඳුව වෙදීම කාලයක්. එතකොට සාමාන්‍ය ප්‍රවේගය හෙවුවා නම් මේකේ උත්තරේ බිඳුවයි. දැන් ගොඩක් වෙලාවට ඒක එහෙම හොඳ වෙලාවට ඒක එහෙම උත්තරයක් දීලත් නැහැ. අහලා තියෙන්නේ සාමාන්‍ය වේගය. එහෙනම් පොඩ්ඩක් ඕන නෝට් ඩවුන් කරගන්න. මේ බැරි වෙලා හරි මේ වගේ තැනක සාමාන්‍ය ප්‍රවේගය හෙවුවා නම් මුළු ස්ථාපනයේ වෙදීම මුළු කාලයේ වෙන්නේ. එතකොට ගියපු තැන පටන් ගත්ත තැනටම නැවතවිලා කියලා කියන්නේ මුළු ස්ථාපනයේ බිඳුවයි. ඒත් බිඳුව වෙදීම ඕන මගයක් බිඳුවයි. බැරි වෙලා හරි මේ ගානේ අහලා තිබ්බනම් සාමාන්‍ය ප්‍රවේගයේ උත්තරේ බිඳුවයි. හරි දැන් අහලා තියෙන සාමාන්‍ය වේගයනේ අපි ඒක හදලා පෙන්නන්න බලා ගන්න.
එතකොට සාමාන්‍ය වේගය ලබා ගැනීම සඳහා මම දැන් ආයේ අපි ගානට එන්නම්. සාමාන්‍ය වේගය කියලා කියන්නේ මුළු දුර බෙදන්න ඕන ගත වෙච්ච මුළු කාලෙන්. දැන් ගානට අනුව මට පේනවා මම අතින් දාගත්ත S කියලා එකක්. එහෙනම් ගමන් තලපු මුළු දුර වෙන්නේ 2S. මොකද X දුරක් ගියා නැවත ඒකම ආවා. එතකොට ගමන් තලපු මුළු දුර වෙන්නේ 2S. බෙදීම මම ගන්නම් පළවෙනි ගමනට ගත වෙච්ච කාලය T1, දෙවෙනි ගමනට ගත වෙච්ච කාලය T2 කියලා. එහෙනම් T1 දන T2. දැන් වැඩේ තියෙන්නේ ඔය T1 සහ T2 මම හොයාගන්න ඕන. හරි. එහෙනම් මං T1 සහ T2 හොයාගන්නම් මෙහෙම. අමතරින් හොයාගන්නම්. X සිට Y දක්වා යන කාලය සලකලා ගන්න පුළුවන් මට මේ පැත්තට. දැන් ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ. එතන මට ගන්න පුළුවන් වේගය සමානයි දුර බෙදීම කාලය. ඒ කියන්නේ ළමයි මේ සමීකරණයෙන් ගන්න පුළුවන් කාලය සමානයි දුර බෙදීම වේගය. එහෙනම් කාලය මට ගන්න පුළුවන් T1 සමානයි ගමන් කරපු දුර වෙන්නේ S, වේගය වෙන්නේ V1. එහෙනම් ඔන්න එනවා X සිට Y දක්වා ගමන් කරපු කාලය. හරි. බෝඩ් එක දෙකට බෙදන්නම් කිව්වට දෙකට බෙදන්නම් වෙන්නේ නැහැ. බෝඩ් එක යනවා ගානකට. හරි. ඊට පස්සේ ඔය විදිහටම Y සිට ආපහු වෙන්න ගත වෙච්ච කාලේ මම ගන්නකොට Y සිට X දක්වා. එහෙනම් Y සිට X දක්වා ගත්තාම කාලය සමානයි. අර සමීකරණය ගන්නම් ආයේ කාලය සමානයි දුර බෙදීම වේගය. එහෙනම් T2 සමානයි ආපහු වෙන්නෙත් S දුරක් වේගය V2. එහෙනම් T1 ටත් උත්තරයක් ගන්නවා T2 ටත් උත්තරයක් ගන්නවා. එහෙනම් මෙන්න මේ සාමාන්‍ය වේගය සඳහා සාමාන්‍ය වේගය සමානයි 2S බෙදීම T1 කියලා කියන්නේ S බෙදීම V1, T2 කියලා කියන්නේ S බෙදීම V2. දැන් මේක සුළු කරමු මේ. දැන් මේක සුළු කරන ළමයි යට තියෙන පදේ මේ පොදු හරයක් ගන්න ඕන. පොදු හරයක් ගන්න නම් මෙයාව V2 ගෙන් වැඩි කරන්න ඕන, මෙයාව V1 ගෙන් වැඩි කරන්න ඕන. එහෙනම් V1S ධන sorry V2S ධන V1S බෙදීම V1 V2 වෙනවා. ඒතකොට මේක යනවා සම්පූර්ණයෙන් උඩට. සම්පූර්ණයෙන් උඩටම ගියපුවාම 2S වතාවක් V1 V2 යට එක්කිනාගේ දෙන්නගේ මෙස් තියෙන හින්දා මම ඒක එළියට ගන්නම්. එහෙනම් V1 ධන V2 කියලා එනවා. එහෙනම් උඩෙස්ත යටෙස් කපලා දාගියපුවාම අවසාන උත්තරය එනවා 2 V1 V2 බෙදීම V1 ධන V2. එහෙනම් උත්තරේ 1. හරි, උත්තරේ 1. අපහැදිලි නම් අහන්න මම ආයෙ කියලා දෙන්නම්. චුට්ටක් වේගය වැඩි වුණා නම් අපහැදිලි නම් අහන්න මම ආයෙ කියලා දෙන්නම්. නෝට් එක දාගන්න කට්ටිය ඉක්මනට දාගන්න. ඊළඟ අනිත් කට්ටිය පොඩ්ඩක් 10 වෙනි ගාන කියව ගන්න. මට විනාඩියක් දෙන්න මං එන්න. ගාන කියව ගන්න.
වැඩියම් ඊළඟාන්ට ඊළඟාණ කියන ළමයි මේ x සහ y යන ප්‍රක්ෂිප්තයන් දෙකක් එකවර කඳු ගැටක ගැටයක මුදුනේ සිට ප්‍රක්ෂේපණය කරනු ලැබේ. x තිරස් දිශාවට 20ක ප්‍රවේගයෙන්ද y තිරසින් අංශක 60ක් ආනත ඉහළ දිශාවට 40ක ප්‍රවේගයෙන්ද එකම තලයක චලිතව ආරම්භ කරයි. එකම තලයක කියලා කියන්නේ දැන් හිතන්නකෝ බෝඩ් එකේ ඇඳුත් එහෙම බෝඩ් එක කියන තලයේ තමයි මේ වැඩේ වෙන්නේ. හරි. ගානට එමු අපි. ඔගොල්ලන් එක්සෑම් මං හිතන්නේ ඕලෙවල් නිවාඩුවෙන් පස්සේ එක හම්බ වෙනවා නේද? එතකොට මේ පේපර් ක්ලාස් එක ගොඩක් වටී එකට. දැන් පේපර් පේමන්ට් පේපර්ස් තුනක් විතර කරලා යන්න පුළුවන් අපිට. හරි. ඒක වටී අනිවාර්යයෙන්ම ඔයාලගේ එක්සෑම් එකට. 10 වෙනි ප්‍රශ්නේ. 10 වෙනි ප්‍රශ්නේ කියනවා මේ ප්‍රක්ෂිප්තයන් දෙකක් එකවර කඳු ගැටයක මුදුනේ සිට ප්‍රක්ෂේපණය කරනු ලැබේ. දැන් කඳ මං ඔහම ඇඳ ගන්නම්. මෙන්න මෙතනින් ප්‍රක්ෂේපණ දෙකක් සිද්ධ වෙනවලු. එකක් x කියන එකේන තිරස් දිශාවට 20කින් ප්‍රක්ෂේපණය කරනවලු. මම පොඩ්ඩක් යටින් අඳ ගන්නම්. හරි. මම ගන්න මේ කන්ද x කියන එකේන මේ පැත්තට ප්‍රක්ෂේපණය කරනවා කියලා කියන තිරස් දිශාවට ප්‍රවේගය 20 mm ශ්‍රේණි එකයි. ඊට අමතරව තව එක්කෙනෙක් y කියන එකේන තව වෙනත් එක්කෙනෙක් තිරසට අංශක 60ක් ආනතව මෙන්න මේ දිශාවට ප්‍රක්ෂේපණය කරනවලු 40 mm වෙන එකයි කියලා කියන්නේ. ඒ කියන්නේ මෙයාගේ කෝණය වෙන්නේ අංශක 60යි. බලා ගන්න. එතකොට 20ක ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරන කෙනා එයා යන්නේ මෙන්න මෙහෙම. ආරම්භයේදී තිරස් පැත්තට ගියාට ගුරුත්වයේ යටතේ චලනය වෙනින්ද පොළොව පැත්තට එනවා. හරි. හැබැයි උඩට ප්‍රක්ෂේපණය කරන කෙනා ඔහු උඩට යන්නේ. උඩට ගිහිල්ලා ගුරුත්වාකර්ෂණ යටතේ මෙන්න පහළට වැටෙනවා. ඔන්නෝම යන්නේ. ඔන්න ඔය වගේ තමයි යනවා ඇත්තේ. හරි. මගේ මුලින්ම කියන කතාව තමයි පළවෙනි වගන්තියේදී කියනවා x හා y සමාන කාලයන් තුල ගමන් කරන සිරස් දුර සමාන වේ කියලා කියන එකනේ. එකම කාලයක් සලකපුවාම x ගමන් කරන දුර මුළු y ගමන් කරන්නේ සිරස් පැත්ත. බලන්න කතාව හරිද කියලා. දැන් බලන්න ළමයි මම x කියන එකේන වෙන මැන්දොත් x කියන එකේන වෙන මැන්දොත් x කියන එකේනගේ ආරම්භක ප්‍රවේගය වෙන්නේ මේ පැත්තට 20 විතරයි. x කියන එකේනගේ ආරම්භක ප්‍රවේගය මෙච්චරයි. හැබැයි y කියන එකේනගේ ආරම්භක ප්‍රවේගය මේ පැත්තට එකකුත් තියෙනවා මේ පැත්තට එකකුත් තියෙනවා. එහෙනම් මේ 40 කියන එකේන අපි කෑලි දෙකකට කඩන්න පුළුවන්. ඇත්තම තියෙන 40යි මේ පැත්තට. අංශක 60කට. ඒතර අපිට ඔය කෑලි දෙකකට කඩපුවාම කෝණයේ පැත්තට කඩනවා නම් අංශක 60 කියන එකේන 40යි cos 60යි. කෝණෙන් ඉවතට කඩනවා නම් 40යි sin 60යි. 40යි cos 60යි කියලා කියන්නේ 40 වතාවක් cos 60 කියලා කියන භාගය කියන්නේ 20යි. ඒ කියන්නේ මේ y කියන එකේනට ආරම්භයේදී මේ පැත්තට 20ක් තියෙනවා 20 mm ශ්‍රේණි එකක් තියෙනවා. ආරම්භයේදී ඉහළ දිශාවට 20යි 10යි මූල 3ක් තියෙනවා. මම ඒක මෙහෙම ලියන්නම්. 10යි මූල 3ක් තියෙනවා. සෝරි. 20යි මූල 3ක් තියෙනවා. ඒ කියන්නේ x සහ y ගත්තාම මේ දින y. x සහ y ගත්තාම ආරම්භක සිරස් ප්‍රවේග සමාන නැහෙනි. ඉතින් අපි කොහොමද කියන්නේ ආරම්භක සිරස් ප්‍රවේග සමාන නැත්තම් එකම කාලයේදී එකම දුරක් ගමන් කරනවා කියලා කියන්න බෑනේ. මොකද දෙන්නම ගමන් කරන්නේ එකම ගුරුත්වාකර්ෂණ ත්වරණය යටතේ. හැබැයි ආරම්භක ප්‍රවේග දෙක සමාන නැහැනේ. දැන් උදාහරණයක් විදිහට මේ බලන්න. මම වස්තු දෙකක් නිදහසේ ආරම්භක ප්‍රවේගයේ බිඳුවෙන් අතහැරියොත්. දැක්කන ඕගොල්ලෝ කියන්නේ මම මේ පෑන් දෙක එකම තැනින් අතහැරියොත් මං ඊටසේ අල්ල ගන්නත් ඕනේ එකම තැනින්. ඒ කියන්නේ මේ දෙන්නම ගමන් කරන්නේ එකට. ඒ දෙන්නම එකට ගමන් කරන්න හේතුව තමයි මෙයාගේ ප්‍රවේගයේ ආරම්භක ප්‍රවේගය සමාන වීම. හැබැයි ආරම්භක ප්‍රවේග සමාන නැත්නම් ඒ කියන්නේ ඉතින් මම වම් පැත්තේ පෑන අතාරින්දී දකුණු පැත්තේ පෑනට උඩට ප්‍රවේගයක් දෙනවන බානේ. දැක්කම මට එකම තැනකදී අල්ල ගන්න බෑ. ඒ කියන්නේ ආරම්භක ප්‍රවේග අසමානයි නම් ගමන් කරන දුරවල් සමාන වෙන්නේ නැහැ. ආරම්භක ප්‍රවේග අසමානයි නම් ගමන් කරන දුරවල් සමාන වෙන්නේ නැහැ. එහෙනම් මේ කියන ප්‍රකාශය වැරදි. ඒ ප්‍රකාශය වැරදි. එතකොට ළමයි ඒ ප්‍රකාශය වැරදි නම් හරි ඒ ප්‍රකාශය වැරදි නම් උත්තරවල 1 එන්න බෑ 2 එන්න බෑ 4 එන්න බෑ. හරිද? 1 2 4 එන්න බෑ. ඒ කියන්නේ මේ තර්ක හරි. දැන් මේ තියෙන භෞතික විද්‍යාවනේ මේක තර්ක. ඒතර අනිවාර්යෙන් පේපර් එකක් කරද්දී තර්ක තියෙන්න ඕන අපිට. එහෙනම් අපි පළවෙනි උත්තරේ කපලා දාන්න, දෙවෙනි උත්තරේ කපලා දාන්න, හතරවෙනි උත්තරේ කපලා දාන්න.
ඊට පස්ස ඊළඟ උත්තර දෙක දිහා බලන්න අහගන්න. ඊළඟ උත්තර දෙක දිහා බලන්න. ඒ උත්තර දෙකේම C කියන එක කෙනා හරි කියලා තියෙනවා. ඒ කියන්නේ C කියන ප්‍රකාශය අපි කියවන්න ඕනෙත් නැහැ. B කියන එක කෙනා ගැන උත්තරයක් ගත්තනම් හරි. B වල කියන්නේ මොකද්ද? X හා Y සමාන කාලයන් තුලදී තිරස්ව ගමන් කරන දුර සමාන වේ. ඒ කතාව හරියයි. මෙයාගෙත් ආරම්භක තිරස් ප්‍රවේගය 20යි. يعني x get ආරම්භක තිරස් ප්‍රවේගය. දැන් මේක විවරණ ලියද්දි මෙහෙමයි ලියන්නේ. විවරණයක් ලියනවා b කියන ප්‍රකාශන අදාළව ලියන්න තියෙන්නේ. x වල ආරම්භක ආරම්භක තිරස් ප්‍රවේගය 20 වේ. y get ආරම්භක තිරස් ප්‍රවේගය 20 වේ. එබැවින් ආරම්භක තිරස් ප්‍රවේගය සමාන බැවින් සහ එකම ප්‍රවේගයෙන් ගමන් කරන බැවින් මේ දෙන්න එකම කාලයක් තුලදී ගමන් කරන තිරස් දුරවල් සමාන වේ. තිරස් දුරවල් ඈ. එහෙනම් B කියන ප්‍රකාශය හරි. B කියන ප්‍රකාශය හරි කියලා කියන්නේ එහෙනම් උත්තරේ එන්න ඕනේ 3. මොකද C කියන එක නා කොහොමත් හරි උත්තර දිහා බලපුවාම C පොඩ්ඩක් කියවල බලමු. X හා Y කොහෙත්ම හමු නොවේ. අතරම හමු වෙන්නේ නැහැ. මොකද මෙයා උඩ යන්නේ. මෙයා මෙහෙ එන්නේ. මේ දෙන හමු වෙන්නේ නැහැ. එහෙනම් උත්තරේ B හා C කියන එක හරි. උත්තරේ B හා C කියන එක හරි. B හරි C හරි. උත්තරේ 3. එකොළොස්වෙනි ප්‍රශ්නේ මොකද එන්නේ නැහැ කියලා කිව්වනේ. උත්තර බලමු. මං කරේ කේස් එකක් කිව්වනේ. එකොළොස්වෙනි පොඩක් කියවලා බලමු. එකොළොස්වෙනි එක කියන්නේ මේ සිරස්ව ඉහළට u ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරන ලද වස්තුවක් ගමනේ 10 වන තප්පරයේදී මීටර 105ක් ගමන් කරනවලු නම් වස්තුවේ ආරම්භක ප්‍රවේගය කීයද කියලා අහනවා. 10 වෙනි තප්පරය කියලා කියන ළමයි දැන් මතකද අපි අර ගුරුත්වාකර්ෂණයේ වැටෙන වස්තුවක 10 වන තප්පරය කියලා කියන්නේ අර පළවෙනි තප්පරය කියලා කියන්නේ k වර්ග ඍණ බිංදුව වර්ග. අර ඊටු ටිකක් තියෙනවා. හරි ඊටු ටිකක් තියෙනවා. දෙවෙනි තප්පරය කියලා කියන්නේ දෙකේ වර්ග ඍණ කියන්නේ 10 වෙනි තප්පරයේදී ගමන් කරපු දුර sorry 200 වෙන්න ඕනද? ඉතින් උත්තරේද 200 වෙන්න ඕන කියලා කියන්නේ. බලමු අපි හදලා බලමු. හදලා බලමු. ඉතින් උත්තරයක් තිබ්බ නැත්නම් මම ඕල් දෙන්නම්. මට මතක විදිහට උත්තරයක් තිබ්බද කියලා බලමු. රූත් ඉන්නවද? අතුස්සන් බලන්න ඕන. කවුද මේ අනික කට්ට තියෙනවනේ අංජුල ඉන්නවා. කවුද මේ අපේ රූත් අනිත් එකනා දිනාලි නෝ දිනාලි හරි නෑ මට මතක අනික කට් එකේ නම් ටික දැක්කම හරි අනික හරි අපි වැඩි හදමු හරි 10 වන තප්පරයේ තුලදී ගමන් කරන දුර කියලා කියන්නේ ළමයි තප්පර 10ක දී ගමන් කරන දුරෙන් අඩු කරන්න ඕන තප්පර 9ක දී ගමන් කරන දුර හරි එහෙම දැන් කෙටි يعني කෙලිම සුළු කිරීමට යන් හරි. ඒ කියන්නේ 10 වෙනි තප්පරයේ තුරදී ගමන් කරන දුර කියලා කියන්නේ තප්පර 10ක දී ගමන් කරපු මුළු දුරෙන් අඩු කරන්න ඕන තප්පරයේ තප්පර 9ක දී ගමන් කරපු මුළු දුර. එතකොට මේක කියනවනේ ආරම්භක ප්‍රවේගය u කියලා. එතකොට කොහොමද ගුරුත්වා ත්වරණය යටතේ මේක වැටෙන්නේ? එහෙනම් මට කරන්න තියෙන්නේ දැන් 10වන තප්පරය තුල ගමන් කළ දුර කියලා කියන්නේ සමානයි තප්පර 10කදී ගමන් කරන
මුළු දුර අඩු කරන්න ඕන තත්පර 9කදී ගමන් කරන මුළු දුරෙන් එහෙම නේද? 10 වන තත්පරය තුලදී දෙවන තත්පරය තුලදී කියලා කියන්නේ තත්පර දෙකකදී ගමන් කරන මුළු දුර අඩු කරන්න ඕන පළවෙනි තත්පරය ගමන් කරපු දුරෙන්. ඒක කොහොමද යන්නේ වැඩි? ඒක රටාවක් නේ ඔක. ඉතින් මේ මැතමැටික්ස් හරි. මේ මැතමැටික්ස් කියන්නේ සාමාන්‍ය ගණිතය. ගණිතය කියලා කියන්නේ රටාවක්. හරි. එතකොට එහෙනම් 10 වන තත්පරය තුලදී කියලා කියන්නේ 10න් 9 අඩු කරන්න ඕන. එහෙනම් එහෙම දාපුවහම මට ලියන්න පුළුවන් නේද ළමයි? 10 වන තත්පරය තුලදී ගමන් කරපු දුර සමානයි 9 වන තත්පරය තුලදී ගමන් කරපු දුර කියලා කියන්නේ මම දැන් ඉහළට දානවා. ඉහළට නේ මේ දාන්නේ. එතකොට ඉහළට S සමානයි UT ධන භාගයක් AT වර්ග තමයි දාන්න වෙන්නේ. එතකොට මේක මම දාන්නම් තත්පර 10ක් සලකලා. එතකොට එන්නේ U වතාවක් 10 ධන භාගයයි මෙතන තියෙන 10. මොකද මම සමීකරණ දාන්නේ ඉහළට වතාවක් 10 වර්ගය. ඕකෙන් අඩු කරන්න ඕන 9 වන තත්පරය තුලදී ගමන් කරන දුර. ඒ කියන්නේ U වතාවක් තත්පර 9 ධන භාගයයි ඍණ 10 වතාවක් 9 වර්ගය. ඔන්න ඔහොම එකක් එන්නේ. ඕක තමයි කීයට සමානයි කියලා කියන්නේ 105ට සමානයි කියලා කියන්නේ. එහෙනම් මට ලියන්න පුළුවන් සුළු කරමු දැන්. 105 සමානයි 10ක් U ඍණ 5 වතාවක් ඍණ 5 වතාවක්. මොකද මේක මෙතන ධන ඍණ ඍණ වෙනවා. 10ෙන් 2 බෙදපුවාම 10 2කින් බෙදුවම 5ක් වෙනවා. 10 වර්ගය කියලා කියන්නේ 100. ඍණ ඍණ මේ පැත්තෙන් එනවා 9යි U ඍණ 5 වතාවක් 81 කියලා එනවා. එහෙනම් මෙතනින් එනවා 105 සමානයි 10යි U ඍණ 500යි ඍණ 9යි U ධන 5 වතාවක් 81 කියලා කියන්නේ 810 බෙදීම 2යි. ඒ කියන්නේ 405. 405. එතකොට මේ 10යි U සහ 9යි U සුළු වුණාම එනවා U කියලා. U මේ 405 මේ පැත්තට ගියපුවාම සහ මේ අනේ මේක සුළු කරලිමුකෝ. 4 ඍණ 500න්ට ධන 405ක් කියලා කියන්නේ එනවා. එතකොට ධන 95ක් කියලා. 95ක් කියලා එනවා. 105යි. එහෙනම් ළමයි U සමානයි 200යි කියලා තමයි නේ බිංදුවක් අඩුයි තමයි. හරි. U සමානයි 200යි එම් එස් රණේ කියලා එන්නේ. ඔව් එනම මේක ටයිපින් මිස්ටේක් එකක් මම හිතන්නේ. මේකටත් එතකොට දකුණක් දෙන්න වෙනවා අයනේ. හරි මේක සුළු කරගන්න සුළු කරගන්න සුළු කරන්න මෙහෙම. එතකොට 200ක් එන්න ඕනේ. හරි සුළු කරන්න මෙහෙම. තියරි ක්ලාස් ගැන අහලා තියෙනවා අද මම. තියරි ක්ලාස් මෙහෙමයි. මම දැනට 25 තරම් කරන්නේ නුග්ගේ කොට නෑ නුග්ගේ කොට රොටරි කරන්නේ 24 රිවිෂන් එකක් නේ. මේ රත්මලානේ දෙහිවල සහ ජායල තමයි දැනට 25 කරන්නේ. ඒකේ තොරතුරු ඕන නම් මේ මං ක්ලාස් එකේ නොකිය ඉන්න එක නේ ඇඩ් එකක් වගේ නිකන් නේද? අනේ කමක් නැහැ. ඉතින් මේ ක්ලාස් එකමනේ. වැඩිදුර විස්තර ඕන නම් මැසේජ් එකක් දාන්න මේ වට්ස්ඇප් මම නම්බර් එකට කියන්න මේ ක්ලාසස් තියෙන තැන සහ වෙලාවන්. ඔය ඉන්ස්ටිටියුට් වල කියන්නේ ඔය නගරවල තමයි කරන්නේ ජායල දෙහිවල රත්මලාන. ඒ හරි එකක් නම් විසිය දාන්න. දැන් ඔන්ලයින් එකක් තියෙනවා ඕනා. ඔව් 25 තියෙදි ඔන්ලයින් උත් කරනවා. හරි හරි වැඩේ දෙමුකෝ ආයේ. ආ තව දෙයක් මේ ඔය දෙහිවල ආවට කවුරු හරි ඉන්නවා නම් මේ හෙට එන්න පුළුවන් ෆ්‍රී එකක් තියෙනවා. මේ يعني ස්කූල් එක්සෑම් ටාගට් කරලා කරන මේ සෙමිනර් එකක්. මං හිතන මං අද අවස පෝස්ට් එකක් දැම්ම මං හිතන ගෲප් එකට. හැබැයි හෙට තියෙන්නේ. පුළුවන්කමක් තියෙනවා නම් ඇවිල්ලා ඒක කරගෙන යන්න. මේ එකේ ප්‍රැක්ටිකල් ටික කරනවා යාන්ත්‍ර විද්‍යාවට වෙනකම්. ස්කූල් එක්සෑම් ටාගට් කරලා මොකද නිවාඩු ඉවර වෙච්ච ගමන් ස්කූල් එක්සෑම් තියෙනවා ඕගොල්ලන්ට. හරි අපි ඊළඟ වැඩේට එමු. හොඳ හොඳ ගාන ටිකක් තියෙනවා ඉස්සරහට. ඉන්න පොඩ්ඩක් අපි වැඩේ යන් ඉස්සෙමන්ට. 12ක් 12 වෙනි ගාන කියලා කියනවා නම් නිකන් පොඩි ගානක් අහන්නේ. රූප සරහණක් දීලා තියෙනවා. අන්තරාලය මිලිමීටර භාගයක් වන මයික්‍රෝමීටර ස්කූප් ප්‍රමාණයක මානයකින් හම්බියක විශ්කම්බය සඳහා ලැබුණු පාට අංක 1.25 මිලිමීටර විය. ස්කෘප් ආමාණයේ ඉද්දහා කිනිහිර ස්පර්ශ කළ විට පිහිටි ආකාරයේ රූපය දැක්වේ. කම්බියේ නිවැරදි විශ්කම්බය මොකද්ද කියලා අහන්නේ.
ඔක්කොටම කලින් අඳුර ගන්න ඕන මෙතන තියෙන්නේ ඍණ මූලාංක දෝෂයක්ද ධන මූලාංක දෝෂයක්ද ඒ මූලාංක දෝෂය කීයද කියලා. හරි? මෙතන මුලින්ම ඒක අඳුර ගන්න ඕනේ. මේක ළමයි අපිට පැහැදිලිව පේනවා ප්‍රධාන පරිමාණයේ බිංදුව පේන්නවත් නැහැ. ඒ කියන්නේ මේක ඕනාවට වඩා තද වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේක ඍණ මූලාංක දෝෂය. ඍණ මූලාංක දෝෂයක් සමපාත වෙලා තියෙන 46 වෙනි රේඛාව. ළමයි ඍණ මූලාංක දෝෂයක් නම් මම මේක පොඩි ෂෝට් නෝට් එකක් වගේ දෙන්නම්. සාමාන්‍යයෙන් මේ මූලාංක දෝෂයක් කියවද්දී අහගන්න මේ ස්කෘපු මූල ධර්මයේනේ. ස්කෘපු මූල ධර්මයේදී දැන් ඍණ මූලාංක දෝෂයක් කියවද්දී හල ඒ කියන්නේ අතර මේක වමට කරකවල සහ දකුණට කරකවල ලියන්න පුළුවන්. ඒ කියන්නේ අතර මේක මම පොදුවේ නෝට් එකක් දෙන්නම්. මේ මම කතා කරන්නේ යන්නේ ස්කෘපු මූල ධර්මයේ තියෙන වගේ ස්කෘපු මූල ධර්මයේදී පාඨාංක කියවන දෙවිදියක් තියෙනවා. ඒ කියන්නේ පාඨාංකේ කියවන්නේ සාමාන්‍ය පරිදි වමට කරකවල නම් වමට කරකවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් නට් එකක් බ්‍රූ කරන අවස්ථාවේ ඒ කියන්නේ සාමාන්‍ය පැත්තර කියන්නේ වැඩි වෙන පැත්තර පාඨාංක අරගෙන නම් ඒ කියන්නේ වමට කරකවපුවම තමයි සාමාන්‍ය පාඨාංකේ වැඩි වෙන්නේ. ඒ කියන්නේ බිංදුව ඉඳන් වමට කරකවපුවම තමයි පාඨාංක වැඩි වෙන්නේ. ඒ කියන්නේ වැඩි වෙන දිශාවට. නැත්නම් අපිට ඇණයක් ගත්තොත් බුරුල් වෙන දිශාව. නැත්නම් ස්කෘප් මූල ධර්මයක පාඨාංකයක් ගන්න පුළුවන් දකුණට කරකවලා. දකුණට කරකවද්දි වෙන්නේ ළමයි ඇනේ හිර වෙනවා. එහෙම නැත්නම් දැන් ස්කෘපු يعني මයික්‍රෝමීටර් ස්කෘප් ප්‍රමාණයක් නම් ඉද්ද සහ කිනි හිර තවත් තද වෙලා ඇතුළට යනවා. හරි? ඒ කියන්නේ පාඨාංක අඩු වෙන අවස්ථාව. නැත්නම් ඇනේ ගත්තොත් ඇනේ හිර වෙන අවස්ථාව. නැත්නම් ගෝලමානයේ යටට යන අවස්ථාව. වමට කරකවනවා කියලා කියන්නේ ගෝලමානයේ උඩට යන අවස්ථාව. ගෝලමානයේ ඇනේ උඩට යන අවස්ථාව. දකුණට කරකවනවා කියලා කියන්නේ ගෝලමානයේ ඇතුළට යන අවස්ථාව. කියන්නේ බිංදුව ඉඳන් ඇතුළට යන අවස්ථාව. ඔය අවස්ථා දෙකේදී පාඨාංග කියන විදි දෙකක් තියෙනවා. හරි? විදි දෙකක් තමයි තියෙන්නේ. يعني වමට කරකවනවා නම් අපි සාමාන්‍ය පරිදි පාඨාංගය කියවන්න පුළුවන්. වමට කරකවනවා නම් පාඨාංගය කියලා කියන්නේ ප්‍රධාන පරිමාණයේ පාඨාංගය හරි ප්‍රධාන පරිමාණයේ පාඨාංගය ට එකතු කරන්න ඕන වට පරිමාණය මගින් කියවන පාඨාංකය. වට පරිමාණය මගින් කියවන පාඨාංකය කියලා කියන්නේ කුඩා මිනුම වැඩි කරන්න ඕන සමපාත වී ඇති කොටසක අගින්. සමපාත වී ඇති කොටසේ අගින්. හරි. මේ තියෙන්නේ ළමයි වමට කරකවනවා නම්. හරි. බලාගන්න. අපි තියරි ටික මතක් කරන් යන්නේ එප ක්ලාස් එකේ ඉදී අමතක වෙලා තියෙන තිර ටික මතක් කරන්න ඕන. හරි. මේ දිනේ වමට කරකවනවා නම් දකුණට කරකවනවා මෙන්න මෙහෙම එකක් තියෙන්නේ. මම යටි ලියන්නම් ඒක. වමට කරකවනවා නම් පාඨාංක කියවන්නේ මෙහෙම. දකුණට කරකවනවා නම් පාඨාංක කියවන්නේ මෙහෙම. පාඨාංකය සමානයි ප්‍රධාන පරිමාණය මගින් කියවෙන පාඨාංකය ඔකට එකතු කරන්න ඕන කුඩා මිනුම වතාවක් මුළු කොටස් ගානෙන් අඩු කරන්න ඕන සමපාත වෙලා තියෙන කොටස. ඔන්න ඔහම එකක් එන්නේ. මතකද ඕක? මේකට හේතුවත් මම පොඩ්ඩක් නෝමල් එකේ කියන් යන්නම්. මේකට හේතුව තමයි සාමාන්‍ය ළමයි දකුණට කරකවල. දැන් මේ රූපසටහන බලන්නකො. මේක වෙලා තියෙන්නේ ඉද්ද සහ කිනිහිර ගාවට හරියට يعني හරියටම ආව නම් බිංදුවට බිංදුව ස්පර්ශ වෙන්න ඕන. ඊට පස්සේ තව කොටස් හතරක් කරකෙවුවට පස්සේ නේද 46 ගාවට එන්නේ. ඒ කියන්නේ 46 කියලා සමපාත වුණාට මේක කරකවල තියෙන කොටස් හතරයි. ඒ කියන්නේ වට පරිමාණය තුල ගමන් කරලා තියෙන්නේ මිලිමීටර يعني අදාළ කුඩා මිනුම්ෙන් කොටස් හතරයි ගමන් කරලා තියෙන්නේ. ඒ නිසා මේ 46 කියලා සමපාත වුණාට පාඨාංකය 46 නෙමෙයි. මොකද දකුණට කරකවල මේක කිර කරලා තියෙන තව ටිකක්. එහෙනම් මේකේ දෝෂය වෙන්නේ එතන මේක ඍණ මූලාංක දෝෂයක්. ඒතර ඍණ මූලාංක දෝෂය වෙන්නේ මුලින්ම දෝෂය හංගින්න. මේක ඍණ මූලාංක දෝෂය වෙන්නේ
අතන ප්‍රධාන පරිමාණය මිලිමීටර් එකට වඩා පාස් කරලා නැහැ කියලා තමයි අපි දන්නේ මෙතනදී. එහෙනම් ඍණ මෙතන කුඩා මිනෝ 0.01 මිලිමීටර් වතාවක් සමපාත වෙලා තියෙන කොටසේ අගය කියලා ගන්න වෙන්නේ 50.46යි. ඒ කියන්නේ මෙතන දෝෂය වෙන්නේ ඍණ 0.04 මිලිමීටර්. එහෙනම් ඍණ මූලාංක දෝෂයක් තියෙනවා නම් ළමයි අපි නිවැරදි පාඨාංකය ගණනය කරන්න මේ ඍණ මූලාංක දෝෂය අර අපි ලබාගත් පාඨාංකයට එකතු කරන්න ඕනේ නේද? 1.25ට එකතු කරනවා 0.04ක්. ඒ කියන්නේ 1.29 මිලිමීටර්. 1.29 මිලිමීටර් උත්තරේ 4. හරි 1.29 මිලිමීටර් උත්තරේ 4. හරි අපි ඊළඟට යන ඊට පස්සේ තියෙන දෝෂ ගණනය කිරීම කියල එකක් නේද? කියනවා ගණකයක පැත්තක දිග මැනීමේදී 2%ක දෝෂයක් ඇති වෙනවලු. ඒ කියන්නේ භාගික දෝෂය දීලා තියෙන්නේ. සෝරි ප්‍රතිශත දෝෂය දීලා තියෙන්නේ. මෙහිදී ගණකයේ මුල් ශ්‍රේෂ්ඨඵලය ගණනය කිරීමේදී ඇතිවන දෝෂය කොපමණද කියලා කියනවා. දැන් මායක පොඩි මේ රුත් මනම් ඉවලා තියෙන එක පොඩ්ඩක් බලන්නම්. හරි බලන්න මොකද්ද කියලා මම කේස් එක. ඔව් මයික් බලලා ගන්න. හරි බලන්න මේ දහතුන් වෙනි එක කියනවා ගණකයක පැත්තක දිග මැනීමේදී 2%ක ප්‍රතිශත දෝෂයක් ඇති වේ. මෙහිදී ගණකයේ මුල් ශේෂඵලය ගණනය කිරීමේදී ඇතිවන දෝෂය මොකක්ද කියලා අහනවා. මේක ළමයි මෙහෙමයි. සාමාන්‍යයෙන් මම මේක කතා කරලා ඉන්නම් ඔක්කොටම කලින් දෝෂ ගණනය කරන්නේ කොහොමද කියලා. අපි දැන් ඕනම මිනුම් උපකරණයක් භාවිතා කරලා මනිද්දී දෝෂ කියන එක ඇති වෙනවනේ. දෝෂ ඇති වෙන්නේ නැති කියන්නේ දෝෂ නැති නෑ අනිවාර්යෙන් දෝෂ ඇති වෙනවම තමයි මොනවා හරි. පොඩි හරි දෝෂයක් ඇති වෙනවා. එතකොට ඒ ඇති දෝෂ සහිත මිනුම් දෙකක් භාවිතා කරලා ගණනය කිරීමක් කරද්දී හැමතිස්සම සිද්ධ වෙන්නේ දෝෂය වැඩි වෙන එක. කවදාවත් දෝෂය අඩු වෙන විදිහට ගණනය කරන්න බෑ. ඒ කියන්නේ තියෙන දෝෂය තව චුට්ටක් වැඩි වෙනවා මිසක් ගණනය කිරීමේදී දෝෂය අඩු වෙන්නේ නෑ. දැන් මෙහෙම ගමුකෝ. අපි මොකක් හරි x කියලා දැම පොදුවේ ගන්න. හරි හොඳට අහගන්න. මේක නෝට් එකක් දාගත්තත් කමක් නෑ. දන්න ටිකක් තිය. මොකද මේ ගොඩක් තැන්වල මේ දෝෂ ගණනය කිරීම කෙනෙක් කරන්නේ නෑ. මම කියන ගොඩක් තැන්වල සමහර තැන්වල මේ දෝෂ ගණනය කිරීම කෙනෙක් කරන්නේ නැහැ ක්ලාසස් වල. සමහර ක්ලාසස් වල කරනවා. හැබැයි මේවා මේ ස්කූල් පේපර්ස් වල අහනවා. සහ ඉතින් එක්සෑම් එකේ තහන්න පුළුවන්. දැන් හිතමුකෝ යම් කිසි මිනුමක් මම ලබා ගන්නවා x කියලා. මිනුම ගන්නවා නම් x කියලා. එතකොට x කියන මිනුම අනිද්දි සිදුවන දෝෂය මම ගන්නම් ඩෙල්ටා x කියලා. මේ තියෙන්නේ x හි සිදුවන දෝෂය. හරි x x කියන එකේ මනින්දි සිදුවන දෝෂය තමයි මේ තියෙන්නේ. ගොඩක් කලකට සිදුවෙන්න පුළුවන් දෝෂය කුඩා මිනුමට සමානයි. හරි. එතකොට තව මම මිනුමක් ගන්නම්, තව මිනුමක් ගන්නම්, මිනුම 1 මේ තියෙන මිනුම 2 මම ගන්නම් y කියලා. මම ගන්නම් ඩෙල්ටා y කියලා ගන්නම්. ඒ y කියන එකේ නා y හි සිදුවන දෝෂය. අහගෙන ඉන්න හොඳට. මං x කියලා දෝෂ මිනුමක් ගත්තා. x කියලා කියන්නේ මොකක් හරි එක මිනුමක්. ඒ මිනුමේදී සිදුවෙන්න පුළුවන් දෝෂය ඩෙල්ටා x කියලා ගන්නවා. ගොඩක් වෙලාවට මේක උපකරණයේ කුඩා මිනුමට සමානයි. හරි. මිනුමේ
දෙක මිනුම දෙක කියන එක්කෙනා මොකක් හරි මිනුමක් වෙන්න පුළුවන්. ඒක මම y කියලා ගන්නවා. මෙයාව මනින්දි සිදු වෙන්න පුළුවන් දෝෂය මම delta y කියලා ගන්නම්. ඒක ඒ y මැනින උපකරණයට අනුව වෙනස් වෙනවා. හරි ආගන්නකෝ. එතකොට සාමාන්‍යයෙන් මේ දෝෂ කියලා කියන්නේ දැන් මේ තියෙන්නේ මොකක් හරි මිනුමක් මනින්දි සිද්ධ වෙන්න පුළුවන් දෝෂය. ඕක ගොඩක් කරාට උපකරණයේ කුඩා මිනුමට සමානයි. හරි. නැත්තම් ආගන්න. දෝෂ ගැන මෙහෙමයි. දෝෂ ගැන මුලින්ම ඉඳන්ම දන්නේ නැත්තම් මම ওই දෝෂවල මට මැසේජ් එකක් දාන්න. මම ඕක රෙකෝඩින් වගේ තියෙන ඕන දාලා ඒක කරගන්න. මොකද දෝෂ මුලින් ඉඳන් කතා කරන්න කියන ලොකු වෙලාවක් යනවා. ටේප ක්ලාස් එකේ මම තැන් තැන් වලින් ඕක කතා කරනවා. දැන් මම මෙතනදී පොඩ්ඩක් මතක් කරන්නේ මිනුම මේ කියන්නේ මිනුම් දෙකක් තුනක් භාවිතා කරලා ගණනය කිරීමක් කරද්දී දෝෂයට මොකද වෙන්නේ කියන එක. හරි දැන් ළමයි දෝෂය ලබා ගන්න මිනුම x නම් සිදු වෙන්න පුළුවන් දෝෂය delta x නම් මිනුම එකේ සිදුවන භාගික දෝෂය මොකක්ද කියලා පොඩ්ඩක් බලන්න. හරි ඒ කියන්නේ මිනුම එක කියන එකනාගේ භාගික දෝෂය වෙන්නේ delta x බෙදීම x. ඒ වගේම මිනුම දෙක කියන එකනාගේ භාගික දෝෂය කියලා කියන්නේ delta y බෙදීම y. හරි මේ තියෙන්නේ x ගේ සිදුවන භාගික දෝෂය, මේ තියෙන්නේ y ගේ සිදුවන භාගික දෝෂය. දැන් අපි හිතමු යම් කිසි වෙනත් භෞතික රාශියක් ගණනය කරනවා. ආගන්න වෙනත් භෞතික රාශියක් ගණනය කරනවා x සහ y ගුණ කරලා කියලා හිතන්නකෝ. ඒ කියන්නේ x සහ y ගුණ කරලා මම අලුත් භෞතික රාශියක් ගණනය කරනවා. එහෙම මම වෙනත් භෞතික يعني ලබාගත්ත මිනුම් දෙකක් භාවිතා කරලා ගණනය කරද්දී ගුණ කිරීමකින් හෝ බෙදීමකින් මම ඒක උත්තර ගන්නවා නම්. හරි? يعني ගුණ කිරීමකින් හෝ බෙදීමකින් මම ඒක උත්තර ගන්නවා නම් මේ අවසානට හම්බෙන ප්‍රතිඵලයේ සම්පූර්ණ භාගික දෝෂය. ඒ කියන්නේ අවසානට හම්බෙන ඉසෙඩ්නේ. එහෙනම් ඩෙල්ටා ඉසෙඩ් බෙදීම ඉසෙඩ් කියන එක කියන අවසානට හම්බෙන ප්‍රතිඵලයේ භාගික දෝෂය සමානයි මේ එක් එක් මිනුම් වලදී සිදුවන භාගික දෝෂයන්ගේ එකතුවට. ඒ කියන්නේ මිනුම ලබා ගන්නේ ගුණ කරලා හෝ බෙදලා නම් දෝෂය එකතු වෙනවා. මතක තියාගන්න. හරි. යම්කිසි භෞතික රාශීන් කිහිපයක් ගුණ කරලා හෝ භෞතික රාශීන් කිහිපයක් බෙදලා උත්තරයක් ගන්නවා නම් ඒ අවසානයේ හම්බෙන උත්තරේ භාගික දෝෂය අර භාගික දෝෂයන්ගේ එකතුවට සමානයි. ඒක බෙදුවද ගුණ කරාද කියලා අදාළ නැහැ. දෝෂය එකතු වෙනවා. දෝෂය අඩු වෙන්නේ නැහැ කිසිම වෙලාවක. දෝෂය එකතු වෙනවා. මතක තියාගන්න. හරි. යම්කිසි භෞතික රාශීන් දෙකක් එකතු කරලා හෝ ගුණ කරලා හෝ බෙදලා උත්තර ගන්නවා නම් ඒකේ භෞතික ඒකේ මේ සම්පූර්ණ දෝෂය කියන එක නා එකතු වෙනවා. එතකොට මෙහෙම ගත්තොත් එහෙම යම්කිසි භෞතික රාශියක් x ගේ වර්ගය වතාවක් y ගේ තුන්වෙනි බලය වගේ ගත්තොත් එහෙම. ඒ කියන්නේ යම්කිසි භෞතික රාශියක් මම ගුණ කරලා කියන්නේ වර්ගයක් බලයක් විදිහට ගන්නවා. එහෙම වුණොත් එහෙම වෙන්නේ අහගන්න ඩෙල්ටා ඉසෙඩ් බෙදීම ඒ කියන්නේ ප්‍රතිඵලයට අදාළ භාගික දෝෂය වෙන්නේ x වල භාගික දෝෂය කෙලින්ම වර්ග කරලානේ තියෙන්නේ. දෝෂය දෙගුණයක් වෙනවා. ඕකට එකතු කරන්න ඕන y ගේ භාගික දෝෂය තුන් ගුණයක් වෙනවා. ඒ කියන්නේ දැන් වර්ග කරලා ගත්තොත් දෝෂය දෙගුණයක් වෙනවා. ඝන කරලා ගත්තොත් දෝෂය තුන් ගුණයක් වෙනවා. හතරේ බලය ගත්තොත් දෝෂය හතර ගුණයක් වෙනවා. ඉතින් ඒ නිසා ඔය වර්ග පද, ඝන පද භාවිතා කරනවා නම් සුළු කිරීම වලදී ඉතා පරිස්සමින් ආදේශ කරන්න ඕනේ. මොකද හේතුව ඉතා පරිස්සමින් සුළු කියන්නේ මේ මිනුම් ලබා ගන්න ඕන. පොඩි හරි වැරද්දක් වුණොත් ඒ වැරද්ද හතර ගුණයක් තුන් ගුණයක් විතර වෙනවා ඝන කරද්දී. හරි එහෙනම් දැන් ඔකට අදාළව මේ ඝනට අදාළව පොඩ්ඩක් බලමු. ඝන කියන්නේ ඝනකයක පැත්තක දිග මැනීමේදී 2% ප්‍රතිශත දෝෂයක් උනාලු. කියන්නේ ප්‍රතිශත මේ 100ට 100 වැඩි කරපුවාම තමයි ප්‍රතිශත දෝෂය එන්නේ. දැන් ළමයි වර්ගඵලයේ ගන්න ගුණ කරලානේ කියන්නේ x වතාවක් y නේ ගන්න වර්ගඵලයේ කියලා කියන්නේ. එහෙනම් වර්ගඵලයේ මොකද වෙන්නේ? දැන් ගුණ වෙනවා නම් දෝෂය එකතු වෙනවා. ඒතකොට දිග මැනීමේදී සිදු වෙන දෝෂයක් 2%යි. උස මැනීමේදී සිදු වෙන දෝෂයක් 2%යි. එහෙනම් අවසාන වශයෙන් මේක ප්‍රතිඵලය වෙන්නේ 4%ක් වෙනස් වෙනවා කියන්නේ. දෝෂය 4%ක් වෙන උත්තරේ 4.
ඒක ගොඩක් අමාරු නෑ හරි අර මේ තියරි පාර්ට් එක දැනන් හිටියනම් අමාරු නෑ ගන්න මොකද වර්ගඵලය ගන්න දිගක් සහ තව දිගක් ගුණ කරලා ඒතර ගුණ කරද්දි දෝෂය එකතු වෙනවා හරි මොනවා ප්‍රශ්න තියෙනවා නම් අහන්න දෝෂවලදී තියරි පාර්ට් එක නැත්තම් පොඩ්ඩක් මට හත් කියන්න මම ඒකේ රෙකෝඩින් ටිකවත් අදාළ ටිකවත් දෙන්න හරි කනෙක්ෂන් ප්‍රශ්න නිසා කීප දෙනෙක්ම ගිහිලා නේද දාලා තියෙනවා ඒ කට්ටියන රෙකෝඩින් මම මා රෙකෝඩින් මේ නොදී ඉන්නේ නැහැ මම කොහොමත් ඔහො YouTube දාන්න ඒතර ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් නමුත් හැබැයි මේ පුළුවන් තරම් try කරන්න ළමයි මේ class එක මේ වෙලාව ඉවර කරගන්න මොකද ඕගොල්ලන් ගර වටිනා කාලය තමයි ඊට පස්සේ රෙකෝඩින් බාන පාවිච්චි කරන්නේ ඔය මොනා කිව්වත් දැන් අපිට පැය 3ක් class එක set වෙන්නේ අඩුම තල පැය තුනේ රෙකෝඩින් එකක් බලනවා කියලා කියන්නේ අනිවාර්යෙන් ඕගොල්ලෝ පැය 4ක් 5ක්වත් ඔකට අයින් කරනවා. නවත්ත නවත්ත බලන්නේ. ඒකර ඒ වගේ වුණාම ඕගොල්ලෝ හිතන්නේ පාඩම් කරා කියලා. ඒ ටයිම් එකේ පාඩම් කරා කියලා හිතන්නේ. ඕගොල්ලෝ මොනා හට හරි රෙකෝඩින් බලන්න කාලයක් වැය කරනවා නම් ඒ වැය කරන කාලය පාඩම් කරා කියන ගණිත ගන්න එපාරේ. රෙකෝඩින් බලනවා කියලා කියන්නේ පාඩම් කරනවා නෙමෙයි. ඒ නිසා කවුරු හරි රෙකෝඩින් බලලා හිත සංස ගන්නවා නම් අම් පාඩම් කරා කියලා ඒක නෑ ඔයාලා රෙකෝඩින් බලනවා කියලා කියන්නේ මිස් වෙච්ච ටිකක් අල්ල ගන්නවා කියන්නේ පාඩම් කරනවායි රෙකෝඩින් බලනවායි කියලා කියන්නේ දෙකක් ඒ නිසා රෙකෝඩින් එකතු කරගන්න එපා මුලින්නම් කියන්නේ මම ලින්ක් එක දානම් ගෲප් එකේ YouTube channel එකේ ඒක ගොඩක් මේ ගොඩක් උඩ reach වෙච්ච එකක් නෙමෙයි දැන් තමයි මම YouTube channel එක හැට පටන් ගන්න තියෙන්නේ නැහ මුළු ශේෂ්ඨ ඵලයේම කියන එක 6න් වැඩි කරාට ඒක නියතය කියන වැඩි කරන්නේ. එතකොට ඒක මේ මිනුම් වලට බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ කියන්නේ මෙතන එන උත්තරේ අර මුළු ශේෂ්ඨ ඵලයේ දහලා තියෙන්නේ. මුළු ශේෂ්ඨ ඵලයේ ගද්දි කොහොමද පැති 6ක් නේ ගන්න. හැබැයි පැති 6 ගද්දි අපි ලබා ගත්ත මිනුමක් නැවත ගුණ කිරීමක් කරන්නේ නැහැ නේ. කියන්නේ අපි ලබා ගත්ත මිනුමකින් ආයි ගුණ කරන්නේ නැහැ නේ. ඒ නිසා දෝෂය තවම මුකුත් වෙන්නේ නැහැ. කියන්නේ දෝෂය වෙන කිසි දෙයක් වෙන්නේ නැහැ ඊට පස්සේ කියන්නේ වර්ගඵලය හොයාගෙන එක් පැත්තක වර්ගඵලය හොයාගෙන ආය 6 6ෙන් ගුණ කරනවා කියලා කියන 6 කියලා කියන්නේ අපි ලබාගත්ත මිනුමක් නෙමෙයි. ඕකේ දෝෂයක් නැහැ. එතකොට ආය දෝෂය වැඩි වීමක් වෙන්නේ නැහැ. හරි? ආය දෝෂය වැඩි වීමක් වෙන්නේ නැහැ. හරි ඒ නිසා මේ මං කී කිය හිටියේ රෙකෝඩින් බලන්න යන්න එපා දරුවෝ. රෙකෝඩින් බලනවා කියන එක පුළුවන් තරම් අඩු කරගන්න මම ඔය YouTube channel එක ඔක දාන්නේ තව වෙනත් ළමෙක් බලයි කියලා හිතාගෙන මේ මම YouTube channel එකේ විස්තර නම් මම ඔක්කොම ටික දාන්නම් group එකට. ඔයගලන්ට තියෙන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන්. ඉතින් මට වෙලාවත් time එකක් තිබ්බොත් මම ඔයගලන්ට උත්තර දානවා. හරි. 14 අපි යන්නේ මීට වැඩේට. 14 කියනවා මේ ඒ අනු ගෝලමානයක පාද දෙකක් අතර දුර නම් ගෝලමානයේ පාදයක සිට ශීර්ෂයේ sorry පාදයක සිට ස්කෘප්පේ ශීර්ෂයට ඇති කෙටිම දුර මොකක්ද කියලා අහන්නේ. ඕකනම් අපි අර ඔප්පු කිරීමේ ගන්නවා මම පොඩ්ඩක් හදලා පෙන්නන්නම්. ගෝලමානයේ පාද තුන ළමයි තියෙන්නේ සමපාද ත්‍රිකෝණයක ශීර්ෂ තුනක තමයි ශීර්ෂ තුනේ තමයි තියෙන්නේ. එතන මෙතන එක පාදයක් තියෙනවා මෙතන අනිත් පාද තියෙනවා මෙතන අනිත් පාද තියෙනවා. මැද තමයි කේන්ද්‍රය තමයි අර අර මේ අපේ ස්කෘප්පු දුර තියෙන්නේ. එතකොට මෙන්න මේ දුර නෑහන කීයද කියලා. මේ දුර a කියලා දීලා තියෙනවා. එතකොට මේක මෙහෙම ලම්බ සමච්ඡේද දෙකක් ගහපුවාම අනිවාර්යෙන් මෙන්න මේ ත්‍රිකෝණය මෙන්න මෙතන තියෙන ත්‍රිකෝණය මේ පාදයේ කෙලින්ම a වෙදීම දෙකක් වෙනවා. මේක අංශක 30ක් වෙනවා. මොකද මේ සම්පූර්ණ කෝණයේ අංශක 60යි. එතකොට මේක කෝණ සමච්ඡේද දෙකක් තමයි වදින්නේ. එතකොට මේක අංශක 30ක් වෙනවා. මේක ලම්බකයි. මෙන්න මේක තමයි අහන්නේ මෙන්න මේ මම ගන්න එක x කියලා x ව තමයි අහන්නේ. එහෙනම් දැන් බලන්න මේ කෝණයක් එක්ක මේ කෝණයට අනුරූපව මේක කර්ණය මේක බද්ධපාදය. බද්ධපාදය සහ කර්ණය සම්බන්ධ වෙන ත්‍රිකෝණමිතික සම්බන්ධය තමයි cos 30.
එහෙනම් කොස් 30 සමානයි සක බද්ධපාදයේ බෙදීම කර්ණය කියන්නේ ඒ බෙදීම දෙක බෙදීම කර්ණය x තමයි හොයන්න ඕනේ x මේ පැත්තට නම් ගිහලා cos 30 අනිත් පැත්තට නම් යන්නම් එහෙනම් x සමානයි a බෙදීම දෙක බෙදීම cos 30යි එතකොට cos 30 කියලා කියන්නේ මූල 3 බෙදීම දෙකයි දෙකට මේ දෙක කැපිලා යනවා එතකොට උත්තර එනවා a බෙදීම මූල 3යි කියලා a බෙදීම මූල 3යි උත්තරේ 2 ඒ බෙදීම මූල 3යි. ඔවා ලේසි. මේ වගේ ප්‍රශ්න කොට දා ගන්න ඕන කොහොම හරි. 15. 15 කියනවා එක්තරා මිනුම් උපකරණයක ප්‍රධාන පරිමාණ කොටස් n ඍණ 1 සංඛ්‍යාවක් වර්ණීය පරිමාණය කොටස් n සංඛ්‍යාවට බෙදා ඇතනම් උපකරණයේ කුඩා මිනුම වන්නේ ප්‍රධාන පරිමාණයේ කොටස් කීයද කියලා අහන්නේ. දැන් අපි දන්නවා කුඩා මිනුම මේක මේ වගේ ගණන් කලින් කළු අපි. ඒ කියන්නේ කුඩා මිනුම සම්බන්ධ ගණනක් කුඩා මිනුම කියලා කියන්නේ ප්‍රධාන පරිමාණයේ කොටසක අගය වතාවක් එක ඍණ ප්‍රධාන පරිමාණයේ කොටසක අගය මම x කියලා ගන්නම්. අතර මේ කුඩා මිනුම x වගේ කී ගුණයක්ද කියලා නහන්නේ. ඒ කියන්නේ x වගේ මේ ගාණේ තේරුම අවසානට කියන්නේ මිනුම වන්නේ ප්‍රධාන පරිමාණ කොටස්. ඒ කියන්නේ ප්‍රධාන පරිමාණයේ මෙන් කී ගුණයක්ද කියලා අහන්නේ. එහෙනම් එක ඍණ ප්‍රධාන පරිමාණයේ කොටස ගණන් අරන් තියනවා කියලා කියන්නේ n ඍණ එක ප්‍රමාණයක් බෙදීම n. මේක සුළු කරන්න. එතන x වතාවක් n ඍණ n ධන එක බෙදීමෙන් කියලා එන්නේ n ten කැපිලා ගියපුවා මට එනවා ප්‍රධාන පරිමාණයේ කොටස් වතාවක් එක බෙදීමෙන් කියලා උත්තරේ. එහෙනම් ප්‍රධාන පරිමාණයේ කොටස්ක අගයමෙන් එක බෙදීමෙන් ගුණයක් උත්තරේ 1. උත්තරේ 1. මෙලෙසි හරි මෙලෙසි මේවා ඇති දෙයක් නැහැ. දැන් 16 ගෝලමානයක වෘත්ත පරිමාණය සමාන කොටස් 250කට බෙදා ඇත ගෝලමානයේ කුඩා මිනුම මෙච්චරක් නම් ගෝලමානයේ ස්කෘප්පු අන්තරාලය මොකද්ද කියලා අහන්නේ. ඒතර ස්කෘප්පු පරිමාණයක කුඩා මිනුම කියලා කියන ළමයි මේකනේ. කුඩා මිනුම සමානයි අන්තරාලය බෙදන්න ඕන වට පරිමාණයේ කොටස් ගාණෙන්. වට පරිමාණයේ කොටස් ගාණෙන්. ආ ගන්න. ඒතර මේක කියන විදිහට කුඩාම මිනුම 2.5 වැඩි කිරීම 10 ඍණ 3 සෙන්ටිමීටර සමානයි අන්තරාලය තමයි අහන්නේ. මම අන්තරාලය කොහොමද දාන්නම්? බෙදීම වට පරිමාණයේ කොටස් ගන්න 250යි. එහෙනම් අන්තරාලය ගණනය කරන්න නම් 250 කියලා මේ පැත්තෙන් ගුණ කරන්න තියෙන්නේ. ඒකෝර 2.5 වැඩි කිරීම 10 ඍණ 3 වතාවක් 250 සෙන්ටිමීටර කියලා එන්නේ. ඔක සුළු කරලා ගමු අපි. ඔක සුළු කරපුවාම එනවා දෙසිය පණහයි දෙසිය පණහයි කියලා කියන 625යි තොර 25 25 625යි 625 වැඩි කිරීම 10 ඍණ 3 සෙන්ටිමීටර කියලා එන්නේ. ඒ කියන්නේ සෙන්ටිමීටර වලින් ගත්තොත් 0.625යි සෙන්ටිමීටර. එහෙනම් උත්තරය වෙන්නේ 2. හරි උත්තරය 2. තොර මේ මම එක ළඟ ගණන් තුනක් තිබ්බා ඒ ගණන් තුනම නිකන් සුළු කරලා උත්තරය දාන්න විතරයි තියෙන්නේ. ලොකු තරක තිබුණ නෑ එකේ. හරි ලොකු තරකයක් නෑ නිකන් සුළු කරලා උත්තර දාන්න තියෙනවා. 17 තියෙනවා පොඩ්ඩක් හොඳ ගාණක්. තරකයක් තියෙනවා පොඩ්ඩක් කල්පනා කරන්න තියෙන ගාණක්. 17 බලන්න. 17 කියනවා බල දෙකක දෛශික එකතුව බල දෙකේ දෛශික අන්තරයට ලම්බක වේ. බල දෙක සම්බන්ධයෙන් කර ඇති පහත ප්‍රකාශ සලකා බලන්න. මේක කියවද්දි අත්දැකීම් තියෙන ළමයෙක්ට දේවල් ටිකක් මැවෙනවා. මට අත්දැකීම් තියෙන හින්දා මට මේ ගාන කියවද්දි මෙන්න මෙහෙම එකක් තේරෙනවා බලන්නකෝ. දැන් දෛශික දෙකක සම්ප්‍රයුක්තය හොයන නියම කීයක් තියෙනවද සමහරවිට අපි දෛශික වල සම්ප්‍රයුක්තය හොයන්න භාවිතා කරනවා ත්‍රිකෝණ නියමය භාවිතා කරනවා ඊට අමතරව බල සමාන්තරාශ්‍ර නියමය භාවිතා කරනවා. හරි එතකොට මේ ඔය දෛශික වල අන්තරය ගැන කතා කරන්නේ සමාන්තරාශ්‍ර නියමයේදී නේද? අර කියන්නේ සමාන්තරාශ්‍ර නියමයේදී කියන්නේ දෛශික දෙකක සමාන්තරාශ්‍ර නියමයෙන් කොහොමද දෛශික දෙක සම්ප්‍රයුක්තය හොයන්නේ? ඒකත් මම කියලා ඉන්නවා.
ආග ආගන්න සමාන්තර ආශ්‍රය නියමයේ කියලා කියන්නේ P කියලා දෛශිකයක් තියෙනවා නම් Q කියලා දෛශිකයක් තියෙනවා නම් තිරසට තීට කෝණයක් ආනතල සමාන්තර ආශ්‍රය නියමයට අනුව මේකේ සම්ප්‍රයුක්තය වන්නේ එකම ලක්ෂයකින් දෛශික දෙක අඳගන්න ඕන එකම ලක්ෂයකින් නිකුත් වෙනක් මෙන් අඳින්න ඕනේ කියන්නේ P කියන එක නම් මෙතනින් නම් එතනින්ම පටන් ගන්න පරිදි තමයි අනිත් එක්කෙනා අඳින්න ඕනේ. ඒතර ඒක සම්ප්‍රය සෝරි ඒක මේ සමාන්තර ආශ්‍රයක් හැදෙන පරිදි පාද ටික දික් කරාට පස්සේ මේ කතා කරන දෛශික දෙක මැදින් යන විකර්ණය මගින් හම්බ වෙනවා මොකද්ද සම්ප්‍රයුක්තය. මේ R කියලා කියන්නේ P ධන Q P සහ Q කියන දෛශික දෙක එකතු වෙනවා. ඔතනදී මම ඊට පස්සේ තියරේ කතා කරනවා අනිත් දෛශිකෙන් හම්බ වෙනවා මොකද්ද. ඒ කියන්නේ ප්‍රධාන විකර්ණය මගින් දෛශික දෙක එකතු හම්බ වෙනවා අනිත් විකර්ණය මගින් හම්බ වෙනවා දෛශික දෙකේ අන්තරය. ඒ කියන්නේ දෛශික දෙකේ එකතුවයි දෛශික දෙකේ අන්තරයයි එකම රූප සටහනකින් ගන්න පුළුවන් ඒක සමාන්තර ආශ්‍රයක් අඳු. ඒ කියන්නේ සමාන්තර ආශ්‍රය නියමයේ අසුරෙන් අඳිනවා නම් දෛශික දෙකේ එකතුවයි දෛශික දෙකේ අන්තරයයි එකම රූප සටහනකින් ගන්න පුළුවන්. දැන් මේ ගාණ කියන්නේ බල දෙකක දෛශික එකතුව බල දෙකේ දෛශික අන්තරයට ලම්බක වේ කියලා කියන්නේ. ඒ කියන්නේ මේ දෛශික එකතුව කියලා කියන්නේ මේ විකර්ණය නම් දෛශික දෙකේ අන්තරය කියලා කියන්නේ අනිත් විකර්ණය. දැන් බලන්න ඕ ලෙවල් වල ජ්‍යාමිතිය මතක් වෙනවද කියලා. මට කියන්න සමාන්තරාශ්‍රයක විකර්ණ දෙක ලම්බක වෙන්න නම් ඒ සමාන්තරාශ්‍රය මොකක් වෙන්න ඕනද? මතක කෙනෙක් කියන්නේ ඉක්මනට ගෙන මැසේජ් එකක් දාන්න. සමාන්තරාශ්‍රයක විකර්ණ දෙක ලම්බක වෙන්නේ ඒ කියන්නේ විකර්ණ දෙක ලම්බක වෙන්නේ මොකේකද? නැහැ ඍජු කෝණ ආශ්‍රාකාර වුණාම ලම්බක වෙන්නේ නැහැ. සමාන්තරා නැහැ ඍජු කෝණ ආශ්‍රාකාර හෝ සමාන්තරාශ්‍ර නැහැ. ආ සමතුල ආශ්‍ර ආ මත දෙය ගන්න ඔව් විකර්ණ දෙක ලම්බක වෙන්නේ ළමයි රොම්බසයක. රොම්බසයක් කියලා කියන්නේ පාද හතරම සමානයි කියන එක. එහෙනම් මේ ගාණේ නොකිය කියලන්නේ දෛශික දෙකේ අන්තරය දෛශික දෙක එකතුවට සමානයි කියලා කියන්නේ අපි ඇඳලා තියෙන මේ මේ සමාන්තර ආශ්‍රය මෙන්න මෙහෙම කියන එක. එහෙනම් එහෙම මේ එහෙම වෙන්න නම් එකතුව අන්තරයට ලම්බක වෙන්න නම් මේ පාද හතරම සමාන වෙන්න ඕනි. ඒ කියන්නේ මේ කතා කරන දෛශික දෙක එකිනෙකට සමාන දෛශික දෙකක් වෙන්න ඕනි. හරි. රොම්බසයක විතරයි විකර්ණ ලම්බක වෙන්නේ. රොම්බසයක් ඒ කියන්නේ රොම්බසයක් ඔක අර සම්මා චතුරස්‍රයකට පයින් ගාපු එක කියලා නේ කියන්නේ අපි. එතකොට එහෙනම් අපිට මේ කියන ගාණෙන් ඒ කියන්නේ මෙන්න මේක රවුම් කරලා ලියා ගන්න. රවුම් කරලා කියන්නේ මේක ලියන්න පුළුවන්. ඒ කියන්නේ දෛශික දෙකේ එකතුවයි දෛශික දෙකේ අන්තරයයි ලම්බක වෙනවා කියන්නේම මේක රොම්බසයක් වෙන්න ඕනි. ඒ කියන්නේ අර කතා කරලා තියෙන දෛශික දෙක එකිනෙකට සමාන වෙන්න ඕනි. මොකද පාද දෙක සමාන වෙන්න ඕනි. හරි. ඒතර ප්‍රකාශයේ පළවෙනි ප්‍රකාශයේදීම කියනවනේ ඒ වලදී කියන බල දෙකේ විශාලත්වය සමානයි කියලා. හරි. අනිවාර්යෙන් හරි. එහෙනම් සත්‍ය වෙන උත්තරවල හතරවෙනි උත්තරේ එන්න බෑ ඒක කපලා දාන්න. සී පමණි වෙන්න බෑ. මොකද ඒ කිනෙක කියන අනිවාර්යෙන් හරි. B වල කියනවා බල දෙක අතර කෝණය බිංදුව හා 180 හැර ඒ අතර ඕනෑම අගයක් වෙන්න පුළුවන්ද? පුළුවන් නේ. ඉතින් රොම්බසයට මේ මෙතන කෝණය ඕනම අගයක් ගන්න පුළුවන් නේ. හැබැයි බිංදුව 180 ගන්න බෑ. මොකද බිංදුව ගත්තොත් එකම මාතෘකාව හිටිනවා. හැබැයි මේ ඉතාල කුඩා අගයක් ගන්න පුළුවන්. ඉතින් රොම්බසයන් මෙහෙම තියෙන පුළුවන් නේ. අඳින්නත් හරි අමාරුයි. තියෙන පුළුවන් අවුලක් නැහැ. කියන්නේ බිංදුවයි 180යි හැර ගන්න පුළුවන්. 180 කියලා කියන්නේ කෙලින් තිබ්බොත් එහෙම රොම්බසයක් අඳින්න බෑ. අනිත් එක පාද දෙක එකම කෙලින් තිබ්බොත් රොම්බසයක් අඳින්න බෑ. පොඩ්ඩක් හරි පාද දෙක අතර ආනතයක් තියෙනවා නම් ඉතුරු කැල ටික අඳ ගන්න පුළුවන්. එහෙනම් මේ කතාව හරි. ඕනම ගයක් වෙන්න පුළුවන් බිංදුව සහ 180 හැර හැබැයි. එහෙනම් ඒකට අනුව ගත්තොත් එහෙම B කියන ප්‍රකාශය හරි. A කියන ප්‍රකාශයත් හරි. එහෙනම් උත්තරවල දෙක එන්න බෑ. තුන එන්නත් බෑ. එක්කෝ එක එන්නව නැත්නම් පහ එන්නව. මොකද දැන් C පොඩ්ඩක් කියවලා බලමු.
සීවල කියනවා බල දෙකේ දෛශික එකතුව බල දෙකේ දෛශික අන්තරයට විශාලත්වයෙන් සමාන කුඩා හෝ විශාල විය හැක. ඒ මොකද ඒ කියන්නේ? කියන්නේ එකතුව කියලා කියන්නේ ප්‍රධාන විකරණය ළමයිනේ. එකතුව කියලා කියන්නේ ප්‍රධාන විකරණය. අඩු කිරීම කියලා කියන්නේ අනිත් විකරණය. එතන මේකේ විශාලත්ව සංසන්දනය කරපුවාම දැන් මේ මම ඇදලා තියෙන විදිහට නම් එකතුව වැඩි අන්තරය අඩුයි. තේරුණා? ඒ කියන්නේ මේ මේක මම දෛශික දෙක කියලා ගත්තොත් දෛශික දෙකේ එකතුව දැන් මේ මේ මෙහෙම නම් දෛශික දෙක තියෙන්නේ දෛශික දෙක එකතුව කියලා කියන්නේ ප්‍රධාන විකරණය. ඒක දිග වැඩි. අනිත් එක කොටයි. දිගයකට වඩා කොටයි කියලා කියන්නේ කොට එක්කෙනාගේ මේ කියන්නේ කොටයි කියලා කියන්නේ විශාලත්වය අඩුයි කියන එකනේ. එහෙනම් මම මේ ඇඳලා තියෙන උත්තරය හැටියට කියන්නේ රූපේ හැටියට නම් එකතුව කියන එකේනා විශාලයි අන්තරයට වඩා. හැබැයි මම මෙහෙම ඇඳ උතුරන් පස්සේ එකතුවයි අන්තරය සමානයි. එතකොට මම මෙහෙම ඇඳොත් මේ රොම්බසේ මෙහෙම අඳින්න පුළුවන් නේ. එතකොට මේ තියෙන එකතුව මේ තියෙන අන්තරය. එතකොට එකතුව කියන එක කෙනා එනවා ඔය ඔයගොල්ලෝ නෝට් එක දාගත්තත් මෙහෙම ඇඳලා දා ගන්න. දැන් මෙතනදී එකතුව කියන එක කෙනා කුඩයි අන්තරය කියන එක කෙනා විශාලයි. ඒ කියන්නේ අවස්ථා තුනම තියෙන පුළුවන් තමයි. ඒක හරියි. ඒ කියන්නේ එකතුව විශාල වෙන්නත් පුළුවන් නැත්නම් උන් දෙන සමාන වෙන්නත් පුළුවන් මේ. මේ තියෙන එකතුව විශාල වෙනවා. නැත්නම් උන් දෙන සමාන වෙන්න පුළුවන්. නැත්නම් අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. අවුලක් නැහැ. තුනම වෙන්න පුළුවන්. ඒ කියන්නේ සීක් හරි. එහෙනම් උත්තරේ පහ. අපේ හැදෙන්න නම් අහන්න මං ආයෙ කියලා දෙන්න. මොකද්ද සර් ඒ කරේ කියන මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. තේරුම් නැත්නම් කියන්න. මොකද බල සමාන්තරාශ්‍රයක ප්‍රධාන විකරණය මගින් එකතු වෙද්දි අනිත් විකරණය මගින් අන්තර වෙනවා. ඒතර ප්‍රධාන විකරණයට වඩා අනිත් විකරණය දික් වෙන්නත් පුළුවන්, සමාන වෙන්නත් පුළුවන්, කොට වෙන්නත් පුළුවන්. අවස්ථා තුනම පවතින පුළුවන්. හරි, ඉතාම හොඳ ගානක් එක. සංකල්ප දාගන්න ඔළුවට තේරෙන්න නැත්නම් අහන්න. හරි බලන්න ඊළඟ එක 18 කියනවා ළමයි 3 4 5 කියන බල තුනක ක්‍රියාකාරීත්වය යටතේ දෘඩ වස්තුවක් සමතුලිතව පවතී කියලා. දැන් මේ දෛශික වලින් හරි මේ තියෙන්නේ දෛශික වලින් මේ සමතුලිතතාවයේදී තව මේවා ගැන කතා කරනවා. දැන් ඊට පස්සේ අපිට තියෙන්නේ ප්‍රක්ෂිප්ත ඉවරයි. තියරි ක්ලාස් එක ගැන ප්‍රක්ෂිප්ත ඉවරයි. සමතුලිතතාවය පටන් ගන්න තියෙන්නේ. ඔව් සමතුලිතතාවය පටන් ගන්න තියෙන්නේ. එතකොට මේ ප්‍රක්ෂිප්ත වල හැබැයි මම තව ගණන් ටිකක් හදනවා ළමයි ළඟ දවසේ දාලා ගණන් ටිකක් හදනවා මදි තව ප්‍රක්ෂිප්ත වල තව ගණන් ටිකක් හදනවා MCQ ම හදනවා මේ එතකොට සමතුලිතතාවයේදී මේ මේ දැන් හදන්න වගේ යන ගණන් තව ටිකක් හදනවා අපි නමුත් මේක බයිසික වලින් තමයි උත්තරේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ අහගන්නකෝ දැන් බල තුනක ක්‍රියාකාරීත්වයේ යටතේ දෘඩ වස්තුවක් සමතුලිතව පවතිනවලු 3 නිව්ටන් බලය ඉවත් කරපුවාම ඉවත් කළේ නම් දැන් බලය කීයද කියලා අහන්නේ දැන් සම්ප්‍රයුක්ත බලය කියන්නේ ක්ෂණික විවත් කරොත් එහෙම සම්ප්‍රයුක්ත බලය කීයද කියලා අහන්නේ. ඔගේ ඇත්තටම උත්තරේ කිසිදා සුළු කරන්න දෙයක් නැහැ. දැන් බල තුන යටතේ වස්තුව සමතුලිතයි කියලා කියන්නේ ආගන්න 3 මේ පැත්තට තියෙනවා නම් 4 මේ පැත්තට තියෙනවා නම් 5 තියෙන්නේ මේ පැත්තට. ඒ කියන්නේ මේ බල තුන යටතේ තමයි වස්තුව සමතුලිත වෙලා තියෙන්නේ. අපට අගයන් දිහා දැක්කහම මේ දෙන ලම්බකයි කියලා හිතුණා. ඒ අද්දකින් තමයි හරි. ඒක ඕගොල්ලන්ට හිතුණ නැතුණාට ප්‍රශ්නයක් කරගන්න එපා. මේ මොකද ඒක අත්‍තරම ඕනේ නැහැ මේ ගාන හදන්න. නමුත් මම අර 3 4 5 දැක්කට පස්සේ නිකන් ඕක මොකද්ද මේ පයිතගරස් ප්‍රමේය වෙනවා නේද? 3 වර්ගය දෙන 4 වර්ගයේ වර්ගමූලය කියලා කියන්නේ 5යිනේ. ඒ කියන්නේ 3 සහ 4 ලම්බක වුණාම හරි 3 සහ 4 ලම්බක වුණාම මෙයාට සම්ප්‍රයුක්තය කියලා කියන්නේ 5යි. එතන මුන්දෙනගේ සම්ප්‍රයුක්තය 5යි. ඒකට සමාන හා ප්‍රතිවිරුද්ධ දෛශිකයක් අනිත් පැත්තට තියෙන හින්දා තමයි 3ේම සම්ප්‍රයුක්තය බිඳුවක් වෙන්නේ.
එතකොට තුනේම සම්ප්‍රයුක්තයේ බිංදුවක් නිසා තමයි මේ පද්ධතිය අවුලක් නැතුව තියෙනවා කියලා කියන්නේ සමතුලිතව තියෙනවා කියලා කියන්නේ ඒ හින්දා. හරි, ඒ කියන්නේ හතර කියන දෛශිකය මගින් අහගන්න මේ කතාව වැදගත්. අහගන්න, උත්තර අහගන්න. හතර කියන දෛශිකයෙන් කරලා තියෙන්නේ තුන සහ පහේ සම්ප්‍රයුක්තේ නැති කරලා තියෙන්නේ. කියන්නේ තුන සහ පහේ සම්ප්‍රයුක්තේ ගත්තොත් ඒක එන්නේ මේ පැත්තට හතරයි. ඒත් මෙයාව නැති කරන එක තමයි මෙයාගේ රාජකාරිය. පැහැදිලිද? මේ දෙන්නගේ සම්ප්‍රයුක්තය හතරයි. ඒක නැති කරන එක තමයි මෙයාගේ රාජකාරිය. එතකොට මේක මෙයා නැති කරාට පස්සේ සම්ප්‍රයුක්තේ බිඳුවයි. අපිට එහෙම හිතන්න නැතුව මෙහෙම හිතන්න පුළුවන්. ආගත මට මෙහෙම හිතන්න පුළුවන්. හතර සහ පහේ සම්ප්‍රයුක්තය කියලා කියන්නේ හරියටම පරිමාණ දඬුත්තේම ලස්සනටම වැඩි. හතර සහ පහේ සම්ප්‍රයුක්තය කියලා කියන්නේ තුනයි. දෛශික සමාන්තර රාශියෙන් යන්නේ හරි. ඒතර හතර සහ පහේ සම්ප්‍රයුක්තය කියලා කියන්නේ තුනයි. තුන නැති කිරීම තමයි මෙයාගේ රාජකාරිය. එහෙම හිතන්නත් පුළුවන්. එහෙම හිතන්නත් මෙහෙම හිතන්නත් පුළුවන්. මෙහෙම හිතන්න පුළුවන්. කොහොමද? කෙනෙක්ට හිතන්න පුළුවන් හතර සහ තුනේ සම්ප්‍රයුක්තය තමයි පහ කියලා කියන්නේ පහ නැති කිරීම තමයි මෙයාගේ රාජකාරිය. ඒ කියන්නේ මේක ක්‍රම තුනකට කියන්න පුළුවන්. හරි, එහෙම කියන්න පුළුවන්. කොහොම හරි වෙලා තියෙන්නේ පද්ධතියේ සම්ප්‍රයුක්ත බිඳුවක් වෙලා තියෙන්නේ. දැන් තුන අයින් කරනවා කියලා කියන්නේ තුනේ රාජකාරිය මොකද්ද? තුන අයින් කරනවා කියලා කියන්නේ තුනේ රාජකාරිය මොකද්ද? තුනේ රාජකාරිය තමයි හතර සහ පහේ සම්ප්‍රයුක්තේ නැති කිරීම. කියන්නේ මෙච්චර වෙලා තුනෙන් කරන් ඉඳලා තියෙන්නේ ආගන්න මෙච්චර වෙලා තුනෙන් කරන් ඉඳලා තියෙන්නේ කරලා තිබිලා තියෙන්නේ මේ දෙන්නගේ සම්ප්‍රයුක්තය වෙන තුන නැති කිරීම තමයි මෙයා කරලා තියෙන්නේ. එහෙනම් නිකම හිතන්න ෂණිකෝ මෙයා නැති වුණොත් මොකද වෙන්නේ? ෂණිකෝ මෙයා නැති වුණොත් මුන් දෙන්නගේ සම්ප්‍රයුක්තය කියන තුනින්ද මේ පද්ධතිය අර පැත්තට චලනය වෙන්න පුළුවන්. එහෙනම් ඔය තුන කියන එක නම් නැති කරපුවාම වෙන්නේ එයාගෙන් කරපු වැඩේ නැති වෙන එක. ඒ කියන්නේ මෙයාගෙන් කරපු වැඩේ තමයි අනිත් දෙන්නගේ සම්ප්‍රයුක්තය තුනයි ඒක කපලා තිබෙන්නේ මෙච්චරලා. එහෙනම් තුන නැති කිරීමෙන් හම්බෙන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට තුනක්. ඒ කියන්නේ සම්ප්‍රයුක්තය කියන්නේ තුන කියන එක නම් ඉවත් කරපු ගමන් පද්ධතිය සම්ප්‍රයුක්තය වෙන්නේ තුන තමයි. තුනමයි. අනිත් පැත්තට තුනයි. පැත්ත අහලා නැහැනේ. තුන කියලා දාන්න. උත්තරේ හතර. අප හැදින්න නම් අහන්න මම ඒක කියලා දෙන එක හොඳ ගානක්. දැන් ඔය හොඳ කන්සෙප්ට් තියෙන ගණන් වල හදන්න දෙයක් නැහැ. ඊරි පාටක දැන් ඕවා තමයි හැබැයි විවරණ වල ලියන්න ඕනේ. දැන් විවරණ වල දැන් අර මං කියපු කතාව හොඳට පැහැදිලි කරලා ලියන්න. හතරේ වැඩේ තමයි තුන සහ පහේ සම්ප්‍රයුක්තය කපන එක. පහේ වැඩේ තමයි හතරේ සහ තුනේ සම්ප්‍රයුක්තය කපන එක. තුනේ වැඩේ තමයි හතරේ සහ පහේ සම්ප්‍රයුක්තය කපන එක. එතකොට තුන නැති කරොත් එහෙම මේ සම්ප්‍රයුක්තය කපපු එක තමයි නැති වෙන්නේ. එහෙනම් අර සම්ප්‍රයුක්තය නිසා මේ පද්ධතියට අසමු අර පැත්තට තුනක් එනවා කියලා කියන්න තියෙන්නේ. මම ඔය කියපු වචනේ හේට මෙහෙට දාලා විවරණේ ලියන්න තියෙන්නේ. හරි. ගැරවීම සහ මේ විදුලි කැටීම නිසා මේ කනෙක්ෂන් ප්‍රශ්න නිසා ඔය ක්ලාස් එකට ඉන්න බැරි වෙච්ච කට්ටියට මම අර පොඩි කොමත් බලන්න පුළුවන්. හරි, මම ඉක්මනට දාන්න. අපි MCQ ටික කොහොමද සාකච්ඡා කරන්න ඕනේ පොඩ්ඩ අපි ඉඳලා ටික සාකච්ඡා කරලිමු. හරි, අපි දැන් ඊළඟ ප්‍රශ්නට. ඒ 19 නේ, 19 කියන පහත දක්වා ඇත්තේ සරල රේඛීය මාර්ගයක ගමන් කරන අංශුවක ප්‍රවේග කාල ප්‍රස්ථාරයයි. T සමානයි 9 දී අංශුව ත්‍රණය වන්නේ. T සමානයි 9 දී ත්‍රණය කියලා කියන්නේ මොකක්ද? T සමානයි 9 කියලා කියන්නේ අතේ සිට 10 දක්වා 9 තියෙන්නේ. එතකොට 9 විතරක් නෙමෙයි අතේ සිට 10 දක්වාම තියෙන එකම ත්‍රණයක්. මොකද ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය කියලා කියන්නේ ත්‍රණය හෝ මන්දනය. අතන මේක මන්දනයක් තියෙන ත්‍රණයක් නෙමෙයි. එතකොට තප්පර 9 කියලා කියන්නේ අතේ සිට 5ක් අතේ සිට 10 දක්වාම තියෙන එකම අගයක්. එතකොට මේකේ මේ y ඛණ්ඩාංක වෙනස x ඛණ්ඩාංක වෙනසෙන් බෙදන්න තියෙන්නේ. එතන අතන පේන විදිහට y ඛණ්ඩාංක වෙනස කියලා කියන්නේ 15 සිට 5 දක්වා 10යි. x ඛණ්ඩාංක වෙනස කියලා කියන්නේ 8 සිට 10 දක්වා 2යි. එතකොට මේක අනුක්‍රමණය ගත්තාම එන්නේ මේ 10 බෙදීම 2 5යි. හැබැයි අපිට මේක පේනවා ප්‍රවේගය අඩු වීමක්. ඒ කියන්නේ ඍණ 5යි. උත්තරය 3.
උත්තරේ තුන. හරි උත්තරේ තුන. විස්ස බලන්න. විස්ස කියනවා මීටර් 20ක් උස තියෙන අඳු මුදුනක සිට ළමයෙක් ගලක් අතාරිනවලු. ගම ගලක් අතාරිනවා කියලා කියන ආරම්භක ප්‍රවේගයේ බිංදුවයි කියන එක. ඊට තත්පරයකට පස්සේ කියන්නේ දැන් මේක t සමානයි බිංදුවේ දක්වනවා. ඒතර t සමානයි 1 දී වෙනත් ගලක් ප්‍රක්ෂේපණය කරනවා කියලා කියන්නේ විසිකනවා කියලා කියන්නේ ඒ කියන්නේ ආරම්භක ප්‍රවේගයක් තියෙනවා යා. තප්පරයකට පස්සේ. හැබැයි දෙන්නම බිම පතද වෙන්නේ එකම වෙලාවෙ. දෙන්නම බිම වදින්නේ එකම ප්‍රවේග කියන්නේ එකම වෙලාවෙ කියලා කියන්නේ ප්‍රවේගය කියලා නැහැ. මෙතන තියෙන v1 කියලා ප්‍රවේගයක්, මෙතන තියෙන v2 කියලා ප්‍රවේගයක්. මේ ප්‍රවේග දෙක දන්නෙත් නැහැ. හැබැයි වදින්නේ එකම වෙලාවෙ කියලා කියන්නේ. වදින්නේ එකම වෙලාවෙලු. හැබැයි එකම වෙලාවෙ වැදුනට මෙයා තප්පරයක් පහු වෙලා නෙන්නේ. ඒ කියන්නේ මෙයා සඳහා ගතවන කාලය පළවෙනි කෙනාට වඩා තප්පරයක් අඩුයි මෙයාට. එහෙනම් මට මෙහෙම ලියන්න පුළුවන්. මේ සඳහා ගත වෙච්ච මුළු කාලය වෙන්නේ t නම් මෙයා සඳහා ගතවන මුළු කාලය වෙන්නේ t ඍණ 1යි. මොකද යා තප්පරයකට පස්සේ ප්‍රක්ෂේපණය කරන හින්දා. දැන් මේ ගාන හදන්න තියෙන එකම විදිය මේක නෙමෙයි. මට හිතිච්ච විදිහට මම මේ හදන්නේ වෙන කවුරු හරි වෙන ක්‍රමයකට හදලා තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ හරි. ඒතර මේ දෙන්නම ගමන් කරලා තියෙන දුරවල් සමානයි. ඒතර පළවෙනි කෙනාට මේ අවසාන ප්‍රවේගය දන්නේ නෑනේ. අම්බුව අවසාන ප්‍රවේගය දන්නේ නැත්නම් ඔක සමීකරණයට දාගන්න නැති තරමට හොඳයි. එහෙනම් මම පළවෙනි ගල සලකලා පහළට දාන්නම් S සමානයි UT ධන භාගයක් AT වර්ග. මම මේ සමීකරණය දාන්නේ අවසාන ප්‍රවේගය ගාව ගන්න නැති වෙන්නේ. දැන් පළවෙනි එක සමීකරණය ලියන්න පුළුවන් 20 සමානයි ආර විස්ථාපනයේ 20යි ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි කාලය දන්නේ නැහැ. කාලය T කියලා දාන්නේ ධන භාගයක් පහළ දිශාවට දාලා තියෙන ගුරුත්වාකරණයේ තියෙන පහළින් ධන 10යි වතාවක් T වර්ග. දැන් මෙතන ගෙනා උත්තරේ 20 සමානයි 5i t වර්ග. එහෙනම් මෙතන ගෙනවා t සමානයි තප්පර 2යි කියලා. ඒ කියන්නේ පළවෙනි ගල වැටෙන්න ගත වෙලා තියෙන තප්පර 2යි. එහෙනම් මේක තප්පර 1යි. ඒ කියන්නේ දෙවන ගල සඳහා වැටලා ගත වෙලා තියෙන කාලය තප්පර 1යි. එහෙනම් එයාට දාන්න පහළට s සමානයි ut ධන භාගයක් at වර්ග. ඒතර යාගේ විස්ථාපනය වෙන්නේ තප්පර 20 sorry මීටර 20යි. ආරම්භක ප්‍රවේගය තමයි අහන්නේ. තප්පර 1ක් තමයි මෙයාට ගත වෙලා තියෙන්නේ ධන භාගයයි 10 වතාවක් 1 වර්ගය. තොන්නේ 20 සමානයි u ධන 5යි කියලා එන්නේ. එහෙනම් u සමානයි 15y ms ඍණ 1යි කියලා එනවා උත්තරේ. 15y ms ඍණ 1යි උත්තරේ 3. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි අපහැදිලි නම් අහන්න දරුවෝ. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ප්‍රශ්න තියාගෙන ඉන්න එපා. සෙකන්ඩ් පාර්ට් එකේ ප්‍රක්ෂිප්ත ගානේ අවසාන කොටස හදපු කවුරු වෙයි ඉන්නවද අර මේ ආනන්ද තලයක් උඩ ප්‍රක්ෂේපණයක් තිබ්බේ හදුවද කවුරු වෙලිය? හොඳයි හදුවා නම් හොඳයි. මම බලන්න මම බැලුවේ නැහැ. භාගවත් සෙකන්ඩ් පාර්ට් බලන්න බැලුව ගියා මට තාම. හරි බලමු 21. 21 කියන තුවක්කුවක් එකම ආරම්භක ප්‍රවේගයකින් තිරස සමග අංශක 30ක් සහ අංශක 30ක් බැගින් වූ A හා B උණ්ඩ දෙකක් පිට කරයි. A හා B උණ්ඩ දෙක ගමන් ගන්නා උපරිම උස අතර අනුපාතය කීයද කියලා අහන්න. බලන්න. අන එක උණ්ඩයක් අංශක 60ක් ආනතව ප්‍රක්ෂේපණය කරනවලු. තව උණ්ඩයක් අංශක 30ක් ආනතව ප්‍රක්ෂේපණය කරනවලු. මේක A මේක B කියලා කියන්නේ. මෙයා යන්නේ මෙහෙම
මෙයා යන්නේ මෙහෙම. මේ එකම තැනට වැටෙන්න ඇන්දේ මම හේතුවක් නිසා. මම දැනට ඒක නොකිය ඉන්නම්, අනිකට පොඩ්ඩෙන් කතා කරන්න. ඉතින් මම මේ උපරිම උසවල් අතර අනුපාතය තමයි අහන්නේ. මෙයා ගමන් කරපු උපරිම උසයි, අනිත් එක්කෙනා ගමන් කරපු උපරිම උසයි. කොහොම එක මොඩ ඇඳුත් එහෙම ඔයගොල්ලෝ සමහරට පටල ගනි. මම ඉඳ පැන් දෙකක් අඳින්නම්. එකක් අංශක 60කින් ප්‍රක්ෂේපණය කරනවා කියලා කියනවා. ඒ කියන එක්කෙනාව ඔහොම යන්නේ. තව එක කෙනෙක් ප්‍රක්ෂේපණය කරනවලු B කියලා කෙනෙක්. එයා ප්‍රක්ෂේපණය කරන්නේ අංශක 30ක කෝණයකින්. එයා ඔහොම යන්නේ. ඔය දෙන්න අතර අනුපාතය තමයි මගෙන් අහන්නේ. මේ දෙන්නගේම ප්‍රවේග දෙක සමානයි කියන ආරම්භක ප්‍රවේග දෙක සමානයි. මේක මේ පැත්තට U, මේක මේ පැත්තට U. එතකොට මේක මට කරන්න පුළුවන් සම්බන්ධකවට කරන්න පුළුවන්. හරි. සම්බන්ධකවට කඩපුවාම දැන් මේක අංශක 60ක් නිසා තිරස් පැත්තට එන්නේ U cos 60යි කියලා එන්නේ. මේ පැත්තට එන්නේ U sin 60යි කියලා. මෙයාගේ ගත්තාම එන්නේ මෙයාගේ පැත්තට එන්නේ U cos 30යි කියලා එන්නේ. මේ පැත්තට එන්නේ U sin 30යි කියලා එන්නේ. එතකොට ඇත්තටම මේකේ ගමන් කරන උසවල් කියන එක තීරණය කරන්නේ තිරස් ප්‍රවේග සංරක්ෂක කියන ළමයි. ඒ කියන්නේ සිරස් දිශාවට තියෙන ප්‍රවේගයනේ මේ මෙයා ගමන් කරන උපරිම උස කියන එක කෙනා තීරණය කරන්නේ. එහෙනම් මට සමීකරණය දානවා නම් දාන්න වෙන උපරිම උස ගන්න ඉහළට v වර්ග සමානයි u වර්ග ධන 2as. ඔය අට දෙකයි අට දෙකයි. අවසාන කියන්නේ උපරිම උස කියලා කියන්නේ ප්‍රවේගයේ බිඳුවයි. එහෙනම් මට දාන්න මේ රූප සභාවට අදාළව බිඳුව සමානයි ආරම්භක ප්‍රවේගය කියලා කියන්නේ u වර්ග sin 60 වර්ගය ධන දෙවතාවක් ඍණ ජී වතාවක් HA කියලා එන්නේ. ප්‍රමෙතරින් ඍණ G නිසා මේක අනිත් පැත්තට ගියපුවාම 2G HA සමානයි U වර්ග sin වර්ග 60 කියලා එනවා. ඔය විදිහටම දෙවෙනි චලිතයටත් මං ඉහළ දිශාවට V වර්ග සමානයි U වර්ග ධන 2AS දැම්මහම එනවා බිංදුව සමානයි U වර්ග sin වර්ග 30 ධන දෙවතාවක් ඍණ 10 වතාවක් HB කියලා එනවා. මේක තුළු කරලා බලන්න ඍණ ඍණ කියන එක නා මේ පැත්තට ගෙනාවට පස්සේ මම මේක ඍණ 10 නෙමෙයි ඍණ G කියලා දාගන්නම්. එතකොට 2G HB සමානයි U වර්ග sin වර්ග 30 කියලා එනවා. එතන මේ උසවල් අතර අනුපාතයක් උසවල් අතර අනුපාතය නෑ නාගන්. උසවල් අතර අනුපාතයක් අහන්නේ. එහෙනම් උසවල අනුපාතය කියලා කියන්නේ මේ සමීකරණ එක කියලා ගන්නවා, මේ සමීකරණ දෙක කියලා ගන්නවා. උන් දෙන්නව බෙදන්න. 1 2 බෙදපුවාම එනවා මට 2 GHA බෙදීම 2 GHB 2 GHB 2 GHB කපලා දාන්න පුළුවන්. මේ පැත්තේ කියනවා U වර්ග sin වර්ග 60 බෙදීම U වර්ග sin 30. U වර්ගට U වර්ග කැපෙනවා. ඒතර මෙතන කියන උත්තරයක් HA බෙදීම HB සමානයි sin වර්ග 60 කියලා කියන්නේ sin 60 කියලා කියන්නේ මුල් තුන බෙදීම දෙකයි. ඕක වර්ග වෙන්න ඕනි. බෙදීම sin 30 කියලා කියන්නේ භාගයයි. ඕක වර්ග වෙන්න ඕනි. එහෙනම් එනම් මුල් තුන වර්ග වුණාම 3යි. දෙක වර්ග වුණාම 4යි. යටින් එක බෙදීම 4යි. 4ට 4 කපුවාම උත්තරේ 3යි කියලා. එහෙනම් අනුපාතය වෙන්නේ දැන් HA බෙදීම HB නේ 3යි කියලා එන්නේ. කියන්නේ 3 බෙදීම 1යි නේ. කියන්නේ 3ට 1 අනුපාතය. උත්තරේ 2. 3ට 1 අනුපාතය උත්තරේ 2. අපහැදිලි නම් අහන්න ඔක තමයි උත්තරේ. අරුන්දර යන්නේ මාට දත්ම දාන්න තෝ නතර ගන්න. හෙට හත මාට අර ෆිසික්ස් ක්ලාස් එකක් තියෙනවා. මොකේද මේකේ නෙමෙයි විශ්වනා ගෙදර එක කියන්නේ.
පේපර් ක්ලාස් එක තියෙන වැදගත්කම දැන් ඇත්තටම ගොඩක් ළමයිට තේරෙන්නේ නැහැ. දැන් කොළඹින් පිට ඉන්න ළමයිට දැන් කොළඹින් ඉන්න පිට ළමයි මේ එහෙම කියනවා නෙමෙයි. මොකද මාත් කොළඹින් පිට ළමෙක් තමයි ඇහිස්සර. මේ දැන් පේපර් ක්ලාස් එක වටිනාකම ගොඩක් වෙලාවට පිට පළාත්වල ළමයිට ගොඩක් වෙලාවට තේරෙනවා අඩුයි. මොකද දැන් දැන් නම් හැබැයි ඒක එහෙම වෙන්නේ නැහැ. මොකද ඔන්ලයින් ක්ලාස් තියෙන නිසා. හැබැයි අතරම පේපර් ක්ලාස් එක වටිනාකම ඉතාම වැඩි. තියරි ක්ලාස් එකට යන ගමන් හොඳ පේපර් ක්ලාස් එකට යන එක ඉතාම වටිනවා. එතකොට මේක ඕගොල්ලන්ට සෙට් නම් දිගට මේ අලුතෙන් ආපු කට්ටියට මම මේ කියන්නේ මේ සෙට් නම් දිගට මේ කරගෙන යන්න ළමයි මේ හැබැයි වැඩේ වැඩ ටික හරියට යන්න. ඒ කියන්නේ පේපර් එක නොකර මේකට ඉන්නත් එපා. ඉඳලා තේරුමක් නැහැ. ඉන්න එපා කියලා කියන්නේ ඊට වඩා කමක් නැහැ. මේ ඉන්න එක තේරුමක් නැහැ. මොකද ඔයගොල්ලෝ පේපර් එක කරලා try කරලා ඒකේ උත්තර වැරදිලා එද්දි තමයි පොඩ්ඩක් වැඩේ හොඳ. මොකද ඔයගොල්ලෝ ගාන පොඩ්ඩක් ඔට්ටු වෙලා තියෙන එකක් නේදකොට ඒක. එතකොට මම කියද්දි ඒක ඔළුවට යන ප්‍රමාණය වැඩි. අලුත්ම ගානක් මම හදද්දි ඕගොල්ලන්ට කියන්නේ බෝරින්. මොකද ඕගොල්ලෝ ඒ ගානත් එක්ක කිසිම කන්ටැක්ට් එකක් වෙලා නැහැ, කිසිම සම්බන්ධයක් වෙලා නැහැ. එතකොට ඕගොල්ලන්ට ඒ ගාන ඇඟේ නැහැ. ඇඟේ නැහැ ඒක. ඒ හින්දා අනිවාර්යෙන් පේපර් එක දැම්මට පස්සේ පේපර් එක කරන්න. කරලා ඉවර වෙලා ඊට පස්සේ එන්න මේ ඩිස්කෂන් එකට. හරි. ඒක විවරණ ලියන්න. අලුත් ළමයි වුණත් විවරණ ලියන්න ලියලා මට ඕගොල්ලන්ට බලාගෙන ඕගොල්ලෝ නිතරම මට සර් කියලා පොඩ්ඩක් බලාගත්තනම් හොඳයි කියලා. ඒක මට PDF කරලා දාන්න. මම බලලා දෙන්නම්. කියන්නේ සමහරට පරක්කු වෙයි. නමුත් කොහොම හරි බලලා දෙන්න. දෙකක් දැම්මොත් එකක් හරි බලලා දෙනවා මම. හරි උඩින් උඩින් හරි පොඩ්ඩක් බලලා දෙනවා. වැරදි දැන් තියෙනවා නම් බලලා දෙනවා. හරි. තව අලුත් කට්ටිය ඉන්නවා නම් වැඩේ හොඳයි නම් යාළුවෝ ඉන්නවා නම් ඉතුරු කරගන්න. දැන් group එකේ නම් හිතන්නේ මම දන්න කොහමද ඔබ වෙනවා කියලා 200 ගණක් ඉන්නවා. නමුත් 200 ගණක් උඩට වෙන්නේ නැහැ. දැන් මොකක් හරි FB එකේ දැක්කට පස්සේ දැක්කහම නිකන් click කරලා group එකට add වෙනවා නිකන් මොකක් හරිනේ කියලා add වුණාට ඒක අර උමනාවෙන් කරන ළමයි ගොඩක් අඩුයි. ඒක අපි දන්නවා සාමාන්‍යයෙන් ඔන්ලයින් දැන් කරලා ඉතින් ඒක කරද්දි ළමයි 100ක් ඇඩ් වුණොත් සාමාන්‍ය ළමයි 10ක් විතර තමයි එන්නේ. එතකොට මේ සමහර ඉස්සරහට එන්න එන්න වැඩි වෙයි. මොන හරි අර උමනාවක් තියෙන ළමයි සෙට් එකක් ඉන්නවා නම් එහෙම ගොතු කරගන්න ඕගොල්ලන් යාළුවෝ. මොකද ඕගොල්ලෝ කටින් කියලා අදාපු කට්ටිය කටින් කියලා මේ එන කට්ටිය තමයි සාමාන්‍ය වැඩිපුර එන්නේ. අර Facebook එකකින් ඇඩ් එකක් දැකලා එන ප්‍රමාණය ඉතාම අඩුයි. ඒ කියන්නේ මැසේජ් එකක් ගත්තට group එකට ඇඩ් වුණාට පස්සේ ඒක අර ක්ලාස් එකට එන්න තරම් ඩිසිප්ලින් එකක් සාමාන්‍ය ළමයෙක්ට නැහැ. අඩුයි. ඉඳලා හිටලා තමයි එහෙම තියෙන්නේ. ඉතින් එහෙම ළමයි ඉන්නවා නම් ඒක දිගටම කරගෙන යන්න වැඩේ. මේක අනිවාර්යෙන් හොඳටම යනවා. බය වෙන දෙයක් නැහැ. මගදී නතර වෙන්නේ නැහැ. මොකද මේ ෆිසිකල් කරන ළමයි ටිකුත් මෙතන ඉන්න නිසා කොහොමද මම ඒගොල්ලන්ට ඔක දිගටම කරනවා. ඒ නිසා මේක මගදී නතර වීමක් නැහැ. ඕගොල්ලන්ට මේ ඉවර වෙනකම් පේපර් ක්ලාස් එකක් වෙනකොට මගේ කියන දේවල් තේරෙනවා නම් හොඳයි නම් මේ පේපර් මෙහෙමයි. පේපර්ස් ලේසි පේපර්ස් නැහැ. හරි. නිකන් සීනි බෝලා පේපර්ස් දීලා ළමයිගේ ලකුණු පෙන්නන්න නැහැ. දැන් ගොඩක් වෙලාවට මේ ඔය ක්ලාසස් වල වෙන්නේ ක්ලාසස් වල කරනවා මේ පොඩි ලේසි පේපර්ස් ටිකක් දීලා ළමයිගේ ලකුණු පෙන්නනවා. ලකුණු ළමයිට ලකුණු තියනවා කියලා. ඉතින් ඌට ළමයිටත් එන චූන් ඉතින් ඒක. මොකද ගෙවල් වලට ලකුණු ටික පෙන්වන්න පුළුවන්. අම්මේ මට ලකුණු තියනවා කියලා 20න් 15යි එහෙම තියනවා කියලා පෙන්වන්න පුළුවන්. මොකද ගෙදරටත් ඒක හොඳ හේතුවක්. මට ලකුණු තියනවා. මම බය වෙන දෙයක් නැහැ. මේ පේපර් එකට මෙච්චරයි, මේ පේපර් එකට මෙච්චරයි කියලා. හැබැයි පේපර් එක ස්ටෑන්ඩ් නැත්තම්, පේපර් එකේ අලුත් ගණන් නැත්තම්, පේපරේ අමාරු ගණන් නැත්තම් පේපරේ වැඩක් නැහැ. මම සාමාන්‍යයෙන් එන සීනි බෝල පේපර්ස් දෙන්නේ නැහැ. ගොඩාක් අමාරු පේපර්ස් දෙන්නෙත් නැහැ. ඒක ළමයට කරගන්න තියා ඉහි ගහ ගන්නවත් බැරි පේපර්ස් දෙන්නෙත් නැහැ. එක්සෑම් මට්ටමට වඩා පොඩ්ඩක් වැඩි පේපර්ස් දෙන්නේ. සාමාන්‍ය ස්කූල් පේපර්ස් දෙන්නේ. දැන් ප්‍රධාන වශයෙන් මේක ගණන් මම පේපර්ස් වල ගණන් හදන්නේ. මම නියම් දල වශයෙන් කියන් යන්නම් පොඩ්ඩක්. දැන් මේ වෙනකම්ම කරේම උගන්නපු කෙනේ. පොඩි පොඩ්ඩක් කතා කරන්නම්. සාමාන්‍යයෙන් මගේ පේපර්ස් මම හදන්නේ ලංකාවේ ප්‍රධාන ස්කූල් පාසල් වල තියෙන ප්‍රශ්න පත්‍ර සහ පාස් පේපර්ස් උත් මේකට ගන්නවා. ඒ වගේම මම තෝරාගත්ත පොත් කිහිපයක් තියෙනවා. ඒ පොත් කිහිපයෙන් ගන්නවා තමයි ඉංග්‍රීසි පොත් වගේක් තියෙනවා. ඒකෙන් කන්වර්ට් කරලා පොඩ්ඩක් ගණන් ටිකක් ගන්නවා. ඒතර මේකේ ලේසි ගණනුත් තියෙනවා, අමාරු ගණනුත් තියෙනවා. ගොඩාක් අමාරු පේපර්ස් දෙන්නෙත් නැහැ. පත්ත ලේසි පේපර්ස් දීලා ළමයිගේ ලකුණු පෙන්වන්නෙත් නැහැ. ඕගොල්ලෝ පුරුදු වෙන්න ඕනි ඕන පේපර් එකක් දුන්නොත් ලියන මට්ටම. ලේසි පේපර්ස් ලියලා ලකුණු අරන් තේරුමක් නැහැ මේක. මොකද අපි දෙමාපියන් වරවට්ටන්නවත් අපි සැටිස් වෙන්නවත් නිකන් ක්ලාස් ගිහලා තේරුමක් නැහැ නේ. කරන වැඩේ හරියට කරන්න ඕනේ. ඒ හින්දා මේ පේපර්ස් දෙන්නේ ලේසියව නෙමෙයි. මධ්‍යම මට්ටමේ පේපර්ස් දෙන්නේ. හැම පේපර් එකකම ලස්සන සුළු කිරීමක් සහ අලුත් දෙයක් තියෙනවා. හරි. මම අද පේපර් එක දාන්නම්. මේ අද දාන්නේ නැහැ. මම හෙට දාන්නම් පේපර් එක. හෙට දවල්ෙදි දාන්නම්. ඒතර මේ පේපර් එක අනිවාර්යෙන් මේ සතිය තුල කරන්න. කරලා ඉවර වෙලා තමයි ඩිස්කෂන් එකට එන්න ඕනේ. නැත්තම් තේරුමක් නැහැ. හරි. කරලා ඉවර වෙලා තමයි අනිවාර්යෙන් පේපර් එකට එන්න ඕනේ. නැත්තම් පරාදී තේරුමක් නැහැ. එදා ඒ ඩිසිප්ලින් එක තියාගන්න ළමයි ඔන්ලයින් ඉගෙන ගන්න කාර ප්‍රධාන වශයෙන් ඔන්ලයින් ඉගෙන ගන්න ළමයිට ඩිසිප්ලින් තිබ්බොත් ඕගොල්ලන්ට යන්න පුළුවන්
කියන ඇත්තරම මේ උගොල්ලන්ගේ කාලය ඉතුරුයි මුදල ඉතුරුයි කියන මේ ක්ලාස් එක ෆ්‍රී වුණත් නැතත් මේ අනිත් ක්ලාසස් වලත් ඔන්ලයින් ගේපුවම් ෆ්‍රීනේ සහ ඔය ඔන්ලයින් වල යනවා නම් ක්ලාස් වලට පොඩ්ඩක් අර මේ මේ ඒකෙත් රෙකෝඩින් බලන්න ඉන්නේ කිසිම ක්ලාස් එක ෆිසිකල්ම එවලම ගිහිල්ලා ලයිව් සම්බන්ධ වෙන්න හරි හරි එහෙනම් අපි ආයෙ වැඩේට යමු මේ තව MCQ අපිට තියෙනවා හතරක් කතා කරන්න අපි MCQ හතර කතා කරමු කතා කරලා ටයිම් එකක් තිබ්බොත් අපි රචනා ප්‍රශ්නත් ඔයාලගේ වැඩිම ඉල්ලීම පරිදි රචනා ප්‍රශ්නයක් අරන් හදමු මේ පාර ක්ලාස් එක ඔව් මේ ක්ලාස් මේ පේපර් ක්ලාස් එක දිගටම යනවා මේක නතර කරන්නේ නැහැ හරි 22 22 කියනවා 3 ms එක ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන බස් රථයක සිට එහි ජනේලයෙන් ඉවතට බස් රථයට සාපේක්ෂව 4 ms එක ප්‍රවේග තිරස් ප්‍රවේගයකින් බස් රථයේ චලිතයට ලම්බක දිශාවකට ගල් කැටයක් ප්‍රක්ෂේපණය කරයි. පොළවේ සිට ජනේලයට උස මීටර 1.8ක් නම් මේ ප්‍රක්ෂේපණ ලක්ෂ්‍යයේ සිට ගමන් කරන තිරස් දුර වන්නේ මොකද්ද කියලා අහනවා. ගමන් කරන තිරස් දුර අහන්නේ. මේ ගාන සුට්ටක් අහගන්න හොඳ ගානක් මේක. දැන් මේක මේ මේ සිද්ධිය මේ බස් එකක් යනවා බස් එක ඇතුළේ ඉඳන් ගල් කැටයක් විසික් කරනවා ඔය කියන සිද්ධිය මේ ගාන හදන්න ලේසි ඔය කියන සිද්ධිය දිහා උඩ ඉඳන් බලන් හිටියොත් එයාට පේන්නේ කොහොමද කියලා පොඩ්ඩක් බලන්නකෝ මම හිතන්නම් බස් රථයක් තියෙනවා ඒ බස් රථයේ ගමන් කරනවා කියලා හිතන්නම් මේ පැත්තට ගමන් කරන වේගය වෙන්නේ 3 ms/1 ඒ ගමන් කරන අතරතුර ගල් කැටයක් ප්‍රක්ෂේපණය කරනවා ඊට ලම්බ ගමන් කරන දිශාවට ලම්බකව 4 ms/1 දැන් ළමයි මේ ගල විසිකන්න කලින් මේ ගල තිබ්බේ බස් එක ඇතුළේනේ බස් එක ඇතුළේ තියෙන ඕනම වස්තුවකට බස් එකේ ප්‍රවේගය තියෙනවා දැන් හිතන්නකෝ යන බස් එකක් නම් බස් එක ඇතුළේ තියෙන ෂීට් එකක් ගමන් කරනවා ඒ කියන්නේ බස් එකේ ප්‍රවේගයේ ෂීට් එකක් තියෙනවා තොර සීට් එකේ ඉඳන් ඉන්න මිනිස්සයෙක් ගමන් කරනවා. ඒ කියන්නේ බස් එක ඇතුළේ ඉන්න මිනිස්සයරත් ඒ ප්‍රවේගය තියෙනවා. ඒතර ඔය මිනිස්සයාගේ අතේ ෆෝන් එක තියෙනවා නම් ෆෝන් එකටත් ඒ ප්‍රවේගය තියෙනවා. ඒතර ඔය මිනිස්සයා අතේ ගල් කැටයක් තිබ්බා නම් ওই ගල් කැටයටත් ওই බස් එකේ ප්‍රවේගය තියෙනවා. ඒ කියන්නේ බස් එකේ ප්‍රවේගය ගල් කැටයට ඉබේම හම්බෙන එකක්. ඒ කියන්නේ මේ ගල් කැටය ප්‍රක්ෂේපණය කරන මොහොතේ අහගන්න මම ආයෙ ගල් කැටය වෙනම අදින්නම් මේ පැත්තට 4කින් විසිකන මොහොතේදී බස් එක යන දිශාවටත් එයාට 3යි කියලා එකක් තියෙනවා. මොකද බස් එකේ ප්‍රවේගය නිසා ඒ 3 කියන එකෙන් යාර කොහොමත් හම් වෙනවා. එහෙනම් මේ ගල් කැටය විසිකන්නේ 4කින්ද 3කින්ද? එහෙනම් මේ බස් sorry මේ ගල් කැටය ප්‍රක්ෂේපණය කරන වේගය 4යිද 3යිද? ඔව් 4ක් නෙමෙයි 3ක් නෙමෙයි මුන්දෙනක සම්ප්‍රයුක්තය. මුන්දෙනක සම්ප්‍රයුක්තය කියලා කියන්නේ මෙන්න මේක. 4 වර්ගය දන 3 වර්ගයේ වර්ගමූලය කියලා කියන්නේ 5 ms/1. ඒ කියන්නේ මේ ගල් කැටය යන්නේ ඇත්තට මේ පැත්තට. අපි ලම්බකව විසිකට ගල් කැටේ යන්නේ ලම්බකව නෙමෙයි. මොකද බස් එකේ ප්‍රවේගයක් තියෙන හින්දා ගල් කැටේ යන්නේ මෙන්න මේ දිශාවට. හරි. එහෙනම් දැන් මෙන්න මේ පැත්තේ ඉඳන් බලන කෙනෙක්ට පේන පරිදි අඳිමු මම මේක. හරි. මේ පැත්තේ ඉඳන් බලන කෙනෙක්ට සාපේක්ෂව මට මේ ගල් කැටේ පේන්නේ මෙහෙම දැන්. ගල් කැටේ විසිකන්නේ 5ක ප්‍රවේගයකින් අහගන්න. ගල් කැටේ ප්‍රවේගය වෙන්නේ මේ පැත්තට දැන් 5යි. මේක අතාරින් ඉන්නේ 1.8ක් උඩ ඉඳන්. එහෙනම් මේක වැටෙන තැනට තියෙන තිරස් දුරනේ අහන්නේ. මෙන්න මේක තමයි අහන්නේ. ඒ කියන්නේ මේ පැත්තේ ඉඳන් බලන කෙනෙක් හරි මෙන්න මේකට ලම්බකව ඉඳන් බලන කෙනෙක්ට පේන විදිහ තමයි මේ ගාන හදන්නේ. ඒතර බස් එක අතාරින් ඉන්නේ මේක 1.8 මීටර උඩ ඉඳන්. එතකොට මෙයාගේ තිරස් පරාසය තමයි මගෙන් අතරම අහන්නේ. එහෙනම් ඔක හොයන්න කලින් මම මෙයාගේ බිමට වැටීමට ගතම කාලය ගන්න පුළුවන් පහකට දානවා. S සමානයි UT දන භාගයක් AT වර්ග. එතකොට වැටෙන 1.8ක් ආරම්භක සිරස් ප්‍රවේගය වෙන්නේ ළමයි පහළට ප්‍රවේගයේ බිඳුවයි. සිරස් පැත්තට තමයි ප්‍රවේගයක් තියෙන්නේ. එහෙනම් ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි කාලයවත් දන භාගයයි පහළට තියෙන ත්වරණය වෙන්නේ ගුරුත්වාකර්ෂණයේ 10යි T වර්ග. එතකොට මෙතන කියන 1.8 සමානයි 5 T වර්ග කියලා. එහෙනම් T වර්ග සමානයි 1.8 බෙදීම 5යි. ඒ කියන්නේ 0.36යි කියලා එන්නේ. ඒ කියන්නේ t වර්ග සමානයි 0.36යි නම් t සමානයි 0.6යි තප්පර. ඒ කියන්නේ වැටීමට ගතවන කාලය තප්පර 0.6යි. එහෙනම් දැන් හොයන්න ඕනේ ඒ කාලය තුල මේ වස්තුව කොහෙ කොච්චර දුරක් ගියාද
ඒකට දානවා තිරස් දිශාවට සමානයි u t දන භාගයක් a t වර්ග. ඒතකොට මේ තිරස් දිශාවට වාත ප්‍රතිරෝධයක් මුකුත් නැති නිසා මේ ත්වරණයක් හෝ මන්දනයක් නැහැ. ඒක බිඳුවයි. එහෙනම් තිරස් දිශාවට ගමන් කරලා තියෙන දුර සමානයි පහවතාවක් t කියලා කියන්නේ තත්පර 0.6යි. එහෙනම් උත්තරේ එනවා පස්වතාවක් 6 කියලා කියන්නේ 30.3යි උත්තරේ. මීටර 3ක් තිරස් දිශාවට ගමන් කරනවා. නොතේරිච්ච මොන හරි තියෙනවා නම් අහන්න. උත්තරේ 5. අපහැදිලි තැනක් තියෙනවා නම් අහන්න. ඔක තමයි ගාන. විස්තරය ඊළඟට මේක ලියා ගන්න කට්ටිය ඉන්නවා තුස්සන බා. හරි. අපි ඊළඟට යන්. ඊළඟානේ කියනවා ළමයි රූපයේ දක්වන පරිදි ඕ වස්තුවක් මත ක්‍රියාකරන විශාලත්වය PQR වන බල තුන මගින් එම වස්තුව සමතුලිතතාවයේ තබා ඇත. පහත ප්‍රකාශන සලකා බලන්න. දැන් මේ සමතුලිතයි කියලා කියන්නේ ළමයි මෙහෙමයි. දැන් මෙතනත් පොඩි සමතුලිතතාවයේ concept එකක් තියෙනවා. ඔව්. සමතුලිතයි කියලා කියන්නේ සම්ප්‍රයුක්ත බලයේ ශුන්‍යයි කියන එක. හරි සමතුලිතයි කියලා කියන්නේ සම්ප්‍රයුක්ත බලයේ ශුන්‍යයි කියන එක. එතකොට මේකේ සම්ප්‍රයුක්ත බලයේ ශුන්‍ය වෙන්න නම් දැන් මේවනේ මම එහෙම කරනවා. මේක තිරස් දිශාව කියලා ගත්තාම මේක අංශක 50කින් තියෙනවා මේ පැත්තට q කියලා එකක්. ඊට පස්සේ මේ පැත්තට අංශක 60කින් තියෙනවා p කියලා එකක්. පහළට තියෙනවා r කියලා එකක්. ඒතර මට මේ q කියන එක කෙනා ළමයි කඩන්න පුළුවන් කෑලි දෙකකට. මොකද මම අපිට ආන තේවට කැමති නැහැ. හරි. ඇද වෙලා තියෙදි කැමති නැහැ. අපි කරන්න එක මෙහෙම කෙලින් කර ගන්න ඕනේ. හරි. ඒතර මේක මේ පැත්තට 50යිනේ. දැන් මේක කෙලින් වෙද්දී කියන්නේ තිරස් පැත්තට හදාගද්දි q cos 50 කියලා ලියන්න පුළුවන්. මේක අනිත් පැත්තට එන උඩ පැත්තට එන කෑල්ල q sin 50 කියලා ලියන්න පුළුවන්. මේකෙත් මම ඇද වෙලා තියෙන එක අපි තිරස් සහ සිරස් කියලා කෙලින් කරගත්තාම තිරස් පැත්තට එන කෑල්ල වෙන්නේ p වතාවක් cos 60යි. සිරස් පැත්තට එන කෑල්ල වෙන්නේ p වතාවක් sin 60යි. එතකොට මේක සමතුලිතයි නම් ළමයි තිරස් පැත්තට සම්ප්‍රයුක්ත බලය ශුන්‍ය වෙන්න ඕනේ සමතුලිතයි නම්. තිරස් පැත්තට සම්ප්‍රයුක්ත බලය ශුන්‍ය වෙන්න ඕනේ කියලා කියන්නේ මෙන්න මේ බලයයි මෙන්න මේ බලය සමාන වෙන්න ඕනේ නේද? මොකද තිරස් පැත්තට තියෙන මේ බල දෙක විතරයිනේ. ඒක සම්ප්‍රයුක්ත බලය ශුන්‍යයි කියලා කියන්නේ මුන් දෙන්න සමාන වෙන්න ඕනේ. දැන් මේ බලන්න මේ. දැන් P cos 60 කියන එක නම් හොඳට අහගන්න. Q cos 50ට සමානයි නම් ළමයි cos අගේ මොකද වෙන්නේ කෝණය වැඩි වෙද්දි? කොණේ වැඩි වෙද්දි cos අගේ මොකද වෙන්නේ? දැන් cos ගත්තොත් එහෙම cos බලන්න cos බිඳුව ගත්තාම cos බිඳුව කියලා කියන්නේ එකයි cos 90 කියලා කියන්නේ බිඳුවයි. ඒ කියන්නේ cos අගය කොණේ වැඩි වෙද්දි කොණේ වැඩි වෙද්දි cos අගය අඩු වෙනවා. ඒ කියන්නේ cos 60 කියන එක කෙනා අඩුයි cos 50ට වඩා. එහෙනම් ගුණිතය සමාන වෙනවා නම් p කියන එක කෙනා මොකද වෙන්න ඕනේ? p කියන එක කෙනා වැඩි වෙන්න ඕනේ. මම ඒ කිව්වේ මොකද්ද?
කොස් 60 කියන එක්කෙනා කොස් 60 කියන එක්කෙනා අඩුයි කොස් 50ට වඩා. මොකද මතක තියාගන්න කෝණය වැඩි වෙද්දි කොස් අගය අඩු වෙනවා. මොකද කොස් බිංදුව කියලා කියන්නේ 1යි කොස් 90 කියලා කියන්නේ බිංදුවයි. ඒ කියන්නේ එන්න එන්න අගය අඩු වෙලා. එහෙනම් කොස් අගය කෝණය වැඩි වෙද්දි කොස් අගය අඩු වෙනවා. එතන මේ පදයේ අඩුයි කියලා කියන්නේ ගුණිතය නියත කරගන්න නම් p කියන එකේනා වැඩි වෙන්න ඕනේ. කියන්නේ උදාහරණ කියන්නේ p කියන එකේනා වැඩි වෙන්න ඕන q ට වඩා. එතන මේ පළවෙනි ප්‍රකාශය කියන්නේ අනිත් පැත්තනේ. p q වැඩි කියලානේ කියන්නේ. එහෙනම් පළවෙනි ප්‍රකාශය වැරදි ළමයි. පළවෙනි ප්‍රකාශය වැරදි. මොකද පද්ධතිය සමතුලිතයි නම් තිරස් පැත්තට තියෙන සම්ප්‍රයුක්ත බලය ශුන්‍ය වෙන්න ඕනේ. කියන්නේ වම් පැත්තට තියෙන බලය දකුණු පැත්තට තියෙන බලයට සමාන වෙන්න ඕනේ. උන් දෙන්න සමාන වෙන්න නම් අපි cos 60 කියන අගය cos 50ට වඩා කොහොමත් අඩුයි. ඕනනම් ලඝු වලින් බලන්නත් පුළුවන්. ලඝු වලින් බලන්නත් පුළුවන් මේකේ අගය. දැන් මම ගාව ලඝු පොතක් මේ ආසන්නේ නැහැ. ඕනනම් තියෙනවනම් පොඩ්ඩක් බලන්න. ලඝු ගත්තාම ලඝු කියන්නේ cos 60 කියන එකේ අගයයි cos 50 කියන එකේ අගය අරන් බලන්න. cos 60 නම් එන්නේ 0.5යි. මොකද භාගයයිනේ. cos 50 එන්නේ ඊට වඩා වැඩි අගයක්. තොර බැලුවොත් මට කියන්න. කොස් 50 එන්නේ වෙනා ගයක්. ඊට වඩා වැඩි ආගයක්. එතකොට ඒ කියන්නේ කෝණය වැඩි නිසා කෝණය මේ මේ කොස් අගේ අඩුයි. ඒ කියන්නේ p කියන එකේනාගේ විශාලත්වය වැඩි වෙනවනේ q ට වඩා. එතකොට a කියන ප්‍රකාශය වැරදි. a කියන ප්‍රකාශය වැරදි නම් පළවෙනි උත්තරේ සහ හතරවෙනි උත්තරේ එන්නේ විදියක් නැහැ. පළවෙනි උත්තරේ සහ හතරවෙනි උත්තරේ එන්නේ දෙයක් නැහැ. දෙවෙනි එක බලන්න p වර්ග ගන්න q වර්ගයේ වර්ග සමාන r වර්ග කියලා කියන්නේ. එහෙම වෙනවා මේ දෙන ලම්බකයි නා. ලම්බකයිද? 50යි 60යි ගත්තාම 110යිනේ නේද? 50යි 60යි ගත්තාම 110යි. එතකොට මේකේ කෝණේ 90යි නෙමෙයි නේද? 90යි නෙමෙයි. මේ කෝණේ 70යිනේ. එහෙනම් මේ දෙවෙනි එක වැරදි. B කියන එක නේද වැරදි. එහෙනම් B ප්‍රකාශයත් වැරදි නං A ප්‍රකාශයත් වැරදි නං C කියන එක නේද හරිනේ. ඒ කියන්නේ මොකද තුනම වැරදි කියලා උත්තර නැහැ. එහෙනම් C තමයි එන්නේ. ආ ඔය විදිහට මොකද්ද cos 50ට එන උත්තරේ 0.642යි. හොඳයි. 0.642 කියන්නේ වැඩි මේ. මේක 0.5යි මේක 0.6යි ගණක් එන්නේ. හරි. එන ළමයි මේ මේක අංශක 70යි කියලා කියන්නේ පයිතගරස් දාන්න බෑ. එතකොට මුන් දෙන්නාගේ වර්ගය මෙයාට සමාන වෙන්නේ නැහැ. එහෙනම් b කියන එකනත් වැරදි. c හරි. හරි කියලා කියන්නේ දැන් අනිත් දෛශික දෙකේ එකතුව කියන්නේ ඒ දෛශික දෙකේ විශාලත්වය එකතු කරලා ගත්තොත් එහෙම r වඩා වැඩි කියලා කියන්නේ හරි. ඒක හරි. අපැහැදිලි මොනවා හරි දෙනවා නම් අහන්න. හරි 24 24 ළමයි කියන්නේ අමුතුම විදියට හිතන්න තියෙන එකක් ඒක. ඒක හිතලම තමයි ගහන්න වෙන්නේ. ගානක් ඔප්පු කරලා සුළු කිරීමක් කරලා ඒ ගාන හදන්න බෑ 24 කියන එක. 24 කියනවා ප්‍රක්ෂිප්ත චලිතයක යෙදෙමින් පවතින අංශුවක පතය වෙනස් ප්‍රක්ෂිප්තයක ප්‍රක්ෂිප්ත චලිතයේ සිට නිරීක්ෂණය කරන විට පෙනෙන්නේ කොහොමද කියලා අහන්න. ඒ කියන්නේ මේ දෙන්නේ يعني ප්‍රක්ෂිප්තයක යෙදෙන කෙනෙක් දිහා තවත් ප්‍රක්ෂිප්තයක යෙදෙන කෙනෙක් බැලුවොත් එහෙම මොකද්ද වෙන්නේ කියලා අහන්න. දැන් මේක ඇත්තටම සාපේක්ෂ ප්‍රවේගය තියෙන concept එක. සාපේක්ෂ ප්‍රවේගය කියන්නේ සාපේක්ෂ චලිතය. දැන් පොඩි කතා ටිකක් කියන්නම් ආගන්නකෝ කතා කියන්නේ. මේ කතාව ඇසුරෙන් තමයි මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දැන් හැමදාම කියන කතාවක් මේක මේ ඔයයි ඔයාගේ යාළුවයි හෙලිකොප්ටරයකින් හරි මොකකින් හරි උඩට ගිහිල්ලා දෙන්නම අත් දෙක අල්ලගෙන එකට හෙලිකොප්ටරෙන් පයින්නවා. ඒ ටයිම් පයින්න ගමන් ඕගොල්ලෝ දෙන්නා يعني හුළඟ එහෙම ලකුවට නැහැ කියලා හිතන්න කතා කරන්නේ නැහැ එහෙම කියලා හිතන්න. ඒතර දෙන්නම පහළට වැටෙන එකම ප්‍රවේග يعني දෙන්නම ඇත්තරම දෙන්නගේම ප්‍රවේගය ටික ටික වැඩි වෙනවා. දැන් යාළුවා ගත්තාම යාළුවත් ගුරුත්ව ත්වරණය යටතේ වැටෙන්නේ ඔයත් ගුරුත්ව ත්වරණය යටතේ වැටෙන්නේ. යාළුවාගේ ප්‍රවේගය 10කින් වැඩි වෙද්දි ඔයාගේ ප්‍රවේගය 10කින් වැඩි වෙනවා. ඒ කියන්නේ යාළුවා යම්කිසි දුරක් ගමන් කරලා තියෙද්දි ඔයාත් ඒ දුරම ගමන් කරනවා. ඒ කියන්නේ ඔයා යාළුවා දිහා බලන් ඉන්නවා නිකන් ඔහොම මූණ දිහා ඔය දෙන්නම වැටෙනවා.
ඒ කියන්නේ දෙන්නගෙම තොරණ සමානයිනේ. දෙන්නම ගමන් කරන එකම තොරණයනේ. ඒතර දෙන්නම එකම තොරණයෙන් ගමන් කරනවා වෙන පද්ධතියක දිහා නම් වෙන වෙන කෙනෙක් වාදීහා බැලුවොත් එහෙම පේනවා. දැන් මම හිතන්නකෝ ඔය දෙන්න උඩින් නම් පයින මම මෙහෙම ඉඳන් බලන් ඉන්නේ. මට පේනවා ඔය දෙන්නගම ප්‍රවේගය ටික ටික වැඩි වෙනවා කියලා. හැබැයි ඔයාට පේන්නේ නැහැ ඔයාගේ යාළුවගේ ප්‍රවේගය වැඩි වෙනවා කියලා. මොකද ඔයයි යාළුවා දෙන්නම ඉන්නේ එකම කෙලින්. මූණට මූණ බලන් ඉන්නවා. අපි උපකල්පනය කරපු හුළඟ එහෙම දැනෙන්නේ නැහැ. හුළඟ එනවා කියලා තේරෙන්නේ නැහැ. එහෙම මුකුත් තේරෙන්නේ නැහැ. නිකන් වැටෙනවා විතරයි පහක. එහෙම වුණොත් ඔයාට පේන්නේ නැහැ ඔයාගේ යාළුවා චලනය වෙනවා කියලා. ඒ කියන්නේ දෙන්නම කමන් කරන්නේ එකම තොරණෙන් නම් එක පද්ධතියක් විසින් අනිත් පද්ධතියේ තොරණය බලා ගන්න බෑ. තොරණය විතරක් නෙමෙයි ප්‍රවේගය බලා ගන්නත් බෑ. කියන්නේ එකම ප්‍රවේගයෙන් චලනය වෙනවා නම් කියන්නේ එකම ප්‍රවේගයෙන් නම් චලනය වෙන්නේ අනිත් කෙනා. කියන්නේ හිතන්න උදාහරණයක් විදිහට තව ලේසි උදාහරණයක් ගන්නම්. ඔයයි අම්මයි බස් එකේ ඉනකලා යනවා. ඒත් අම්මා ෂීට් එකේ දකුණු පැත්තේ ඉඳන් ඉන්නවා. ඔයා ෂීට් එකේ වම් පැත්තේ ඉඳගෙන ඉන්නවා. ඒත් බස් එක යනවා. බස් එක යද්දී ඔයා අම්මා දිහා බලපුවාම ඔයාට ඔයාට පේන්නේ නැහැ අම්මා පැයට කිලෝමීටර් 70කින් යනවා කියලා. අම්මට පේන්නේ නැහැ ළමයා පැයට කිලෝමීටර් 70කින් යනවා කියලා. හැබැයි එළිය ඉඳන් බලන වෙන කෙනෙක්ට පේනවා දෙන්නම පැයට කිලෝමීටර් 70කින් යනවා කියලා. ඒ කියන්නේ යම් කිසි පද්ධතියක් ඇතුලේ, ඒ කියන්නේ යම් කිසි පද්ධති දෙකක්, ඒ කියන්නේ ඔයා සහ තව කෙනෙක් ගත්තාම ඔය දෙන්නම ඉන්නේ එකම රාමුවක නම්, ඒ කියන්නේ එකම චලිතයක් සිද්ධ වෙන ස්ථානයක නම් තමන්ට බෑ අනිත් කෙනාගේ චලිතය විස්තර කරන්න. ඒ කියන්නේ චලිතය පේන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට හොඳම උදාහරණයක් කියන්නම්. ඔගොල්ලෝ විශ්වාස කරනවද මේ වෙද්දී ඕගොල්ලෝ භාවිත කරන ඩිවයිස් එක, ඒ කියන්නේ ලැප්ටොප් එක වෙන්න පුළුවන්, ෆෝන් එක වෙන්න පුළුවන්, ඕගොල්ලෝ භාවිත කරන ඩිවයිස් එක පැයට කිලෝමීටර් 1100 ගානක වේගෙන් දැන් ගමන් කරන ගමන් තියෙනවා. එහෙමයක් ඕගොල්ලන්ට පේන්නේ නැහැ නේ. ඕගොල්ලෝ ගාව තියෙන ඩිවයිස් එක මේ වෙද්දී, ඒ කියන්නේ ආසන්න වශයෙන් පැයට කිලෝමීටර් 1000 ගානක වේගෙන් ගමන් කරන ගමන් ඉන්නේ. හැබැයි ඕගොල්ලන්ට ඒක තේරෙන්නේ නැහැ. හේතුව මේ පෘථුවිය කරගෙන හින්දා ඔය අදාළ ඩිවයිස් එකත් ඔය ප්‍රවේගයෙන් ගමන් කරනවා. ඔයත් ඒ ප්‍රවේගයෙන්ම ගමන් කරනවා. ඒ හින්දා ඔයාට පේන්නේ නැහැ මේක ගමන් කරනවා කියලා. හරි, දැන් මම මේ ඔක්කොම කතා කියන්නේ හේතුව තමයි මේ ගානේ කියන්නේ ප්‍රක්ෂිප්තයක යෙදෙන චලිතයක් තවත් ප්‍රක්ෂිප්තකින් නම් බලනවා කියලා කියන්නේ. ඒ කියන්නේ දෙන්නම ප්‍රක්ෂිප්තනේ. එතකොට එක්කෙනෙක්ට පේන්නේ නැහැ අනිත් කෙනා තොරණය වෙනවා කියලා. මොකද හේතුව දෙන්නම ගමන් කරන්නේ එකම තොරණයක් ඇද. හැබැයි මුන් දෙන්නගේ ප්‍රක්ෂිප්ත දෙක වෙනස් නේ. කියන්නේ ප්‍රවේගවල විශාලත්ව වෙනස් ඇතිනේ. ඒක මොකද හරියටම කියලත් නැහැ. ප්‍රක්ෂිප්ත දෙකක් කියලා කියලා තියෙන්නේ. සර්වසම ප්‍රක්ෂිප්තත් නෙමෙයි. එහෙනම් සර්වසම ප්‍රක්ෂිප්ත නෙමෙයි නම් ප්‍රක්ෂිප්ත දෙක වෙනස් නම් ඒ කියන්නේ සාපේක්ෂව ප්‍රවේගයේ විශාලත්වය වෙනස් ඇති. හැබැයි තොරණය පේන්නේ නැහැ. මොකද තොරණය නියතයි. මොකද පළවෙනි ප්‍රක්ෂිප්තයේ තොරණය කියන්නේ ගුරුත්ව තොරණයමයි, අනිත් ප්‍රක්ෂිප්තයේ තොරණය කියලා කියන්නේ ගුරුත්ව තොරණයම තමයි. ඒ කියන්නේ එක් ප්‍රක්ෂිප්තයකට අනිත් ප්‍රක්ෂිප්තයේ තොරණය පේන්නේ නැහැ. එන අනිවාර්යෙන් එක ප්‍රක්ෂිප්තයක් විසින් අනිත් ප්‍රක්ෂිප්තය දකින්නේ ප්‍රවේග වෙනසක් තියෙනවා නම් ප්‍රවේග වෙනස දකින්නවා, ඒක විතරයි දකින්නේ. කියන්නේ ඉතනක ප්‍රවේග වෙනසක් තියෙනවා කියලා. ආ ප්‍රවේග වෙනසක් තියෙනවා නම් ඒකාකාර ප්‍රවේගයෙන් රේඛීය මාර්ගයේ ගමන් කරනවා කියලා තමයි පේන්නේ. වක්‍ර මාර්ගවල ගමන් කරනවා කියලා තේරෙන්නේ නැහැ. මොකද හේතුව දෙන්නම ගමන් කරන්නේ වක්‍ර මාර්ගවල, දෙන්නම ප්‍රක්ෂිප්ත, දෙන්නම ගුරුත්ව ත්වරණය යටතේ වැටෙන්නේ. එතකොට ප්‍රක්ෂිප්තය කියන්නේ පරාවලිය හැඩයක් වෙන්නේ ත්වරණයේ හින්දානේ. ඒතකොට ත්වරණයේ නියතයි නම් දෙන්නගෙම පරාවලිය හැඩ පේන්නේ නැහැ. එහෙනම් උත්තරේ වෙන්නේ තිරසට ආනත රේඛීය චලිතයක් ලෙස. තිරසට ආනත වෙන්න පුළුවන්. කොහේ දිශාවක් හරියට කියන්න බැහැ. මොකද ඒක තීරණය වෙන්නේ දෙන්නගේ ප්‍රවේගවල විශාලත්වය මත. තිරස් රේඛීය චලිතයක් කියලා කියන්න අමාරුයි. සමහරට වෙන්න පුළුවන්. ඒක එක කියන්න අමාරුයි. හැමතිස්සෙම මේ වෙන්නේ දෙයක් නැහැ. වෘත්තාකාර චලිතයක් වෙන්න කොහොමද බැහැ. ඉලිත්සාකාර වතයක් වෙන්න බැහැ. පරාවලියක් වෙන්න බැහැ. උත්තරේ දෙක. ඒක තවදුරටත් පැහැදිලි නම් කියන්න මම පුළුවන් නම් තව ටිකක් පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්. හරි, 25ට නම් ළමයි මම හදන්න ඕනේ නැහැ. ඒක මොකද හේතුව හදන්නම් ඕන නම් මම මේ බාන හදන්න ඕන කට්ටිය කියන්නේ. මේක මේ අර සාමාන්‍ය වේගයෙන් අහලා තියෙන්නේ. ඔය මධ්‍යන ප්‍රවේගය කියලා කියන්නේ සාමාන්‍ය එකම තමයි. එතකොට ඔයගොල්ලන් කරන්න තියෙන්නේ දැන් මම අර පළවෙනි ගානක් ඇදුවේ යනකොට සහ එනකොට කියලා T1 සහ T2 ට සමීකරණ ගත්තා S බෙදීම T S බෙදීම V1 S බෙදීම V2 කියලා. එතකොට කාලය ඔක්කොම එකතු කරලා බෙදලා දැම්මා. ඉතින් උත්තරයක් ආවා. මොකද මොන ගානද මේ 9 වෙනි ගාන. ඒ ගාන වගේම තමයි මේක. නෑ මම මේක සුළු කරන්න අහගත්තා.
මේක හොඳයි සුළු කරන්න ආග විසි අවසාන MCQ ගන්න බලන්න. අද අපිට සාර්ථකවද MCQ paper එක සාකච්ඡා කරගන්න පුළුවන් වුණා හොඳයි. ඊට ඊළඟ දවසෙත් අපි තව MCQ paper එකක් සාකච්ඡා කරනවා. මෙහෙම MCQ සාකච්ඡා කරද්දී ළමයි ඕගොල්ලන්ට තියරි ඔක්කොම මතක් වෙනවා. හරි තියරි ඔක්කොම මතක් වෙනවා. මම ඇත්තටම මේ පොඩක් අද සාකච්ඡා කරපු කරුණු ටික අර මම හිතලා අඩු කරා. මොකද හේතුව මම හිතුනේ මට වෙලාව මදි වෙයි කියලා. මට හිතුනා මොකද ඔන්ලයින් නිසා ෆිසිකල් කරද්දී නම් සාමාන්‍ය paper class එක time එක manage කරගන්න තේරෙනවා. නමුත් අර ඔන්ලයින් class එක මට හරියටම මේ වෙලා මදි වෙයි කියලා හිතලා මේ පොඩ්ඩක් අර කරුණු අඩුවෙන් කියන්නේ තියරි කරුණු අඩුවෙන් තමයි මම කරන් ආවේ. මට ඊළඟ සතියේ වගේ වෙද්දී ඒක ලස්සන මැනේජ් කර ගන්න පුළුවන් මේ වැඩේ කරන් යා. අන්තිම ගණන් දෙකේ උත්තර ආවේ මේ 23ට ආවේ 30 පමණක් සත්‍ය වේ උත්තරේ 3. 24ට ආවේ 2. 22ට ආවේ 5. 21ට ආවේ 2. හරි මම අවසාන ගාන 25. හරි මම පොඩ්ඩක් දැන් ඉක්මනට අත උස්සන්න. මේ කියන්නේ අලුත්ින්ම ක්ලාස් එකට සම්බන්ධ වෙච්ච කී දෙනෙක් දැන් ඉන්නවද? ක්ලාස් එක පටන් ගත්තට වඩා දැන් 10 දෙනෙක් විතර අයින් වෙලා තියෙන කවුද දැන් හිටපු කට්ටිය දෙනෙක් ගත්තේ? ආ ඒ කියන්නේ ෆිසිකල් උන් ගොඩක් අයින් වෙනා නේද? 5 දෙනෙක් අලුතින් කියලා කියන්නේ එතකොට 15යි 15ක් 6 දෙනෙක්. හරි. හත්යි. ආ ඒ කියන්නේ ෆිසිකල් උන් ටික. අපි හිටපු කට්ටිය ක්ලාස් එකෙන් ගිහිල්ලා වගේ කියන්නේ পেපර් ඩිස්කෂන් ඕනේ නැද්ද උන්ට? හරි අහගන්න. 25 කියනවා අංශුවක් n සමාන දුරවල් v1 v2 v3 v ඔහොමම දිගටම යනවා කියලා කියන්නේ නේ. මේ බලන්න කොහොමද? ඔක ඉවරයක් වෙන්නේ නැහැ ළමයි. n දක්වා යනවා. හරි? n සමානගෙන දුරවල් සමානයි. මේ දුරවල් සමානයි. මේ කියන්නේ v1 ප්‍රවේගයෙන් මේ ටික යන්නේ v1 ප්‍රවේගයෙන් මේ ටික යන්නේ v2 ප්‍රවේගයෙන් මේ ටික යන්නේ v3 ප්‍රවේගයෙන් මේ ටික යන්නේ v4 ප්‍රවේගයෙන් ඔම මොම ගිල්ල අවසානෙටම යන්නේ vn ප්‍රවේගයෙන් n දක්වා යනවා. ඒ කියන්නේ කොටස් n සංඛ්‍යාවකුත් තියෙනවා. කොටස් n සංඛ්‍යාවක් තියෙනවා. නැමෙ දුර මං ගන්න මේ කියන්නේ කොටස් n සංඛ්‍යාවක් තියෙනවා කියලා කියන්නේ. කොටස් n සංඛ්‍යාවක් තියෙනවා කියලා කියන්නේ මං ගන්න මේ විස්ථාපනයේ මේකත් S සමාන දුරවල් යනවා කියලා කියන්නේ. මේ S කියව S. يعني මුළු දුර වෙන්නේ S වතාවක් n. හරි. ඒ කියන්නේ සමාන දුරවල් කොටස් n සංඛ්‍යාවක් යනවා කියලා කියන්නේ. එහෙනම් මෙයා යන ගත කරන කාලය වෙන්නේ දැන් අපි දන්නවා දුර සමානයි වේගය බෙදීම කාලය. එහෙනම් කාලය සමානයි වේගය බෙදීම දුර. එහෙනම් මෙතන කාලය වෙන්නේ t1 සමානයි v වේගය බෙදීම sorry දුර බෙදීම වේගයනේ. يعني වේගය සමානයි දුර බෙදීම කාලය නම් කාලය සමානයි දුර බෙදීම වේගය. එහෙනම් කාලය සමානයි මෙතන එන්නේ S බෙදීම V1 මෙතන T2 එන්නේ S බෙදීම V2 මෙතන T3 වෙන්නේ S බෙදීම V3 මෙතන T4 වෙන්නේ S බෙදීම V4 ඔහොම ඔහොම ගිහිල්ලා මෙතන TN වෙන්නේ N වෙන කාලය වෙන්නේ S බෙදීම VN ඔන්න ඔහොම තමයි කාලය යන්නේ. එහෙනම් සාමාන්‍ය වේගය කියලා කියන්නේ මොකක්ද අහගන්නකො? සාමාන්‍ය වේගය v bar කියලා කියන්නේ මුළු දුර කියලා කියන්නේ දැන් මෙතනනේ මුළු දුර බෙදන්න තියෙන්නේ මුළු කාලෙන්. එහෙනම් සාමාන්‍ය වේගය සමානයි මුළු දුර කියලා කියන්නේ s ඒව n ප්‍රමාණයක් තියෙනවා බෙදීම මුළු කාලය කියලා කියන්නේ t1 දන්න t2 දන්න t3 දන්න t4 දන්න t කොහොම යන්නේ. එහෙනම් මට ලියන්න පුළුවන් sn බෙදීම T1 කියලා කියන්නේ S බෙදීම V1 S බෙදීම V2 S බෙදීම V3 S බෙදීම V4 කොහොමම දන S බෙදීම VN දක්වා යනවා මේක. හරි මම පොඩ්ඩක් මෙහෙට එන්නම් දැන්. එහෙනම් සාමාන්‍ය ප්‍රවේගය සමානයි මේ හැම පදයකම S තියෙන ඉඳ ගන්න එළියට. එහෙනම් N බෙදීම
S එලියට ගත්තට පස්සේ 1 යට V1 ධන 1 යට V2 ධන කොහොමම ගිහිල්ලා 1 යට Vn දක්වා යනවා. එහෙනම් මේස් කැපෙනවා. එතකොට මෙතන කරලා තියෙන්නේ ළමයි මේ අවසාන උත්තරෙත් උඩට මාරු කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ වම් පැත්තයි දකුණු පැත්තයි දෙකේම උඩට මාරු කරන්න. ඒ දෙකේම උඩට මාරු කරද්දි වෙන්නේ මේක කැට නතර V එකට V බා එනවා සමානයි. මේක උඩට මාරු කරද්දි මේක උඩට එනවා n යටට එනවා. ඒ කියන්නේ 1 යට n වතාවක් 1 යට V1 ධන 1 යට V2 ධන 1 යට V3 ධන ඔහොමම ගිහිල්ලා 1 යට Vn දක්වා එනවා. එහෙනම් උත්තරේ එන්නේ 5. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. එක සුළු කිරීමක්. හරි. හොඳ සුළු කිරීමක්. හරි හොඳයි. හොඳට වැඩටි කරන් යන්න. හොඳයි. තැන්කියු දරුවා කමෙන්ට් එකට. මේ හොඳට වැඩටි කරන් යන්න. ඉතින් දිගටම කොහොමත් පේපර් ක්ලාස් 6ක් 7ක් යද්දි ඔයගොල්ලන්ට කරුණු ගොඩක් අමතක වෙලා තිනවා මතක් වෙනවා. ඊට පස්සේ කෙටි ක්‍රම හම්බ වෙනවා. ඉතින් මේකෙන් තමයි ඇත්තටම ඔයගොල්ලෝගේ එක්සෑම් එකේ ලකුණු වැඩි කරගන්නේ. කොච්චර තියරි ඉගෙන ගත්තත් දැන් තියරි 100 100ක් ඉගෙන ගත්තත් කොහොමත් මේ පේපරේ A එකක් ගන්න B එකක් ගන්නවා කියන එක කරන්න පොඩ අමාරු. ෆිසික්ස් වල A එකක් B එකක් ගන්නවා කියලා කියන්නේ අත්දැකීම් ගොඩක් කියන එක. يعني අත්දැකීම් වලින් තමයි මේක ගොඩ දාගන්න පුළුවන් වෙන්නේ. මොකද පැය දෙකක් ඇතුළත MCQ 50 ලියන්න එපේ. ප්‍රොෆෙසර් කෙනෙක් ඔය පේපරේ හදන්නේ කෙටි ක්‍රම වලින් ගණන් හදන්න තමයි. මේ ගණන් හදලා ළමයට තමයි පේපරේ හදන්නේ. උටේ ඒක කෙටි ක්‍රම හැම හොඳට ප්‍රැක්ටිස් කරලා අත්දැකීම් ප්‍රමාණය වැඩි කර ගන්න ඕන. හරි මේක ලියා ගන්න අවශ්‍ය කට්ටිය. උතොර MCQ 25 හරි. MCQ 25 හරි. ප්‍රශ්නායකේ මාකින් එක මම දාන්නම් ගෲප් එකට. ඔව් මධ්‍යන ප්‍රවේගය කියලා කියන්නේ සාමාන්‍ය ප්‍රවේගයටම තමයි. ඊට මධ්‍යන කියලා කිව්වම අර මේ ඔයාලා මේ ඕ ලෙවල් වල කරේ අගයන් ටික එකතු කරලා මේ අගයන් ගානෙන් බෙදෙන එක. ඒතර ඒක හරියන් ඒක ගන්න එපා. සාමාන්‍ය වේගයක එහෙම මේ මධ්‍යනයක් ආදි මේක තමයි හදන්න එහෙම තමයි හදන්න ඕනේ. B කොටසේ මාකින් එක මාගාව තියෙන. ඒතර ඕගොල්ලන්ට එක දාන්නම්. හරි ඔයගොල්ලන්ට මේ සෙකන්ඩ් පාර්ට් එකේ මාකින් එක හැවලා දාන්නම්. ප්‍රශ්න තියෙනවද මොනවාරි අහගන්න? ක්ලාස් එක සම්බන්ධව හරි, يعني මේ අද කරපු ප්‍රශ්න වල මොනවා හරි ගැටලු සම්බන්ධව තියෙනවද? රූත් අර ප්‍රශ්නේ මේ වා හදලා තියෙන විදිහ හරි, මම ඒ සමීකරණය පොඩ්ඩක් බලන්නම්. ඒ සමීකරණයේ සර්වස, ඒ කියන්නේ දාලා තිබ්බා හරි, මම ඒ මේ මේ ඒ ප්‍රශ්නේ හරි ඈ. හදලා තිබ්බ විදිහ හරි. හරි මොනාරි ප්‍රශ්න තියෙනවද අහගන්න ළමයි ඉක්මනට. හරි එතකොට එහෙනම් හෙට උදේ වෙද්දි, يعني උදේ හෙට දවල් වෙද්දි මේ සතියට දාලා පේපර් එක දාලා තියන්න. එතකොට ඔයගොල්ලෝ ඒක කරලා තියන්න ඕන.
ඊට පස්සේ ඊළඟ ඉරිදා සාකච්ඡා කරන්න අපි මේ පෙපරේ සම්පූර්ණ ෆුල්ම සාකච්ඡා කරනවා. හරි, එහෙනම් අදර ක්ලාස් එක අපි නතර කරනවා. පැය 3ක් ක්ලාස් එක කරා අපි 3කට ආසන්න කාලයක්. ඉවර වෙනකන් හිටපු කට්ටිය හොඳයි. මම රෙකෝඩින් බලන කට්ටියට කියන්නේ ඉස්සරහට දිගටම ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඔන්ලයින්. මොකද හේතුව ඒතකොට ඕල්ලන්ටම තමයි ඒක වාසිය. ක්ලාස් එක එවලෙම ඉවරයි නේද? ඉතින් ආයෙ බලන්න දෙයක් නැහැ. ඒ හින්දා මේ ඩිසිප්ලින් එක තියාගන්න ඔන්ලයින් ක්ලාස් කරනවා නම් අර ඩිසිප්ලින් එක කියන්නේ ගොඩක් වැදගත්. ඉතින් ඔබ එවලෙම කරගන්න. එහෙනම් කට්ටිය පරීක්ෂණයට වැඩි කරගන්න. ප්‍රශ්න තියෙන කට්ටිය අහගන්න. ඉතුරු කට්ටිය ලියවෙන්න පුළුවන්. එහෙනම් ගුඩ් නයිට් කට්ටිය.